सुबह उदयसना अभी अद्दवसे मे सेशन एक प्रधान वर्षीय अरमुन करगा दास विश्वविशी एक तकसीर्वाषे इदांग इसरहाट सीर सिया मार्गस्थ क्रम ऑनलाइन क्रम ते सीआर रिटर्न का बारदी में आवश्यकता पीली बदव धनवाद की कार्य साधा अभी दानवा CRT return එක develop කරද්දී අපි මූලික වශයෙන් අරමුණු කරගත්ත සංකල්ප කීපයක් තියෙනවා ඒ සංකල්පයන් ටික අපි මූලික වශයෙන් පදනම් කරගත්තේ බදු ගන්නාට සහ දෙපාර්තමේන්තුවට මේ අවශ්‍ය තොරතුරු අවශ්‍ය ආකාරයෙන් ලබා ගැනීම පරමාර්ථය ප්‍රධාන වශයෙන් අරමුණු කරේ ඒ නිසා අපි හඳුනා ගන්න ඕනේ මොනවද මේ CRT return එක සම්බන්ධයෙන් මූලික වශයෙන් පදනම් කරගත්ත සංකල්පයන් කීපය. ඒකම අපි දන්නවා 2021 අංක 10ක තරම දේශයාදම් පනත යටතේ සිර 100ක්ම සමාගම් සහ සංස්ථා තමන්ගේ ආදායම් වාර්තාව ඔන්ලයින් ක්‍රමයටදී බාර දීම සිදු කරන්න ඕනේ. ඒ සඳහා ඊට අවශ්‍ය ෆැසිලිටීස් 2021 සැප්තැම්බර් 28 වෙනිදා ඉඳන් ඔබට සපයලා දෙනවා. අපි මේ පුරින් බලාපොරොත්තු වෙනවා ඊට අදාළ අවශ්‍ය කරන කාර්යන් ටික ඔබට දැනුවත් කරන්න. අය බලමු CRT return එක සකස් කරද්දී මොනවද මූලික වශයෙන් පදනම් වෙච්ච දේවල්. අපි දකිනවා 2015 16 කින් තක්සේරු වර්ෂේ ඉඳන් තමයි CRT return එක ඔන්ලයින් දෙන්න අවස්ථාව තිබුණේ. මූලික අවස්ථාවේ 7% ප්‍රමාණයක් ඔන්ලයින් සබ්මිට් කරා. ඊට පස්සේ ක්‍රමිකව වැඩි වෙලා දැන් मैंडेटरी रिक्वायरमेंट एंड डिसेल सामान्य से पहले को इधर प्रमाण या ऑनलाइन रिटर्न या सबमिट करने तात्या बात ला दी तर एक रिटर्न का डेवलप करा दी अब मूल्य का वाशिंग वैल्यू है मैं लोए का तुला आवश्य नीति में आवश्यकता आ गया कोहुं बदर रिटर्न का तुलिंग आवश्य तोड़ तोड़ लगा गने की एक पीढ़ी व දෙපාර්තමේන්තුවේ විදිහට සහ බදු ගන්න විදිහට තමන්ගේ බදු වාර්තාවන් ගණනය කරලා ඒදව ලබා දෙද්දී ඔවුන් නීති අනුව තමයි මේ දේ ගන්න ඉදීම කරන්නේ. ඉතින් ඒ අවස්ථාවෙන් එතන සපුරාලීම සිදු කළා තියෙනවා. ඒකම අපි උත්සාහ කරා කොහොමද මේ සිම්පල් රිටර්න් එකක් දෙන්නේ. හැබැයි සිම්පල් කියන එකේ අදහස් කරන්නේ නෑ මේ සරල ඉතාමත් වන් පේජ් රිටර්න් එකක් කියන එක. සහ සිම්පල් වෙනවත් එක්කම අපි බැලුවා මේ රිටර්න් එක හරහා කොහොමද comprehensive details ටික ගන්න. ඔය දෙකම අතරමැදි තැනක තමයි CRT return එක develop කරලා තියෙන්නේ. ඒකම මේ return එක තුල හැම වෙලාවෙම උත්සාහ කරලා තියෙනවා flow එකක් maintain කරන්න. ඒතර අපි අද දවසේ explain කරනකොට අපිට තේරෙයි ඔබ CRT return එකක් සම්පූර්ණ කරන්න යද්දී මොනවද ප්‍රධාන වශයෙන් අරමුණු කරගන්න අවශ්‍ය දේවල්. ඒතර මූලික වශයෙන් අපි සලහන් කරන්නේ ඔබ ප්‍රධාන වශයෙන් සිදු කරන්න ඕන ඔබගේ computation එක ඒ සඳහා return එකේ part B එකෙන් අවස්ථාව දීලා තියෙනවා පාර්ට් B එකෙන් ඩිරෙක්ට් මෙතඩ් එක පාවිච්චි කරගෙන කම්පියුටේෂන් එක කරන්න අවශ්‍ය තොරතුරු ටික ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අපි ඒක එක්ස්ප්ලেইন කරන කොහොමද ඒක කරන්න කියන්නේ. ඊට පස්සේ රිටර්න් එකේ මූලික වශයෙන් අන්තර්ගත වෙනවා සබ් ෂෙඩියුල් සහ ෂෙඩියුල්ස් ඊට පස්සේ තමයි රිටර්න් එකට එන්නේ. ඒතර සබ් ෂෙඩියුල් එක කම්ප්ලීට් කරන්න ඕනේ ෂෙඩියුල් එක කම්ප්ලීට් කරන්න ඕනේ ඒකෙන් එන ප්‍රතිඵලය තමයි රිටර්න් එන්නේ. ඒතර ඊ සර්විස් එක හරහා අපිට පුළුවන් කමක් තිබ්බා ඔබ සබ් ෂෙඩියුල් එක කම්ප්ලීට් කරනකොට ඒකේ සමරයිස් ඩේටා ටික අපිට ගන්නවා ෂෙඩියුල් එකට ෂෙඩියුල් එක සම්පූර්ණ කරනකොට ඒකේ සමරයිස් ඩේට එක ෆයිනල් ඩේට් එක අපි ගන්නවා රිටර්න් එක. ඒතර ඒ ෆ්ලෝ එක මේ ඊ සර්විස් එක හරහා අපි නිර්මාණය කරලා තියෙනවා. ඒතර බදු ගන්නට නැවත ගන්න එකල එකතු කරලා දාන්න අවශ්‍යතාවයක් නැහැ. සිස්ටම් එක හරහාම ඊට අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. right? ඒතර ඒ ෆ්ලෝ එක හැම වෙලාවෙම රිටර්න් එක දුන බෙන්ඩ් එක කරා. ඒකම අපි අවශ්‍ය ડોකියුමන්ට්ස් කලෙක්ට් කරන්න ඔබට බදු ගන්නට ඒ අවශ්‍ය ડોකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්න පහසුවෙන් සබ්මිට් කරන්න අවස්ථාව දෙලා තියෙනවා. ඒකම ටැක්ස් එක කම්පියුට් කරගන්න වෙනවා පාර්ට් B එක ඇතුලේ කම්පියුටේෂන් ෂීට් එකක් එක්ක අවස්ථාව සලස්සලා තියෙනවා. ඒතර අපි දන්නවා සමහර තැන්වලදී ප්‍රායෝගික කරුණුත් එක්ක සමහර ලාට සංකීර්ණතාවයන් තියෙන්න පුළුවන්. ඒ සංකීර්ණතාවයන් අපි උත්සාහ කරා ටෙක්නොලොජි එක පාවිච්චි කරගෙන මේක සරල ක්‍රමයකට
බදු ගන්නට ඔබ රිටර්න් එක ෆයිල් කරන අවස්ථාවේදී ඊට අවශ්‍ය දේවල් සම්පාදනය කරලා රූල්ස් මගින් සහ දැනුවත් කිරීම මගින් ඒ දේවල් කොහොමද ඔබට පහසු කරන්නේ කියන කාරණේත් ඉතින් හැම වෙලාවෙම අපි උත්සාහ කරනවා මේ රිටර්න් එකේ විනාශ වීම නීතිමය තුළ තියෙන විනාශ වීම වෙද්දී බදු ගන්නාට සහ දෙපාර්තමේන්තුවට ලොකු රිටර්න් එක වෙනස් කරලා අපහසුතාවයක් ඇති නොකරන්න ඒ විනාශ වීම ද ෆ්ලෙක්සිබල් විදිහට කරන්න උත්සාහ කරන. ඒ මේ දක්වා අපි දෙදේ කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඒකම අපි 2015-16 කාල සීමාවෙන් පටන් අරගෙන රිටර්න් එක ඊසර්විස් සබ්මිට් කරාදී අපි හඳුනගත් සමහර කාරණා තියෙනවා. ඒ සමහර කාරණා වලදී සමහර ඩ්‍රෝබැක්ස් තියෙන තැන තියෙනවා. ඒ දේවල් නැවත අපි අවධානය යොමු කරලා මේ රිටර්න් එක 2018-19 ඉඳන් ඩෙවලොප් කරාදී අපි මේ දේවල් අවම කරන තත්ත්වයට පත්ලා තියෙනවා. අපි දන්නවා 2020-21 තක්සේරු වර්ෂයේ ඉඳන් 100% ඔන්ලයින් ක්‍රමයට යද්දී අපිට යම් ප්‍රමාණයක් අපි දැනටමත් ඩෙවලොප් කරලා තියෙනවා. තවත් ලබන වර්ෂයේදී මේක තවදුරටත් ඩෙවලොප් කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ සියලු දිනාටම ආරාධනා කරනවා ඔබගේ යම් අදහස් තියෙනවා නම් ඔබට පුළුවන් ඉදිරිපත් කරන්න. අපි ඒ දේවල් අවධානය යොමු කරන්න. ඔබ දකින්න පුළුවන් මේ ස්ලයිඩ් වල අවසානයේ කන්ටැක්ට් කරන්න ඊමේල්ස් එහෙම තියෙනවා. ඒ හරහා ඔබට ඔබගේ අදහස් සහ යම් යෝජනා තියෙනවා ඉදිරිපත් කරන්න. මොකද අපිට වෙනදා ලිමිටේෂන් එකක් අපිට තිබ්බා. අපිට ලිමිටේෂන් නැතිව කොහොමද මැනුවල් රිටර්න් එකක් එක්ක මේක තියාගෙන ඔන්ලයින් එක ඩෙවලොප් කරන්න කියලා. මේ දෙකම යම් සමගාමී තත්ත්වයක් මත තමයි අපිට පවත්වාගෙන යන්න අවස්ථාව තිබෙන්නේ. නමුත් දැන් වෙනකොට CRD රිටර්න් එක 100%ක්ම ඔන්ලයින් ක්‍රමයේ මත පදනම් වෙලාම යනකොට අපිට මීට වඩා වැඩි ප්‍රමාණයක දායකත්වයක් නැත්නම් වැඩි ප්‍රමාණයක සහයෝගයක් බදු ගන්නට ලබා දීමේ හැකියාව තියෙනවා. ඊට වඩා වැඩි ප්‍රමාණයක පහසුකම් රිටර්න් එක සබ්මිට් කිරීමේ පහසුකම් ලබා දීම තුළින් ඔබට ඔබ එන අවදාහස සහ තව මේ වර්ෂය තුළ අපි ගන්න එක්ස්පීරියන්ස් සහ ඒ දේවල් එක ලැබුණු වර්ෂයේ මීටත් වඩා ස්ටෙප් එකක් අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මම අදහස් කරනවා අද දවසේ අපි කොහොමද මේ වර්ක්ෂොප් එක ප්ලෑන් කරලා තියෙන්නේ කියලා. මූලික වශයෙන් අපි හඳුනා ගන්නවා බදුක යන්නේ e-service එක හරහා return submission එකට යනකොට return submission එක කිරීමට අවශ්‍ය මූලික කාරණා මොනවද? ඒ තුලින් ගිහිල්ලා ඔබට අවශ්‍ය return එකක් කොහොමද හඳුනා ගැනීම කරන්න නැත්නම් තෝරා ගැනීම කරන්න. දැන් අපි දන්නවා CRD return එක ගත්තම return එක schedule 7ක් තියෙනවා. තව schedule ගන්නවා තියෙනවා. ඒක සමහර බදු ගෙවන ආයතනයකට මේ සියලුම schedule සදාල් වෙන්නේ නැහැ. ඒ අදාළ වෙන ෂෙඩියුල්ස් ටික හඳුනගෙන කොහොමද තමන්ට අවශ්‍ය තමන්ට ආයතනට අවශ්‍ය කරන තොරතුරු විතරක් සම්පූර්ණ කරලා රිටර්න් එක සබ්මිට් කරන්න කිඳේ පැහැදිලි කිරීමක් කරනවා. ඒකම මූලික හඳුනා ගැනීමක් රිටර්න් එක සම්බන්ධ තියෙනවා. ඒකම අපි දැක්ක සමහරලාට අපිට ඉත ඉස්සෙල්ල සෙෂන් කරන අවස්ථාවල අපිට අවබෝධය තමයි නිකන් ඔන්ලයින් එකක් එක්ස්ප්ලেইন කරාට ගොඩක් දෙනෙක්ට ඒක පැහැදිලි වෙන්නේ ඒ නිසා අපි මේ session එක තුළ ප්‍රධාන වශයෙන් උත්සාහ කරනවා යම් ප්‍රායෝගික ගානක් එක්ක සම්බන්ධ කරගෙන කොහොමද return එක සම්පූර්ණ කරන්න කියන එක පිළිබඳ සාකච්ඡාවක් ඇති කරගන්න. ඉතින් ඔබට ඒ සාකච්ඡාව තුළදී ඔබට ප්‍රශ්න ගැටු තියෙනවා නම් ඔබගේ chat box එක හරහා පුළුවන්කමක් තියෙනවා අපිට යොමු කරන්න. ඊට අදාළ කරුණු අපි ඉදිරියට කිරීම කරන්න. බරත් හොඳයි ඔබගේ තියෙන questions chat box එක හරහා ඒ අවස්ථාවදී යොමු කරනවා නම් ඒවත් පදනම් කරගෙන තවදුරටත් අපිට පුළුවන්කමක් තියෙනවා ඒ දේවල් පැහැදිලි කිරීම කරන්න. තර අවසානයේ අපි තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍ය questions තියෙනවා නම් ඒ සඳහා අපට අවස්ථාව දෙනවා. මේ විදිහට තමයි සම්පූර්ණ වෙන්නේ අපේ ක්‍රියාදාමය. මූලික වශයෙන් tax computation එක කරනවා. ඒකේ තොරතුරු පදනම් කරගෙන schedules ටික නිර්මා සම්පූර්ණ කරනවා. schedules වල ප්‍රතිඵලය මත return එක සම්පූර්ණ කරනවා. ඒ දිහා තමයි අපේ අද දවසේ වර්ක්ෂොප් එක අපි සැලසුම් කරලා තියෙන්නේ. මම මූලික වශයෙන් ආරාධනා කරනවා චමිලා ගබරත්න මහත්මියට ලොගින් එකක් එක්ක රිටර්න් එක කොහොමද අවශ්‍ය ආකාරයට සකස් කරගන්නේ කියන එක සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරන්න. එතනින් ඉස්සරහට අපි සෙෂන් එක ගලා යාම සිදු කිරීම කරනවා. චමිලා ඔබට අවස්ථාව. Thank you Mahesh. අපි බලමු කොහොමද මොනවද මූලික වශයෙන් රිටර්න් එකක් සබ්මිට් කරද්දී අපිට අවශ්‍ය වෙන කාරණා කියලා. එතෙන්දී අපි ඇත්තටම මේක බලාපොරොත්තු වෙන්නේ කම්ප්‍රෙහෙන්සිව් වර්ක්ෂොප් එකක් විදියට යන්න.
ඒකෙදී රිටර්න් එකක් සබ්මිට් කරන්න අවශ්‍ය වෙන මූලික දේවල් ඒ වගේම කම්පියුටේෂන් එක මයිස් පැහැදිලි කරා වගේ ඒ වගේම රිටර්න් එක ෆිල් කරලා රිටර්න් සබ්මිෂන් එක වෙනකම් පොයින්ට් එක ඊට පස්සේ ඔයගොල්ලෝ ලැබෙන ඇක්නොලෙජ්මන්ට් එකේ තියෙන නීතිමය රාමුව ඒ සම්පූර්ණ දේවල්ද දවසේ අපි කතා කරනවා හරි ඒ අනුව අපි බලමු මොනවද ඊ සබ්මිෂන් එකක් කරද්දී කෝපරේට් ටැක්ස් පේ කෙනෙක් විදියට අවශ්‍ය වෙන ප්‍රධානම දේ තමයි ඕනම කෙනෙකුට කෝපරේට් පාර්ට්නර්ෂිප් ඉන්ඩිවිජුවල් ඊ ලොගින් එක. එතකොට ඊ ලොගින් එක ගැන කතා කරනකොට ඊ ලොගින් එකේ කෝපරේට් සහ පාර්ට්නර්ෂිප් ටැක්ස් පේ කෙනෙක් සම්බන්ධයෙන් යන ක්‍රියාදාමය සහ ඉන්ඩිවිජුවල් ටැක්ස් පේ කෙනෙක් සම්බන්ධයෙන් යන ක්‍රියාදාමය පොඩි වෙනසක් තියෙනවා. කෝපරේට් සහ පාර්ට්නර්ෂිප් ටැක්ස් පේ කෙනෙක් ගැන ගත්තාම එයාට ලොගින් account දෙකක් අවශ්‍ය වෙනවා ඊ සබ්මිෂන් එකක් සිද්ධ කරන්න. එතකොට මූලික වශයෙන් එයාගේ ඇඩ්මින් ලොගින් එකක් තියෙන්න ඕන ඇඩ්මින් ලොගින් එක හරහා යූසර් කෙනෙක් යූසර්ස් ලව ඔතරයිස් කරලා තියෙන්න ඕන ඉන් අනතුරුව යූසර්ට තමයි රිටර්න් එක ෆිල් කිරීම සහ සබ්මිට් කිරීමේ කාර්යය කරන්න පුළුවන් වෙන්නේ නමුත් ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ ඒ අවශ්‍යතාවය නැහැ ඉන්ඩිවිජුවල්ට එක ලොගින් එකක් හරහා එයා අපෙන් ගන්න ලොගින් එක ගවර්න්මන්ට් එකෙන් ගන්න පාස්වර්ඩ් එක හරහා එයාට ලොග් වෙලා ඒක එයාගේ පාස්වර්ඩ් එකක් විදියට ක්‍රියේට් කරගෙන එයාට සම්පූර්ණ හෑන්ඩල් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට අපි දැන් කතා කරා මම මෙතෙන්දි බේස් වෙන්නේ කෝපරේට් ටැක්ස් පේ කෙනෙක්ගේ තත්ත්වය කතා කරන්න. එතෙන්දි ඇඩ්මින් ලොගින් එක කියන්නේ මොකද්ද? එතකොට ඇඩ්මින් ලොගින් එක කියන්නේ යූසර් කෙනෙක්ව ඔතරයිස් කරලා එයාගේ රෝල් එක ඇලෝකේට් කරන ක්‍රියාදාමය වෙනකන් කොටස තමයි ඇඩ්මින් ලොගින් එක. එතකොට මම ඔබට පෙන්වන්නම් සයිට් එකේ කොතනද ඊ ලොගින් එක තියෙන්නේ කියන එක. එතකොට ඊ ලොගින් එකේ ඇඩ්මින් කෙනෙක් විදියට සම්බන්ධ වෙනවා නම් එයා මෙන්න මේ authorization of staff tax agent කියන තැනින් තමයි ලොගින් වෙන්න ඕනේ. ඊට පස්සේ එයා එතනින් ලොගින් වෙලා authorization කරන්න ඕන එයාගේ use account එක authorize කරනකොට එයා ඇඩ්මින් කේ ලොගින් එකේදී තියෙන්නේ TIN number එක සහ password එක PIN එක අරගෙන PIN එක department එකෙන් ගන්න PIN එක එයා reset කරගෙන යනවා එතුලට ගියාට පස්සේ එයාට මේ වගේ UI එකක් තියෙනවා මේකේ මේ UI එකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම authorization කියන part එක එතකොට authorization එකේදී යාට පුළුවන් එයාගේ staff ID එක authorize කරන්න ඊට අමතරව එයා user ගේ සම්බන්ධයෙන් password user ID එකේ password සම්බන්ධයෙන් expire වෙලා තියෙනවා නම් ඒව change කරන්න ඒ කියන සියලුම කටයුතු තමයි admin password එකෙන් සිද්ධ වෙන්නේ. එතකොට ඇත්තම ගත්තොතින් company එකක් සම්බන්ධයෙන් partnership එකක් සම්බන්ධයෙන් ගත්තොත් මේක තමයි වැදගත්ම login එක වෙන්නේ. ඒකට හේතුව මේ මේකේට හැකියාව තියෙනවා userව change කර user ගේ role එක ඕනම අවශ්‍ය මොහොතක terminate කරන්න පුළුවන්. ඒ වගේම password reset කරලා එයාව disable කරන්න පුළුවන්. ඒ වගේ ඊට අමතරව යම් කිසි කාල පරිච්ඡේදයකට විතරක් එයා authorize කරන්න පුළුවන්. ඒ කාල පරිච්ඡේදය අවසන් වුණාට පස්සේ තවදුරටත් එයාව ඒ role එකේම තියන්න ඕන නම් ඒ නැවතත් එයාව ඒ කටයුතු සඳහා time එක extend කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඊළඟට prepare use accounts ගත්තට පස්සේ use account සම්බන්ධයෙන් කතා කරනකොට use accounts අපිට වර්ග දෙකක් මූලිකව දැක ගන්න තියෙනවා ඒ වර්ග දෙක තමයි prepare සහ approve කියන එක. එතකොට prepare කියන එක ගැන කතා කරොත් prepare නැවතත් අපිට කොටස් දෙකකට දක්වන්න පුළුවන් tax agent සහ SSID එකක් සහිත prepare කෙනෙක්. එතකොට මේ දෙන්නටම කරන්න පුළුවන් වෙන්නේ return එක prepare කරන කටයුත්ත විතරයි. එතකොට return එක prepare කරලා එයා submit කරන්න ඕන එයාගේ approve එකට. එතකොට අනිවාර්යයෙන්ම SSID prepare SSID එකක් තියෙන කෙනාට approve SSID එකකුත් එයා company එකට අවශ්‍ය වෙනවා. මොකද ඒ වෙනකන් department එකට මේක submit වීම සිද්ධ වෙන්නේ නැහැ. අපිට පෞගේ කාලවල තිබුණු අත්දැකීම් එක ගොඩක් queries ආවා. සමහර විට එයා use කරලා තියෙන්නේ prepare. එතකොට අන්තිම දවසේ ආ සබ්මිට් කරා කියනවා. නමුත් ডিপার্টমেন্ট එකේ රිටර්න් එක රිසීව් වෙලා නැහැ. ඒකට හේතුව තමයි එයා ප්‍රිපෙයාර කෙනෙක් විදියට සබ්මිට් කරලා තියෙන්නේ ඇප්‍රුවට. ඒ සබ්මිට් කිරීමෙන් ডিপার্টমেন্ট එකට රිටර්න් එක රිසීව් වෙන්නේ නැහැ. ඒ වෙනකන්
කාලය තුල සිදුවෙන ප්‍රිපෙයා කිරීම දෙපාර්තමේන්තුවල බලන්න හැකියාවක් නැහැ. ටැක්ස් පේගේ තත්ත්වය එන්ඩ් වුණාට පස්සේ අවසන් වුණාට පස්සේ තමයි ඩිපාර්ට්මන්ට් එකට මේක රිසීව් වෙන්නේ. ඒ ඊට පස්සේ තමයි ඩිපාර්ට්මන්ට් එකට මේක විසිබල් වෙන්නේ. චෙක් ඒකේ ඉදිරි කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔබ ලොගින් වෙන account එක use ID එක මොකක්ද කියන එක ගැන. ඒ අනුව ඔබ අවසාන දවසේ prepare කරා වුණත් අනිවාර්යයෙන්ම ඒ වෙනකොට approve කෙනෙක් create කරගෙන ඉන්න ඒ approve හරහා තමයි submit කරන්න ඕනේ. approve කියන කෙනා ගත්තාම ඇත්තටම approve super user කෙනෙක් වෙනවා. අපි ආ super user කෙනෙක් විදිහට හඳුන්වනවා. ඒකට හේතුව තමයි approve එකට පුළුවන් අර prepare කිරීමේ කටයුත්තත් submit කිරීමේ කටයුත්තත් දෙකම කරන්න. එතකොට අනිවාර්යයෙන්ම approve SSID එකක් පමණක් තිබුණත් මේ කාර්යය කරන්න පුළුවන්. ඒ නිසා ඒ ඔය කාරණාව ඉතා වැදගත් වෙනවා සහ අනිත් වැදගත් කාරණාව තමයි admin login එක. admin login එක responsibility එක තියෙන පුද්ගලෙක් අනිවාර්යයෙන්ම නිතරම use කරන්න ඕන. මොකද එහෙම නැති වුණොත් අපේ නිතර admin එක admin password pin numbers request කරනවා. ඒ වගේම change වෙනවා. එතකොට ඕගොල්ලොන්ගේ users ලා කීප දෙනෙක් ඉන්න පුළුවන්. VAT එකෙක් handle කරන්න පුළුවන්. income tax එක තව කෙනෙක් handle කරන්න පුළුවන්. pay එක තව කෙනෙක් handle කරන්න පුළුවන්. එතකොට එහෙම අවස්ථාවක් වුණාට පස්සේ සමහර විට ඔය admin account එක ආයතනයේ යම්සි බලයලත් නිලධාරියෙක් නියෝජිතයෙක් ළඟ නොතිබුණොත් අර හැම කෙනාම සැරින් සැරේ ඒගොල්ලන්ට ලොගින් වෙනකොට ක්‍රියේෂන් එයාලට අවශ්‍ය විදිහට user role එක adapt කරගන්න change කරගන්න department එකෙන් pin request ගන්න පුළුවන්. එතකොට ඒකේ බලපෑමක් නිසා සමහරට ඊළඟ userට ඒක ලොගින් වෙද්දි මොනවා හරි ගැටලුවක් වුණොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔය query එක අපිට මේ වෙනකොට ගොඩාක් ආපු ඇවිත් තියෙන query එකක්. ඒ නිසා නිතර department එකටත් pin issue කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දැන් pin issue කිරීමේ ක්‍රමවේදය තවදුරටත් smooth කරලා තියෙනවා. නමුත් ඔබ හොඳට මතක තියාගන්න ආයතනයේ බලධාරියෙක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් අපට ඕගොල්ලොන් වෙන අපහසුතාවය සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදියට අපිට වෙන අපහසුතාවයේ තරමක් මගහැරෙනවා, අඩු වෙනවා. right. ඊළඟට ලොගින් එක සම්බන්ධයෙන් කතා කරනකොට තවත් වැදගත් දෙයක් මං හිතුවා කතා කරන්න ඕන කියලා. ඇත්තටම මේ ප්‍රසන්ටේෂන් එක බේස් වෙන්නේ ඕගොල්ලොන්ගෙන් ආපු queries එක්කලම තමයි. එතෙන්දී හැම ගොඩක් දෙනෙක් ඉර වෙන්නේ, ගොඩක් දෙනෙකුට මේක කටයුත්ත ඉදිරියට කරගෙන යන්න බැරි වෙන්නේ login issues නිසා. එතකොට login issues වලදී විවිධ error messages ඕගොල්ලොන්ට එනවා. ඒ වෙන error messages එක්කලා මොකක්ද කරන්න ඕන කියන නිවැරදි අවබෝධය මං හිතන්නේ ඔයාලට නැතුව වෙන්න ඕනේ. මම ඒ සම්බන්ධයෙන් මේ messages ටික ආවට පස්සේ මේ messages සම්බන්ධයෙන් මොකක්ද ඔබ ගත යුතු ක්‍රියාමාර්ගය කියන එක කෙටියෙන් පැහැදිලි කරන්නම්. incorrect password. incorrect password කියලා ආවොත් අනිවාර්යයෙන්ම ඔබ විසින් ඇතුළත් කරන ලද මුරපදයේ password එකේ වැරැද්දක් නිසාම තමයි. සමහර විට capital simple මාරු වෙලා ඒ සමහරව ගොඩක් වෙලාට අකුරු ඉලක්කම් අනිවාර්යෙන් අපේ password එක digit 8යි. ඒකට යූස් කරන්න පුළුවන් ඇල්ෆා නියුමරික් අකුරු සහ ඉලක්කම් පමණයි. සයින් මාක් මුකුත් යූස් කරන්න බෑ. එතකොට මෙන්න මේක මේ තත්ත්වේ නිසා සමහරට ඉලක්කම් මූලට දානවාකට දානවා. ඔය මොනවා හරි ඕගොල්ලෝ එකම භාවිතා කරත් මොනවා හරි පොඩි හරි වෙනසක් ඉඳලා කැප්ස් ලොක් ඔන් වීම හරි මොනවා හරි නිසා මේක වෙන්න පුළුවන්. එතකොට නැවත මේ incorrect password එක යූස් කරන නිසා ඇති වෙනවා maximum concurrent threshold per user කියන මේ දෙවෙනි message එක එන්න පුළුවන්. ඒ කියන්නේ යා වැරදි password එකක් 3-4 වතාවක් use කරනකොට system එක lock කරගන්නවා. එතකොට incorrect password කියලා આવොත් එයා නැවතත් enter කරන්නේ ඒ password එකම නම් ඒක අපිට පාවිච්චි කරන්න බෑ. එතකොට incorrect password එක ගත්තොත් අපිට අවස්ථා දෙකක් තියෙනවා. අපි දැන් accounts දෙකක් ගැන කතා කරා. එකක් තමයි admin account එක, අනිත් එක user account එක. admin account එකේදී මේ incorrect password එනවා නම් අනිවාර්යයෙන්ම එයාට නැවත අලුත් pin එකක් ලබා ගන්න වෙනවා. ලබාගෙන නැවතත් reset කරගන්න වෙනවා admin account එක. user සම්බන්ධයෙන් කතා කරද්දී මේ message එක incorrect password කියලා આવොත් අපිට කිසිම ගැටලුවක් නැහැ. admin account එක හරහා
user ගේ password එක මම ඔබට මුලින් පැහැදිලි කරා වගේ authorization වල තියෙනවා password එක reset කරගන්න change staff password කියන එක. ඒ change staff password එක හරහා ගිහිල්ලා ඔබට user ගේ password එක reset කරන්න පුළුවන්. Maximum concurrent threshold per user කියන මේ දෙවැනි message එක user has exceeded කියන දෙවැනි array එක තුලින් කතා කරන්නේ. ඒකෙදි temporary suspend කිරීමක් කරන්නේ මොකද වැරදි password එකක් නිතර නිතර use කරෝතින් temporary suspension එකක් කරනවා. ඒක ඇත්තටම security basis තමයි ඒක කරන්නේ. ඒ නිසා විනාඩි 20ක් පැය භාගකින් පස්සේ නැවත නිවැරදි password එක යොදලා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මැසේජ් එකේ ඉන්න තව අවස්ථාවක් තමයි ලොගින් එක දෙකකින් මැෂින් කම්පියුටර්ස් දෙකකින් ලොග් වෙනවා account පාත් දෙකකින් ලොග් වෙන්න try කරනවා. එතකොට අනිවාර්යෙන් මේ error එක එන්න පුළුවන්. එතකොට නිවැරදි ආකාරයෙන් එකකින් log out වෙලා තමයි නැවතත් login වෙන්න ඕනේ. ඊළඟට තියෙන මැසේජ් එක ගත්තාම ඔල්රෙඩි ලොග්ඩ් ඉන් කියන එක ඔල්රෙඩි ලොග්ඩ් ඉන් කියන මැසේජ් එක ආවොතින් ඔගොල්ලෝ කලින් ලොග් වෙලා ඉඳලා නිවැරදිව ලොග් අවුට් වෙලා නැති නිසා තමයි මේ error එක එන්නේ. ඒ වුණොත් ඔයාට දැනට අපේ ඇත්තටම මේක අපි ඉදිරියේදී නිවැරදි කිරීමක් කරනවා ලොග් අවුට් ඔප්ෂන් එකක් දෙන්න. නමුත් දැනට ඔයාලට බ්‍රවුසර් එකේ address bar එක හරහා ලොග් අවුට් වීමේ හැකියාව තියෙනවා. තන මේකත් ඔල්රෙඩි මේකත් accounts දෙක සම්බන්ධයෙන් මෙන්න පුළුවන්. ඊළඟට user has not been authorized on behalf of this company මේ කියන message එක SSID එකක් සම්බන්ධයෙන් login එකක් සම්බන්ධයෙන් තමයි ඇති වෙන්නේ. يعني මේක ඇති වෙන්න කාරණා දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි මුල් අවස්ථාවේදී SSID එකක් හරහා login වෙන්න try උත්සාහ කරන කෙනෙක් ඒ login එක authorize admin විසින් authorize කරපු නැති අවස්ථාව. අනික් අවස්ථාව තමයි authorize කරලා තියෙනවා නමුත් තියෙන්නේ යම් කිසි කාල පරිච්ඡේදයකට පමණයි. එතකොට අපේ ඒ දීපු කාල පරිච්ඡේදය expire වෙලා. එතකොට සමහර මේ අපිට එන query එනවා කලින් දවසේ log වුණා අද log වෙන්න බැහැ කියලා. ඔව් ඒක වෙන්න පුළුවන්. එතකොට කලින් දවසේ දිනේ end date එක කලින් දවසේ දිනයක් වෙන්න පුළුවන් authorization එකේදී දීලා තියෙන. එතකොට ඒ දා රෑ 12න් පස්සේ ඒක වැඩ කරන්නේ නැහැ ඊළඟ දවසේ මොකද. එහෙමනම් මම ඔබට පැහැදිලි කරා වගේ admin login එකෙන් log වෙලා ඒ authorization හරහා තිනවා view company authorization. View company authorization වලට ගිහිල්ලා එතනින් පුළුවන් එයාගේ කාල පරිච්ඡේදය දික් කරගන්න. extend කරගන්න. කවද වෙනකන් දෙනවද කියන access role එකේ කටයුතු කිරීමට අවස්ථාව දෙනවද කියන එක. ඊට පස්සේ use account has been locked out කියන message එක. මේ message එකත් අර විදිහටම ගත්තාම admin account එක සහ user account එක හරහා දෙකින්ම ඇති වෙන්න පුළුවන්. use account එක හරහා මේ message එක આવොත් අපිට admin account එක භාවිතා කරලා එයාගේ password එක reset කරන්න පුළුවන්. ඒ password එක reset කරාට පස්සේ එයාට නැවතත් log වෙන්න පුළුවන්. ඒ admin account එක සම්බන්ධයෙන් මේ locked out කියන මේ message එක આવොත් ඒ කියන්නේ මේක account එක suspend කරලා permanent suspend කරලා ඒ password එක. ඒ නිසා නැවතත් ඔබට අලුත් password එකක් ලබා ගන්න වෙනවා. ඒ ලබාගෙන තමයි ඉදිරියට කටයුතු කරන්න වෙන්නේ. ඊළඟට අවසාන වශයෙන් අපි කතා කරනවා error message එක. Specific password is expired for security reason you are required to change on the next login කියන message එක. මේක ඇත්තනම දැනට security reason මත මේ account එකක password එක maximum change නොකර පාවිච්චි කරන්න අවුරුදු දෙකක කාලයක් ලබා දීලා තියෙනවා. අවුරුදු දෙකක කාලයක් තුළ එකම පාවිච්චි කරාට භාවිතා කරාට පස්සේ නැවත ඒක හරියටම අවුරුදු දෙක සම්පූර්ණ වෙද්දී සිස්ටම් එක ඔටෝමැටිකලි එක්ස්පයර් කරනවා. එහෙම අවස්ථාවක් වුණොත් නැවත පාස්වර්ඩ් එක ලබා ගන්න අවශ්‍යයි. ඒකත් ඇඩ්මින් පාස්වර්ඩ් එක සම්බන්ධයෙන් තමයි. යූසර් account එක සම්බන්ධයෙන් ගත්තොත් අපට ඇඩ්මින් පාස්වර්ඩ් එක භාවිතා කරලා පුළුවන් යූසර් ගේ පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න. ඒ අනුව ඔබට නැවතත් ලොග් වීමේ කටයුත්ත කරගන්න පුළුවන්. එතකොට ඩිපාර්ට්මන්ට් එක විසින්
නිකුත් කරන්නේ user pass admin password එක වමනයි user password එක අවශ්‍ය කටයුතු change කිරීම reset කිරීම කරගත යුත්තේ ඔබ විසින්මයි ඔබගේ admin account එක හරහා right මූලික වශයෙන් login එකක් සම්බන්ධයෙන් අපිට කතා කරනකොට ඔබට පැහැදිලි කිරීමට තියෙන මේ කරුණු ටික ඊළඟට අපි බලමු e service එක හරහා අපි මොනවද e-service එක හරහා return එකක් වර්තාවක් සම්පූර්ණ කරද්දී මූලික වශයෙන් අපි ළඟ තබා ගත යුතු අපි refer කරලා තියෙන ඕන දේවල් කියලා අවශ්‍ය ලියකියවිලි කියලා ඒකෙදි ප්‍රධාන දේවල් information තුනක් අපි ගාව තියෙන ඕන එකක් තමයි activity codes කියන එක department web portal එකේ user information වල දැනටමත් publish කරලා තියෙනවා economic activity codes මේක වෙනස් වුණේ නැහැ දැන් 2018 19 අපි update කරලා publish කරා ඒ වෙන ඒ ඉඳන් ඊට පස්සේ change එකක් වෙනසක් වුණේ නැහැ ඒ නිසා ඔබට ඒක භාවිතා කරන්න පුළුවන් ඊට අමතරව exemption codes තියෙනවා tax rate codes තියෙනවා මේ දෙක අපි year of assessment එක taxeru වර්ෂයක් පාසා මේකේ වෙනස්කම් සිදු වෙනවා ඒ නිසා අපි මේක ඒ අවුරුද්දේ ඒ taxeru වර්ෂයේ වාර්තාව ඉදිරිපත් කරනකොට මේක publish කරනවා ඒ වාර්තාව සම්බන්ධයෙන් අදාළ වෙන exemption codes මොනවද tax rate codes මොනවද කියලා එතකොට මේ සම්බන්ධ මේකේ ඔබ ලබා ගන්න ඕනේ මේ ඒ ටික download කරලා ඔබට ඔබගේ වාර්තාව සම්බන්ධයෙන් අදාළ වෙන්නේ මොන මොන sections ද කියන එක මොන tax rate codes ද කිත්තේ tax rate එකද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න තියන්න ඕන ඒ අනුව තමයි return එක පුර ෆිල් කිරීමේ හැකියාව තියෙන්නේ ඊළඟට මම කතා කරන්නම් ඇත්තට මේක ප්‍රැක්ටිකල් session එකේදී මම වඩාත් පැහැදිලි කරන්නම් මේ අවස්ථාවේදී මම පොඩි හැඳින්වීමක් විතරක් කරන්නම් මොනවද අපි e-submission return එකක් තුලින් ඔබට ලබා දීලා තියෙන සේවාවන් කියලා පහසුකම් මොනවාද කියලා එතකොට document uploading facility එක මේක අවශ්‍ය අද වාර්තාවත් සමග ඔබ බාර දිය යුතු වෙන අනිකුත් තොරතුරු මොනවද කියන එක ඒ තොරතුරු return එක submit කරන අවස්ථාවේදී return එකත් එක්කම බාර දෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔබට return එක බාර දීමෙන් පසුව submit කරන්නත් පුළුවන් ඒ දෙකම e-service එක හරහා ඒ අවස්ථා දෙකම e-service එකේ facilitate කරලා තියෙනවා සපෙලා තියෙනවා ඊට පස්සේ මම මේක UI එකත් එක්කම ඔබට තවදුරටත් පැහැදිලි කරන්නම් ඊට අමතරව අපට අවශ්‍ය වෙන option to select only the applicable schedule අපි manual return එකක් ගත්තොත් අපට මේ return manual return එක පුරවනකොට කොළ 13ක් schedules 13ක් තියෙනවා ඒක පෙරලා පෙරලා බලන්න ඕනේ නමුත් e-service එකේදී ඔබ දන්නවා නම් ඔබගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් සපේන වාර්තාවේ ඔබට අදාළ වෙන්නේ මොන මොන දේවල්ද කියලා මොන ඇප්ලිකේෂන්ස් ද කියලා උදාහරණයක් විදිහට exemption තියෙන්න පුළුවන් qualifying payment තියෙන්න පුළුවන් losses තියෙන්න පුළුවන් ඒ අවශ්‍ය දේවල් පමණක් තෝරාගෙන වාර්තාව පිරවීමේ හැකියාව තියෙනවා උදාහරණයක් විදිහට අපි business function එකක් නැති nil return එකක් submit කරන පුරවන්න ඕන අවස්ථාවක් ගත්තොත් ඒ ඇයිට මේ qualifying question සරහා කිසි හැමදේම නැත කියලා දාලා no කියන එක දාලා ඉස්සරහට ගියොත් එයා mainly පුරවන්න තියෙන්නේ schedules 3යි return එකට අමතරව schedules 3යි ඒ අනිවාර්ය වාර්තාවත් සමග සපයන්න ඕන අනිවාර්ය schedules ටික විතරයි business profit එක සම්බන්ධයෙන් ඔබගේ business profit එකක් නැහැ කියන එක සනාථ කිරීමට ඒක submit කරන්න ඕන nil return nil schedule එකක් විදියට tax rate schedule එක ඔබගේ tax liability එක බඳු බැදියාවක් නැහැ කියන එක සනාථ කරන්න ඕන ඒ වගේම credit schedule එක ඔබට කිසිදු credit එක බඳු බැරක් නැහැ කියන එක සනාථ කරන්න ඕන මේ schedules තුන පමණයි ඔබට සැපය යුත්තේ එතකොට පහසුවෙන්ම අනිත් schedules ගැන පෙර වද වෙන්න ඔබට අවශ්‍ය නැහැ
संपूर्ण कर More informative and quick guidance. Early alert on mistakes. E-submission එක කරහා අපි උපරිම තොරතුරු ප්‍රමාණයක් මිස්ටර් මහේෂ් වගේ පැහැදිලි කිරීමේ එක පැහැදිලි කරා අපි අවශ්‍ය වෙන තොරතුරු මේකේ පුළුවන් තරම් අපි ඕගොල්ලන්ට ලබා දෙලා තියෙනවා. ඒ වගේම තමයි guidance එක. Quick help message, tooltip message හරහා ඕගොල්ලන්ට මේක ඇප්ලිකේෂන් එකට අදාළ කැල්කියුලේෂන් එක මොකද්ද මේක කොහොමද කැල්කියුලේට් වෙන්නේ කියන එක යම් කිසි කේජ් එකකට වැලියු එකක් එනවා නම් ඒක ආවේ කොහොමද කියන එක ඒ වගේම ඒකට මේ යමක් ඔබ ඩික්ලෙයාර් කළ යුතු නම් ඔබට ඒ ඩික්ලෙයාර් කිරීමේදී ඒකේ සම්බන්ධයෙන් නීතිමය රාමුව ඒ දේවල් උපරිමයෙන් ලබා දීලා තියෙනවා ඉතින් ඉතා පහසුවෙන් දැනුමක් සහිතව ඔබේ වාර්තාව සම්පූර්ණ කිරීමේ හැකියාව තියෙනවා ඊට අමතරව ඇතැම් අවස්ථාවලදී ඔබ යම් කිසි වැරදි දත්තයක් ඇතුල් කිරීමට උත්සාහ කරනවා නම් ඔබ අතින් මිස්ටේකන් අත්වැරදීමකින් යම් කිසි දෙයක් අදාළ නැති තොරතුරක් ඇතුළත් කරන්න යනවා නම් වැරදි ආකාරයෙන් ඇතුළත් කරන්න යනවා නම් එතෙන්දී ඇලර්ට් මැසේජ් එකක් ඔබට එවෙලෙම සපයනවා මේක ඉස්සරහට ප්‍රොසෙස් කරන්න බැහැ මේ වැරද්දත් එක්ක කියලා එතකොට ඔබට निवेदी करवेदी वार्ता मेवन පුරවලා මේක ස්ටඩි කරලා බලන්න පුළුවන් තමන්ගේ කැල්කියුලේෂන්ස් කොහොමද එන්නේ මොනවද තව ගැදර් කරගන්න ඕන ইনফরমේෂන්ස් මොනවද කියන එක මේක වාර්තාව සම්පූර්ණයෙන් පුරවන්න කම්ප්ලීට් කරන්න මොනවද ඕන කියලා ඒ වෙනකන් ඔබට ඔබ විසින් ඇතුළත් කරන දත්ත නැවත බලා ගැනීම හැකියාව තියෙනවා අද කොටසක් කරලා තව සතියකින් ඉතුරු කොටස කරලා අවශ්‍ය තොරතුරු එකතු කරගෙන ඒ විදිහට සම්පූර්ණ වාර්තාව සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා එකම අපි හිතුවොත් එකව ඒ වෙලාවේ ෆිල් කරලා ඒ වෙලෙම සබ්මිට් කරන්න ඕන කියලා එහෙම අවශ්‍ය නැහැ මේ සේව් ඩ්‍රාෆ්ට් එක පහසුකම් ඔබට තියෙනවා එතකොට ඔබට පහසු ආකාරයෙන් ඒ භාවිත කරන්න පුළුවන් ඊළඟට තමයි සේව් ඩ්‍රාෆ්ට් එකත් එක්කම අපි කතා කරොත් අපි වැරදි තොරතුරු ඇතුළත් කරලා තිනවනම් අපිට මේක ඉවත් කිරීමේ හැකියාව තියෙනවද ඔව් ඇත්තටම රිටර්න් එකක් ඇප්රුවර්ගේ සබ්මිට් බටන් එක ක්ලික් කරලා දෙපාර්තමේන්තුවට සපේන අවස්ථාව වෙනතේ ඔබට නැවත මේක රිෆ්‍රෙෂ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් රිමූව් කරන්න පුළුවන්. මේ ඩ්‍රාෆ්ට් හදපු එක රිමූව් කරලා නැවත මුල ඉඳලා කට් වාර්තාව පුරවගෙන ඉස්සරහට යන්න පුළුවන්. හැකියාව තියෙනවා. එතකොට කිසි මේ e-submission එක සම්බන්ධයෙන් කිසිදු බියවීමක් ඇති අනවශ්‍ය බියවීමක් ඇති කරගන්න ඕනේ නැහැ මේක පිරෙව්වොත් එහෙම පිරෙව්වම තමයි අපිට ආයි මේක මුකුත් change කරන්න බෑ නමුත් manual return එකක් අපි fill කරවතින් අපිට ඒක erase කරලා නැවත මේක වාර්තාව සම්පූර්ණ කරන්න හැකියාව තියෙනවා කියලා නමුත් ඊට වඩා පහසුවෙන් මේ e-submission හරහා මේ පහසුකම කරන්න පුළුවන් ඔබ යම්කිසි දත්තයක් වැරදි ආකාරයෙන් ඇතුළත් කරොත් ඒක අයින් ඒක චේන්ජ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඇතුළත් කරපු දත්ත සියල්ලම වැරදි වගේ ඔබට දැනනවා නම් සම්පූර්ණයෙන්ම මේක රිෆ්‍රෙෂ් කරලා නැවත new ඔප්ෂන් එක යටතේ අලුතෙන් වාර්තාවක් පුරවන ආකාරයෙන් ඉස්සරහට ප්‍රෝගෙන යන්න පුළුවන්. ඊට අමතරව මම කතා කරා ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ better functionality through your company protocol. ඔබ සමාගමේ ඔබගේ ආයතනයේ ඕගනයිසේෂන් එකේ තියෙන protocol එක maintain කරන්න පුළුවන් approver සහ preparer කියන role එක හරහා. ඒ පහසුකම e-submission එකකදී තියෙනවා. ඉතින් මේක ටික තමයි ඇත්තරම e-submission එකක් සම්බන්ධයෙන් අපි ඔබට ලබා දීලා තියෙන අවස්ථාවන්. manual return එකක් ඔබ
පුරවනවා නම් ඒ අවස්ථාවේදී ඔබට බොහෝ දත්ත ලියන්න වෙනවා හැම කොටුවක් කොටුවක් ගානෙම දත්ත ලියන්න වෙනවා නමුත් e-submission එකේ calculation rules සලහා manual return එකක fill කිරීමේදී වතාවක් පිරවීමේදී යන් ඔබ ගත කරන කාලේ භාගයකට අඩු කාලයක් තමයි වැය වෙන්නේ ඒකට හේතුව ඊට ගොඩක් දේවල් system එකම ऑटोमेटिकली कैलकुलेट कर लगा ना इंसाउबर नेवत एक कैलेक किया गया ना एक अपीरवी में आवश्यकता भी आपने राइट अभी बालों में मैं किया ना पहासु काम टिकर ई सर्विस से कहा रहा को हम द यानी के ला प्रैक्टिकल थिंग राइट मामा ओबटे प्रोडक्शन ने कहा रहा को हम द ओ मेक e-submission return එක ගන්න ලබා ගන්න ඒ වගේම මම දැන් කතා කරපු වාසි සාගත තත්වයන් මොනවද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඊට පස්සේ ඊළඟට අපි practically බදු බෙදියාව ගන්න එක කළා වාර්තා පරිවර්තනයේ කටයුතු වෙනකම් යම් मुलिम कॉर्पोरेट टैक्स मन लोग इत पास एस एस पैदली करावे एस एस एक अदाल पासवर्ड तीन नंबर एक सह दीलती सिक्यूरीटी अक्रूटी दबा दील लॉगिन वेनवा लॉगिन पास पेनवा रिटर्न शेड्यूल मैनेजमेंट की अटते कॉर्पोरेट टैक्स रिटर्न तीयनवा इतम तरह मैं मुलिम पैदली करा අවශ්‍ය වර්තාවත් සමග සැපය යුතු අනිකුත් තොරතුරු ඔබ කොහොමද සැපේ ඔබට වර්තාව බාර දීමෙන් පසුව වුණත් නැවත බාර දෙන්න පුළුවන් කියන එක ඒ සඳහා අපි භාවිතා කරන්නේ මෙන්න මේ upload schedules and document කියන UI එක මම මුලින්ම ඒ ගැන පොඩ්ඩක් කතා කරලා එන්නම් මොකද අපේ අපිට මේක disturb නැතුව යන්න පුළුවන් ඉස්සරහට corporate tax pay corporate income tax කියන टैक्स टाइप पे क्या करते इतना तीनों अपलोड शेड्यूल्स एंड डॉक्यूमेंट में यहाँ रहा वो बटा ईयर ऑफ असेसमेंट टेकर तक सेर वर्ष या तुलना के लिए में वो बलाबादी तो बार दिन सूदा नाम वन वार्ता मनोवाद किए ने का इतना वर्ग विधि ये तीनों वा असेसमेंट किए ने का तोरा गाने असेसमेंट किए ने का तोरा के ना सपोर्टिंग डॉक्यूमेंट सपोर्टिंग डॉक्यूमेंट असेसमेंट एंड ऑडिट ए अटते ඔබට තියෙනවා වාර්තා අපි මෙතන දීලා තියෙනවා වාර්තාවත් සමග ඔබ ලබා දිය යුතු තොරතුරු මොනවාද කියන්නේ ඒ අවශ්‍ය ඔබ වාර දීමට අදහස් කරන ડોකියුමන්ට් එක සිලෙක්ට් කරලා මෙතනින් ෆයිල් එක සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරලා සබ්මිට් කිරීමේ හැකියාව ලැබෙනවා මේ සෑම ඔබට මේත් එක්ක එකවර MB 10ක් මෙගාබයිට් 10ක් වෙනකන් डॉक्यूमेंट्स अपलोड कराना पुलवां एक इट वड़ा वैडी ना ओबटा की वरक में का भाविता के लिए में सबमिट कराना पुलवां ये हम सबमिशन पॉइंट का खत्म अपि ये संधा एक्नॉलेजमेंट का निकूट करनो अरे अपि दम अपे प्रदान करता वेत आमु रिटर्न शेड्यूल मैनेजमेंट वाला कॉर्पोरेट इनकम टैक्स की ना मात्र का व तोरा ඒ වගේම ඕගොල්ලොන්ට ඔබට පුළුවන් 19 20 වර්තාව සබ්මිට් කරලා නැත්නම් මේ වෙනකොට ඒක උනත් සබ්මිට් කරන්න. මෙතන ඔබ දකින්නවා new කියන status new කියන තත්ත්වයක් තියෙන්නේ. එතකොට අපි මේක මුලින්ම සම්පූර්ණ කිරීමට යන්නේ. क्वालिफाइंग क्वेश्चंस यूआई एक तमाम या फिर लॉगिन नूने एक ऐसी ओबटे पे नवा कंपनी विस्तार टिक थी नवा ये वाके ये मुली मोबती तोरण तोरण नूने रेसिडेंट कंपनी का अग्द नॉन रेसिडेंट कंपनी का अग्द मुकाग्द इंडिट टाइप पे का
මොකද මෙතන quick help මම ඔබට පැහැදිලි කරා අපි guidance දීලා තිනවා quick help messages මගින් ඒකට මේ company සහ public corporations කරතහම මේ දෙක අනිවාර්යෙන්ම සම්පූර්ණයෙන්ම e-filing හරහා තමයි වාර්තාව සැපිය යුත්තේ ඒ guidance එක මෙතනම අපි ලබා දීලා තිනවා ඒකට මම මේ මුලින් පැහැදිලි කරා වගේ මේ තියෙන qualifying questions සරහා ඔබට අවශ්‍ය කරන शेड्यूल पमना तोरा मम मे उदाहरण मे शेड्यूल मुकुत नहीं आकार वार्ता मौलिक कारण पेहदली करना मम सियलुम देवाल नोकने सिलेक्ट करा किसी क्रेडिट क्वालिफाइड पेमेंट लॉसेस मोना दिखा करना अनु मट सबमिट की सिद्धवेंगे मेन रिटर्न शेड्यूल टू अनिवार्य शेड्यूल रिटर्न समग अनिवार्य शेड्यूल विराई मे अणुट पेनवा मे तेंग मे शेड्यूल की हाइपर लिंक नमु मेतन हाइपर लिंक पैदल मे अदाल शेड्यूल पमना मेतन ऐक्टिवलाबट शेड्यूल භාවිතා කිරීමෙන් මේ වර්තාව සම්පූර්ණ කිරීමේ හැකියාව තියෙනවා ඊට අමතරව මේකේ විශේෂ පහසුකමක් තමයි tax computation එක අපි අද කතා කරන්නේ වැඩි අවධානයක් යොමු කරන්නේ tax computation එක සම්බන්ධයෙන් 2017 අංක 24 දන්න අලුත් අපි දැනට ක්‍රියාත්මක වන දේශීය ආදායම් පනත 90 ඍජු ක්‍රමයේ 90 tax computation එක කරන්න කල යුතුයි කියන එක संपूर्ण बलापुर මම දැනට මේ දෙකක් නැහැ කියලා අපි සබ්මිට් කරන්නේ නැහැ කියලා දැම්මොත් මට ඕනේ ඇත්තට මේ අවස්ථාවේ මූලික ප්‍රොසෙස් එක පමණක් පැහැදිලි කරන්න. ඒ නිසා මම ඒ අවස්ථා දෙකක් නැහැ කියලා යනවා. ෂෙඩියුල්ස් දෙකක් නැහැ කියලා යනවා. ඊළඟට අපි සම්පූර්ණයෙන්ම මේක සම්පූර්ණ වார்த்தාවක් පිරිවීමේ කටයුතු කරනවා. ඊට අමතරව මේ සෙක්ෂන් 2 එක ගත්තා. සෙක්ෂන් 2 එක ඩික්ලරේෂන් එක මේන් රිටර්න් එකේ ඩික්ලරේෂන් කොටසේදී ඔබෙන් අහනවා ප්‍රිපෙයාර කෙනෙක් මේක සම්බන්ධයෙන් මුදල් ගෙවා මේ සම්බන්ධයෙන් කෙනෙකුගේ සහයෝගයේ වාර්තාව සකස් කිරීමට සහාය ලබා ගත්තද කියලා ඔබ ඒක එසේ වේ නම් ඔබ ඒක යස් කියන එක දාලා ඒ අදාළ කෙනාගේ තොරතුරු මෙතන ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා ඒ වගේම එයාගෙන් ඒ සම්බන්ධයෙන් ගනිපු සර්ටිෆිකේට් එකක් ඔබ අදර් ඩොකියුමන්ට් සමග ඇතුළත් කළ යුතුයි අද ડોකියුමන්ට් සමග අප්ලෝඩ් කරන්න ඕනේ. તો මම දැනට මේක නෝ කියන අවස්ථාව ගත්තොත් අපිට මේක නෝ නම් ඔබ විසින්ම විතරක් නම් මේ වார்த்தාව සම්පූර්ණ කරන්නේ මේ කොටස පමණක් පුරවලා ඉස්සරහට යන්න පුළුවන්. මම මූලික දත්ත ටික පමණක් එන්ටර් කරගෙන අත්‍යවශ්‍ය තොරතුරු පමණක් ඇතුළත් කරලා මේක ඉස්සරහට යනවා. ඒ වගේම ඔබ කීප දෙනෙකුගේ සහයෝගය ගත්තා නම් එකෙක්ගේ තොරතුරු මෙතන ඇතුළත් කරන්න yes කියන ඔප්ෂන් එක තෝරගෙන අනිත් අයගේ තොරතුරු සර්ටිෆිකේට් විදියට අප්ලෝඩ් කරන්න. next කියන ඔප්ෂන් එකෙන් මේ මම දැන් මේ වෙනකොට ඇතුළත් කරපු සියලුම තොරතුරු පද්ධතිය ඇතුළට ගන්නවා. ඔබ තාවකාලිකව ගන්නවා ඔබ සබ්මිට් කරන තුරු ඊට පස්සේ මේ අත්‍යවශ්‍ය ෂෙඩියුල් එක ෂෙඩියුල් 2 එක ඔබගේ බදු ආදායම් ඔබගේ ටැක්ස් ටර්නෝවර් එක ආදායම් ව්‍යාපාරයේ ආදායම සහ ඒකේ ලාභ සහ ගේන්ස්
declare කරන්න තියෙන schedule එක ඊළඟට ඒ ගැන අපි ඉදිරියේදී කතා කරනවා ඊළඟට tax rate table එක ඔබගේ මොනවද tax liability බදු බැඳියාව කියන එක දක්වන්න තියෙන එක ඊට පස්සේ credit සම්බන්ධයෙන් ඔබගේ මොනවද බදු බැර තියෙන්නේ කියන එක declare කරන්න තියෙන්නේ මේවා නැත්නම් මේවා නැහැ කියන එක පමණයි සඳහන් කළ යුත්තේ ඊළඟට ඔබට confirmation page එක ලැබෙනවා confirmation page එකේදී මේ confirmation page එක ඔබට print කර ගැනීම හැකියාව තියෙනවා ඒ වගේම මේකට අදාළව වර්තාව සමග තොරතුරු දැන් ඇතුළත් කරනවා ලබා දෙනවා නම් now කියන එක ලබා දුන්නොත් ඔබට upload document හරහා ඒක submit කරන්න ඒකට ගිහිල්ලා documents ටික upload කරන්න පුළුවන් එහෙම නැත්නම් later කියන එක දාලා යන්න පුළුවන් මේ ආකාරයෙන් තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ පස්සේ අපිට මේක මම ඔබට මුලින් පැහැදිලි කරා වගේ මේ පුරවපු තොරතුරු වෙනස් කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ වෙනකොට draft විදිහට save වෙලා තාවකාලිකව ඇතුළත් වෙලා තියෙන තොරතුරු ටික ඉවත් කිරීමට අවශ්‍ය වෙනවා නම් මේ ආකාරයෙන් මේක remove කරන්න පුළුවන් remove කරාට කරා කියලා කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ නැවතත් මුලින් ඉඳලා පුරවගෙන යන්න පුළුවන් මූලිකව මගේ හැඳින්වීමේදී ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වුණේ මේ මේ කොටස ඊළඟට අපි බලමු කොහොමද ගණනක් තුලින් බදු බැඳියාව ගණනය කරලා තියෙන තොරතුරු හරහා බදු බැඳියාව ගණනය කරලා ඒක schedule 8 එක හරහා tax computation එක භාවිත කරමින් ඒක ඒ දත් ඇතුළත් කරලා assessable income එක හොයාගන්නේ කියලා ඒත් එක්කම ඒ අනුව වර්තාව සම්පූර්ණ කරලා වතාව සබ්මිට් වෙන පොයින්ට් එක වෙනකන් කතා කරමු මම මහේෂ්ට ආරාධනා කරනවා ඉතුරු කොටස පාර ගන්න කියලා ඔව් මිස් කැමිලා මේ මූලික වශයෙන් මේ අවශ්‍ය තොරතුරු ටික සහ ප්‍රොසීඩිය එක පැහැදිලි කරා දැන් මෙතනදී අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ගානක් එක්ක පදනම් කරගෙන ඒක ගානක් එක කොහොමද රිටර්න් එකක් සම්පූර්ණ කරන්නේ කියන කාරණා जमील पैदली करा मूलिक वाशेन देने प्रोसीडी कोहमद डेट के पीएवर एम पीएवर संपूर्ण करी सामटती अभी डेट एंट क्राइम पास मे डेट डिपार्टमेंट पास विनाशकाम कर डिपार्टमेंट स्टेटस විතරයි දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් දැන්ට ඩ්‍රාෆ්ට් ලෙවල් එකේ තියෙනවද? කොච්චර ප්‍රමාණයක් සබ්මිට් කරලා තියෙනවද කියන ස්ටේටස් විතරයි අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ මේ තියෙන ෆැසිලිටි එක යූස් කරලා ඔබට හැකියාව තියෙනවා ඒ අවශ්‍ය දේ සකස් කරගන්න. මොකද ගොඩක් වෙලාවට ප්‍රිපෙයරින් ප්‍රිපෙයර් කරලා අප්‍රූවල් ලෙවල් එකට ගිහිල්ලා වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම මේ තුලම සිදු කරගෙන ඔබ මේ තියෙන පහසුකම පාවිච්චි කරලා නිවැරදි වර්තාවක් ලබා දීමේ අවස්ථාවය ඔබ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු මූලික වශයෙන් මම හිතන්නේ ඔබට පේනවා මම ෂෙයා කරපු ડોකියුමන්ට් එක ඔව් ડોකියුමන්ට් එක දැන් ෂෙයා වෙලා තියෙනවා නේද? බලන්න ડોකියුමන්ට් එක අපි ගානක් මූලික වශයෙන් පාවිච්චි කරන්නේ මේ ගානේ मूलिक इंफर्मेशन पास कंपनी नाम एटवा पीरियड मे कंपनी मूलिक वाशन नेचर ऑफ बिजनेस यूज मैनुफैक्चर अद प्लास्टिक इन प्राइमरी फॉर्म मोडेन एक बल थोड़ा थोड़ा इनकम स्टेटमेंट इनकम डीटेल्स यागे मेन बिजनेस इनकम इट अमतर मैं एक्सपोर्ट ऑफ प्लास्टिक प्रोडक्ट्स की मैं करना है एक लॉस से कंसल्ट सर्विस
right consult service එකක් තියෙනවා ඒකම foreign branch එකක් මෙයාක තියෙනවා ඒ branch එකෙන් දැන්ටමත් ඒ සිංගප්පූරුවේ තියෙන එතන tax කියවලා තියෙන්නේ අයිරාසයකට foreign credit එකක් තියෙනවා ඒකම consultancy service එකක් මෙයාට ලැබිලා තියෙනවා foreign service එකක් දීලා තියෙනවා එකින් foreign currency වලින් ලැබිලා තියෙන නිසා exemption එකක් තියෙන income එකක් තියෙනවා ඊට අමතරව යාගේ investment income තියෙනවා dividend received from the subsidiary company ලැබිලා තියෙන dividend එකකින් dividend declare කරලා තියෙනවා ඔබ දන්නවා එක exempt dividend එකක් තියෙනවා ඊට අමතරව gross dividend එකකින් dividend declare කරලා මෙයාට dividend එකක් ලැබිලා තියෙනවා profit and loss එකකින් මෙයා concern එක දීලා තියෙනවා 14000ක් tax එක deduct කරන්න කියලා right company ඊට අමතරව interest ලැබිලා තියෙනවා rent income එකක් තියෙනවා realization of investment asset capital gain එකක් තියෙනවා lottery income එකක් තියෙනවා. ඒතර මේ දේවල් ටික තමයි යගේ income පැත්තෙන් යාට ලැබිලා තින්නේ business සහ investment කියන category දෙකෙන් සැරට. ඊළඟට අපි number 2 එක විදිහට මෙතන එකතු කරා එයාගේ trading stock එක සම්බන්ධයෙන් තොරතුරු. එයාගේ නිෂ්පාදන කරන ආයතන එක स्टॉक संबंधी තොරතුරු දැන් පනතේ සෙක්ෂන් 13 වල හඳුන්වන්නේ ට්‍රේඩින් ස්ටොක් කියලා ඕපනින් ක්ලෝස් ඉන් සහ කොස්ට් ඔෆ් පර්චේසස් අපි එකතු කරලා තියෙනවා එකම තර්ඩ් පොයින්ට් එකේ රිපයර් ඇන්ඩ් ඉම්ප්‍රූවමන්ට්ස් වලට අදාළ තොරතුරු ඒක රාශිය කරගෙන තියෙනවා ක්ලාස් ඔෆ් ඇසට් වලට අනුව කොච්චර ප්‍රමාණයක් මෙයා ඉන්කර්ඩ් කරලා තියෙනවද මේ කාල සීමාව තුළදී ඒක මේ ගන්නේ ක්‍රීමට අවශ්‍ය වෙන රිටන් ඩවුන් වැලියු එකක් මෙතන ඇතුළත් වෙලා තියෙනවා ප්‍රීවියස් ඉයරේ එන්ඩ් එකේ තියෙන රිටන් ඩවුන් වැලියු එක එකම 0.4 එකේදී රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක්ස්පෙන්සස් වලට අදාළව තොරතුරුක් තියෙනවා මේ මොන ටයිප් එකේ රිසර්ච් එකක්ද මොකක්ද මේ රිසර්ච් ඉන්ස්ටිටියුෂන් එක සහ ඒකට ඉන්කර්ඩ් කරපු එක්ස්පෙන්ස් එක අතුරක් වෙලා තියෙනවා ඊළඟට අයි නම්බර් 5 බහට ගියොත් කැපිටල් ඇවන්ස් සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා ඔබ දන්නවා රිටර්න් එකේ ෂෙඩියුල් 8 එකේ පැහැදිලිව ඔබ අතුලක් කරන්න ඕනේ 2018 4කින් පස්සේ ඇක්වයා කරගත්ත වත්කම් සම්බන්ධයෙන් තොරතුරු සහ 2018 4කට ඉස්සෙල්ලා අත්පත් කරගෙන ඔබ ක්ලේම් කරන කැපිටල් ඇලන්ස් ක්ලේම් කිරීමේ වත්කම් වලට අදාළ තොරතුරු. ඊට අවශ්‍ය තොරතුරු අපි මෙතන ඒක රාශි කර ගන්න මේ තොරතුරු පාවිච්චි කරලා අපි ඉස්සරහා ගන්නේ කිරීම සිදු කරනවා. ඒකම 6 වෙනි පොයින්ට් එකේ අන්තර්ගත වෙනවා losses on realization of business asset and liability කියන එක සම්බන්ධයෙන් තොරතුරක් foreign currency loan එකක් receivable එකක් තියෙනවා ඒකේ cost එක සහ ඒක received වෙන අවස්ථාවේ තිබ්බ impact එකත් එක්ක loss එකක් create වෙලා තියෙනවා right හත් වෙනි point එකේ අපි අතුලත් කරන්නේ losses සම්බන්ධයෙන් summary එකක් දෙනවා දැන් ඔබ දකින්න පුළුවන් business losses සහ investment losses සහ foreign losses කියන දේවල් තියෙනවා පළතේ section 19 වල තියෙන ප්‍රොවිෂන්ස් අනුව losses සම්බන්ධයෙන් අඩු කරද්දී ඒ rate wise classified කරලා සහ යම් conditions එක තමයි මේ loss අඩු කරන්න ඕනේ. ඒත් මෙතනදී අපි හඳුනා ගන්නවා business loss වෙන් කරලා investment loss සහ foreign loss කියලා කියන්නේ. ඒත් මෙතනදී ඔබ දකිනවා loss එකක් incurred කරලා තියෙන 2016-17 ඉඳන්. ඒත් 2018-4 ඉඳන් 2017-27 කියන දේශාදයන් 50 අදාළ වෙනවා. ඒ අදාළ වෙන පනත ක්‍රියාත්මක වෙද්දී ඒ දක්වා ආපු loss එක 2018 incurred කරපු loss එකක් විදිහට සැලකන්න ඕනේ. ඒතර ඒ loss එකත් අවුරුදු 6ක් වෙනකන් ඔබට අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඊට අවශ්‍ය තොරතුරු මෙතන එක රාශි වෙලා තියෙනවා. ඒකම foreign source එකකින් loss එකක් තියෙනවා නම් foreign source එක තියෙන profit එකකින් විතරයි set off කරන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් අවශ්‍ය ප්‍රමාණය වෙන් කළ හඳුනා ගැනීම කරනවා. ඒතර ඉස්සරහ අපි explain කරාදී මේට අවශ්‍ය තියෙන තවදුරටත් තියෙන කන්ඩිෂන්ස් අපි තව පැහැදිලි කිරීම කරමු. ඒකම පොයින්ට් නම්බර් 8 එකේ අපි අන්තර්ගත කරා එක්ස්පෙන්ස් සම්බන්ධයෙන් තොරතුරු ප්‍රමාණය. මේකට හේතුව තමයි අපේ ෂෙඩියුල් 8 එකේ කම්පියුටේෂන් එකේ එක්ස්පෙන්ස් සම්බන්ධයෙන් සමරියක් ඇතුළත් කරන්න ඕනේ. accounts වල තියෙන එක්ස්පෙන්ස් එකයි සහ ඔබ specific deductions විදියට main deductions විදියට ගත්ත දේවල් වලින් අවසානයේ කොච්චර ප්‍රමාණයක් ඔබ disallow කරලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් සමර එකක් තියෙනවා ඊට අදාළ ප්‍රිපරේෂන් එකක් අපි මෙතන ඇතුළත් කරලා තියෙනවා ඒකම අද ඉන්ෆෝමේෂන් ෂෙඩියුල් 9 එකේ accounts වල තියෙන තොරතුරු
ඇතුළත් කරන්න වෙනවා share capital එක reserves ඒකම finance cost එක සම්බන්ධයෙන් ඒ දේවල් ඇතුළත් කරන්න ඕනේ ඒකම gross profit එක සම්බන්ධයෙන් comprehensive income එක සම්බන්ධයෙන් other comprehensive income එක sales සම්බන්ධයෙන් තොරතුරු ඒ දේවල් අන්තර්ගත කරන්න අවශ්‍ය තොරතුරු ටික මෙතන එක රාශිය කරගෙන තියෙනවා සමහර කෙනෙක් හිතන්න පුළුවා අපි return එකත් එක්ක account submit කරනවා ඇයි schedule 9 එකේ තවදුරටත් මේ accounts වල තියෙන තොරතුරු ඉල්ලන්නේ කියලා හැබැයි ඒකට පදනමක් තියෙනවා department එකේ ඉස්සරහදී අරමුණක් තමයි ක්‍රමිකව අවශ්‍ය accounts වල තියෙන අවශ්‍ය තොරතුරු ප්‍රමාණයත් return එක හරහා ලබාගෙන අනාගතයේ අවශ්‍යතාවය මත විතරක් ඒ අවශ්‍ය accounts ලබා ගන්න. ඒත් ඇත්තට මේකෙන් අදහස් කරන්නේ system එකක් තුල data store කරලා තියෙනකොට system එකේ performance වල තියෙන impact එක අඩු කරලා අවශ්‍ය කාරණා අවශ්‍ය අවස්ථාවකදී බදු ගෙවන්නකින් accounts ටික අරගෙන ඒ begin වෙන පුළුවන් ඒ අදාළ දේවල් සම්පූර්ණ කිරීම තමයි ප්‍රධාන වශයෙන් අරමුණු වෙන්නේ. ඒකට ගත step එකක් විදිහට තමයි schedule 9 එක ඇතුළත් කරලා තියෙන්නේ. ඒ සඳහා තමයි ඔබ දැනටමත් audit accounts බාර දුන්නට submit කරාට යම් ප්‍රමාණයක summarize data ප්‍රමාණයක් අපි schedule 9 එකෙන් ගන්න. ඊට අදාළ දේවල් මෙතන ඇතුළත් කරලා තියෙනවා. ඒකම ඒකත් එක්ක අතිරේක තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. bad debt written off value එකක් තියෙනවා. donations to the covid fund එකට සම්බන්ධ තොරතුරු තියෙනවා. ඊළඟට 2016-17 ඉඳන් government donations එකේ carry forward balances එක සහ මේ වර්ෂයේ donations ටික තියෙනවා. අවසානයේ points එක දෙක 10 point එක ඇතුළත් වෙලා තියෙනවා. මේ company එකට තියෙන credit මොනවද කියන එක. එක එක sources වලින් තියෙන credit සම්බන්ධයෙන් සහ SA payments කරලා දෙනවා. ඒ දේවල් ඇතුළත් වෙලා තියෙනවා. ඒකම 11 වෙනි කරුණේ tax payer ගේ note එකක් තියෙනවා. ඔබ දකින්න ඇති return එක බැලුවා නම් schedule 9 එක අන්තිමේ tax payer පුළුවන් යම් note එකක් අන්තර්ගත කරා. එතෙන්දී ඔබගේ මේ note එක ඉතාමත් හොඳට ඔබ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ ගන්නේ කරද්දී යම් specification එකක් තියෙනවා නම් ඒ ගන්නේ කිරීම තුළ යම් ගන්නේ කිරීමක් නැවත department එකේ office එකේ බලද්දී ඔබට highlight කරලා මෙන්න මේ කාරණේ පෙන්වන්න තියෙනවා නම් ඔබට ඒ සටහන මේක අන්තර්ගත කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් taxpayer ගේ note එක අපි මෙතන එකතුවත් කරලා දෙනවා. මේ profit එක specifically separate calculation එකක් කරලා තියෙනවා. right ඒකම tax rate application එක කරද්දී qualified payment add කරලා තියෙන 24% rate එක. මේ විදිහට විශේෂ කරුණු සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. ඒකම අපි විශේෂයෙන් මෙතන සටහන් කරා මේ ටිකක් සමහර වෙලාවට ප්‍රායෝගික වුණාට සමහර තැන් වල hypothetical කරුණු ඇතුළත් කරලා තියෙනවා. මොකද ඒ සමහර වෙලාවට compelling nature එකේදී එකම කරුණු ඒ සම්පූර්ණයම company එකට අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි අපි මේ explain කරන්න යන්න උත්සාහ කරන නිසා සම්පූර්ණ ප්‍රමාණය සමහර කරුණු එකතු කරලා දාලා තියෙනවා. ඒතර ඔබ දකිනවා මෙන්න මේ ගාණක් example එකක් වගේ වුණානේ අපි අත්‍තර මෙතන කරලා තියෙන්නේ company එක data summarize කරලා තියෙනවා. රිටර්න් එක සම්පූර්ණ කරන්න අවශ්‍ය කම්පැනි එක ඩීටේල්ස් එක සම්පූර්ණ කළා තියෙනවා. ඒතර අපි ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ දැන් e-service එක හරහා data ඇතුළත් කරලා right සම්පූර්ණ කරගෙන වැඩි කාල සීමාවක් ඔබ ගත කරගෙන ගියොත් එතනදී online ඉන්නකොට යන කාල සීමාව data සම්බන්ධ තියෙන දේවල් සමට වතරතුව connection drop වෙන්න පුළුවන්. ඒ සියල්ලටම සොලියුෂන් එකක් විදිහට ඔබ රිටර්න් එක සම්පූර්ණ කරද්දී ඔබේ කම්පැනිට දාලා තොරතුරු ටික සාරාංශ කරලා එක් රැස් කර ගැනීම කියන එක ඉතාමත් වැදගත් කාරණයක්. ඒකම අමතරව තව ක්‍රමයක් තියෙනවා. සරින් සරේට ඔබ ඔබගේ ඩ්‍රාෆ්ට් එක අප්ඩේට් කර කර සේව් ඩ්‍රාෆ්ට් විදිහට තියාගෙන යන්නත් පුළුවන්කම තියෙනවා. අපි ඇත්තටම යෝජනා කරන්නේ දැන් ඔක්තෝබර් මාසෙ මුල නොවැම්බර් මාසෙ right මාස එකමාරක් හෝ දෙක කාල සීමාවක් තියෙනවා. දැන්ම ඔබ ඔබේ කම්පැනි එකේ රිටර්න් එක ඕපන් කරලා right ඒ අවශ්‍ය තොරතුරු ටික ඒ රිටර්න් එකට ෆීඩ් කරන්න ෆීඩ් කරලා සේව් ඩ්‍රාෆ්ට් එකක් විදිහට තියාගෙන යන්න. ඒක සේව් ඩ්‍රාෆ්ට් එක මාස 6ක් වෙනකන් සිස්ටම් එකේ තියෙනවා. ඔබ ඒ ඩේටා ෆීඩ් කරා කියලා ডিপার্টমেন্টে බලන්න පුළුවන් කමක් නැහැ. right ඔබ සබ්මිට් කරනකන් ডিপার্টমেন্টে තොරතුරු බලන්න පුළුවන් කමක් නැහැ. ඔබ නැවත නැවත මේක වෙනස් කරලා එඩිට් කරන්න හැකියාව තියෙනවා. ඔබට සම්පූර්ණයෙන් අයින් කරලා අලුතෙන් ගන්න ඕන නම් අර මිස් චැමිල් පැහැදිලි කරා වගේ සම්පූර්ණයෙන් අයින් කරලා ආයෙත් අලුත්ම රිටර්න් එකක් විදිහට සම්පූර්ණ කරන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ ඔබගේ කම්පැනි රිටර්න් එක අවසාන මොහොත වෙනකන් ඉන්න එපා. නොවැම්බර් එන්ඩ් වෙනකන් ඉන්න එපා සම්පූර්ණ කරන්න පටන් ගන්න. ඔබ අද ඉඳන් ඔබට හැකියාව තියෙනවා ඒ දේවල් සම්පූර්ණ කරලා තියෙන තොරතුරු ටික එක්ස්ට්‍රැස් කරලා සේව් ඩ්‍රාෆ්ට් එකක් විදිහට පවත්වාගෙන යන්න.
योजना मौलिक वाचन गान पेहदली क्रीम कर इलांट अभी बलू अपे सिस्टमिक लोकेला सिस्टमिक मेक पेहदली क्रीम कर एक विशेष सदाकान तीन तोरत अभी अत्र सिस्टम दंड फीट कर इक हेतु अभी उत्साह सेशन काल सीमा फीट कर फीट कर उत्साह फीट कर सिस्टम शेड्यूल पेहदली अभी बलम रिटर्न अदाल डिस्कशन कर मौलिक वाशन प्रोसेस मिथन संपूर्ण रिटर्न डेटा पेहदरी क्वालिफाइड क्वेश्चन हमें ओपन पेन हाइपरलिंक हमें शेड्यूल वन शेड्यूल नाइन ओपन पेन मेन रिटर्न डेटा अतला किसीम तक डेटा एंट कर शेड्यूल सब शेड्यूल एंट कर डेटा पदराम कर मेन रिटर्न डेटा फीडलाती हम विला अब मेन रिटर्न डिरेक्ट कंप्लीट कर अभी अंडोनी एक सब शेड्यूल शेड्यूल कंप्लीट कर पास ऑटोमेटिकली सिस्टम डेटा मेन रिटर्न मेनू रिटर्न संपूर्ण कराना सब शेड्यूल कंप्लीट कर ला शेड्यूल कंप्लीट कर लरंग मेन रिटर्न संपूर्ण कर फैसिलिटी हकी आवागे रिटर्न डेट संपूर्ण कर बलम अभी सामान्य प्रोसेस कंप्यूटेशन संपूर्ण कर इवर विलाता रिटर्न शेड्यूल एनवा कंप्यूटेशन संपूर्ण कर राइट दें अभी इन शेड्यूल एटे पार्ट बी शेड्यूल एट मे शेड्यूल एट कोटा स्तुना अंतर्गत शेड्यूल वन टू थ्री मे तुला पुलवां बिजनेस इनकम हदागन इन्वेस्टमेंट इनकम हदागन अदर इनकम हदागन इट हदार तुर संपूर्ण कर समहलाम कंप्यूटेशन या मे रिटर्न गलती सह ऐ ऋजु क्रमेट दे अभी योजना करेंटेशन कर पेहदली पानते तीन वगा पेहदली सदा उब ऋजु क्रमेटते तुरत सफीम सिद्धुक्रमेटते करण बैग करण पुलांकमा टेबल पावचिकल कैलकुलेशन करण पुलांकमा अब पानते दहन वगा तुंगिनी उप वगा उप डिडक्शन प्रिसाइसली मेन्शन डिडक्शन करोड़ ट्रेडिंग अलवांस ट्रेडिंग अलवांस कैलकुलेट करना आकार वैडी भरत बीमा कलवा रिजु क्रम अर्थे कंप्यूटेशन कर अनेतम रिजु क्रम अर्थे क्राइम पास डिपार्टमेंट सह बदगुआना पेहदी गण की करना सर सर तुरु इली बदगुआना खरदर पात्र प्रमाण अवकर्ण मे प्रिपरेशन उब उबगे आदायटी पेहदली सदाहन करबगे वीदांग क्रीम टीका पेहदली सदाहन कर गणन क्रीम तुरा उब निवरदी अतुला उबगे डिक्लेरेशन पेहदली लबादी सिद्ध कर एक डिपार्टमेंट डिपार्टमेंट उबगे वार्ता परशील करादी रिव्यू करादी पेहदली मे तुरा तुटी प्रमाण प्रधान दिवनी आरमाय अभी दाकिन बदगान विविधाकार गणने क्रीम करेट गण क्रीम विविधाकार गण क्रीम सामान सामान तीन तुर तुर प्रमाण विना स्वीम तीन इतने एक समागम विगणने अवसाने विन तुरु उत्साहूलेशन लगा
एक प्रधान अरमुनी सलाहला मैंडेटरी किन दे आप अतुलकल ने है मुकद बदुगान ना मेकर फैमिली वेन नोने अबे अनागते अनिवार्य मैंडेटरी तैंते आनवा एक बा दंग अभी मेनो रिटर्निंग आयिंग मेला 100% ई फाइलिंग के पत्र का कॉर्पोरेट के इनकोटा अपने मेक पुलवा तव दुरट डेवलप कर अपने तामत इक्मनी पहासु वेन सरल कंप्यूटेशन करला ओबगे रिटर्न एक बार दी में हकियाव अपने लबा देने पुलवा अभी मैं और दिन गाने एक्सपीरियंस है तेक इला करता और डेवलपमेंट करना आवा कराने टांगे नो इन सब मांग अरे मूलिंग क्यों वागे में ओबड़ा त्यम योजना तीन वनां अपने योग कराना एपी लिवाना अनिवार्य आप याद आवधाने योग कराना सदी पहली दिन हरे अभी बाला वो शेड्यूल एट टेकर की ही ला शेड्यूल एट टेके मनोद अंतर्गत करानो शेड्यूल एट टेके अतुलाते ने बिजनेस इनकम के संबंध में तो बिजनेस इनकम के सेक्शन सिक्स से कर अदाल इनकम टेक अंतर्गत करे सर्विस सप्लाई का तीनो लोकल सर्विस मिलियन हाई फॉरेन सर्विस का तीनो ये देखा मैं तो कल मिलियन हाई कैथुलाक करो एक आगे मेन बिजनेस प्लास्टिक मटेरियल सेल्स करना कंसीडरेशन रिसीव्ड इन रेस्पेक्ट ऑफ ट्रेडिंग स्टॉक सेल्स संबंधे अतुलात करो अब परशील करते हेम अभी दीपुगा तोरतुटे मे तोरत प्रमाण अर शेड्यूल अतुलात कल संपूर्ण आदाय मिलियन हाई मिलियन अटसिय नाम देखे मेकत्व मिलियन अटसिय पहलवा बिजनेस इनकम टोटल अमाउंट डिराइव किए ने अतुलाट संपूर्ण सिस्टम कैलकुलेट कर बिजनेस आदाय आदाय अतुलाट इलाट बला प्लास्टिक एक्सपोर्ट कर बिजनेस एक लॉस से काम राइट लॉस से काम वेतन एक लॉस से काम वेतन සම්පූර්ණ කිරීම කරන්න ඕනේ right එතකොට ට්‍රේඩින් ස්ටොක් එකේ කන්සිඩරේෂන් එක අතුලත් කරා right ඊළඟට සර්විස් ඉන්කම් එක අතුලත් කරා right ඒ දෙකම අතුලත් කරලා සම්පූර්ණ අගය අපි ගන්න කිරීමක් කරා right හරි ඊළඟට බලන්න මෙතන තියෙනවා 1 million consultants fee එකේ exemption එක right ඒ exemption එක අපි අයින් කරනවා යටින් exempt amount කියන එක ගාවදී final withholding මොකුත් නැහැ right final withholding මොකුත් නැහැ ඔබ දන්නවා මේ ආසන්නයේ තිබ්බ tax changes වල අනුව දැන් dividend සහ interest dividend කියන එක company final withholding category එකකින් අයින් කරලා තියෙනවා වර්තමානයේ විදිහට final withholding කියලා තියෙන්නේ lottery එකකින් ලැබෙන ආදායම විතරයි right ඉතින් අපි exemption එක service fee එක සම්බන්ධයෙන් exemption එක අයින් කරලා टोटल एक्सक्लूडेड अमाउंट अद उडिंग हाँ मिलियन अटसिय पहाल वन मिलियन अड़कर पास अभी हाँ नेट अमाउंट डिराइव किए मिलियन अटसिय दाहतरा संपूर्ण व्यापारी विधि आदाय बदगण पावचिक एक दिन बोलवा शेड्यूल एट एक शेड्यूल एट एक ऋचु गणने की रीमा कर लो संबंध कर लो नहीं बिजनेस इनकम में कैलकुलेशन है आते क्या है भाई इतन दी अभी उत्साह करने वा उबगे अकाउंट्स का तीन ना ग्रोस इनकम में का तेक उब बादू करने से ना पावीच करना वैल्यू के सांसांद नहीं कर ला यम गैलर रीमा से दूर करा ने उब दाखिला अरे दीपु टेबल लेके तीन विधिया टम ग्रोस इनकम में का तो मिलियन आठसी विसी इकाई लक्ष्य तुनाक दिए राइट ए प्रमाणे बिजनेस इनकम के अर्थे अभी दान टमा थान दुना के ना तीन वा मिलियन आठ से दाह हाथरा थान दुना के नहीं में कर लेती राइट तेरा अनागत या भी कताया करनु वा इन्वेस्टमेंट इनकम में का ये इन्वेस्टमेंट इनकम में का अर्थे तभी मिलियन हाथरा थान दुना के नहीं में कर लेती वो ये देख कर अरे मिलियन आठ से विषय का लक्ष्य तुम्हें अडू कराएं पास से अवसान इतरु एन नोने एक्सक्लूडेड इनकम में का 3.3 मिलियन संपूर्ण
හඳුනා ගැනීම සිදු කරා right right අපි බලමු business income එකේ deductions පත්‍රය යන්න business income එකේ deductions පත්‍රය යන්න right ඒකම තව දෙයක් මතක් කරන්න ඕනේ schedule 8 එක සම්පූර්ණ කරන්න යද්දී ඔබ අපි ඇත්තටම යම් ප්‍රමාණයක මේ අවුරුද්ද ඩෙවලොප්මන්ට් කරා ඉස්සර schedule 8 එක මීටර පොඩක් දිගයි දැන් කොටස් 3කට බෙදලා තියෙනවා අපි ඒකෙන් යම් ප්‍රමාණයක බලාපොරොත්තු වෙනවා මේ ටයිම් අවුට් එක කියන එක වළක්වා ගන්න මොකද සිස්ටම් එකේ security පැත්තෙන් අපි තියලා තියෙනවා ටයිම් අවුට් එකක් 10 seconds ගියාන් පස්සේ ඔය මුකුත් කරේ නැත්නම් ටයිම් අවුට් එකක් යනවා ඒතර අපි schedule එකක් ඇතුලේ ඉන්නවා කියන එකෙන් සිස්ටම් එක හඳුනා ගන්නෑ ඔබ වැඩ කරනවා කියන එක ඒතර ඒ නිසා ඔබ යම් කාල සීමාවකට සැරයක් सेव ड्राफ्ट दान इतकोड़ किसी प्रश्न या सेशन का संपूर्ण करके हकी आवती है बलापड़ती मे आवर्दान एक्सपीरियंस मेक तीन थोड़ी ये अपहसता आवम करें पाकने हर अभी बलो बिजनेस इनकम अभी फलवी अड़की कराने अलवेंस फॉर ट्रेडिंग स्टॉक तो अभी अंतर्गत शेड्यूल 8B की राइट तो अभी इसलगा अभी हाँ ओपनिंग बैलेंस कॉस्ट ऑफ पर्चेस क्लोजिंग बैलेंस दीवाल्टी का अंतर्गत कर अलवेंस फॉर ट्रेडिंग स्टॉक एत्र मेक हर सामान कॉस्ट ऑफ सेल्स सामान अब अकाउंट्स वाल तीन क्लोजिंग स्टॉक वैल्यू करने का टैक्स वाल तीन क्लोजिंग स्टॉक वैल्यू करना देखा अत्र विनाशकम आती विनाशकम सामान लाट अकाउंट्स वाल गैलपीम आई टैक्स वाले गैलपीम अत यम आगे विनाशतम तीन पुल राइट अब मिथंदी अभी पहले जो सटहन कर लीनो शेड्यूल 8B के अतुले ओपनिंग बैलेंस कॉस्ट ऑफ पर्चेसेस की नदी वाला अंतर्गत कर क्लोजिंग स्टॉक के दम में पास अवसाने सिस्टम में हंदुना के नियम करना कोचर प्रमाण अलवेंस फॉर ट्रेडिंग स्टॉक की दिए अड़ू कराने है कि आव तीन तो ये आगे अब संपूर्ण करना को बिजनेस इनकम में खेल बल बिजनेस इनकम के संपूर्ण लाभ दिन बिलियन 550 अलवेंस फॉर ट्रेडिंग स्टॉक्स के ला अतुलत लाभ दिन बिजनेस कैलकुलेशन ने कर दिया राइट राइट दें बलान बिजनेस कर दिया बिजनेस के पहले सदांग लाभ दिन अलवेंस फॉर ट्रेडिंग स्टॉक मिलियन 550 राइट राइट ये भी जेटर अभी पहले एक संपूर्ण करना अलवेंस फॉर ट्रेडिंग स्टॉक मिलियन 550 राइट देवन हुआ अभी आना रिपेयर एंड इंप्रूवमेंट्स की ना तना रिपेयर एंड इंप्रूवमेंट्स सेक्शन 14 वाला जाते अभी हाँ दुना के नियम कराने या वाक्कम व्यापार दिन वाक्कम संबंधी रिपेयर एंड इंप्रूवमेंट्स तीन वाला ये देवल अड़ुकिरी में हकियाव तीन वाला प्राग्दन स्वभाव वेदांत अतुलत्व है भाई या लिमिटेशन ने कर यातात्व तमाम अड़ुकिरी में करा तर अभी बालमो शेड्यूल 8C के यातते कोहोद ये देवल अंतर्गत कराने के शेड्यूल 8C एक फैसिलिटेट करना इट अदालत तोड़ तोड़ का अतुलत करा तो बलान क्लास ऑफ एसेट यात्रा दे तमाय थी ने क्लासेस पहाड़ तीनों वार इस राज तावत क्लास या कैटबिन थी ने या इंकर्ट करापु एक्सपेंस का सराहन करान नोने प्रीवियस ये एक इंडिकेटर दी बस रिटन डाउन वैल्यू एक ये वक्त का मर्ड करान नोन सराहन करान नोने इधर कोड़ा सिस्टम मेकिंग कैलकुलेट कर लगान नोवा अमाउंट अलाउड की न प्रमाणे कोचर थी ना दकियला राइट अमाउंट अलाउड प्रमाणे इंकर्ट कर प्रमाणे देखे अड़ू आगे हांदुर गान नोवा अमाउंट डिडक्टिबल किए न कारण है तोड़ा बेतन दी लिमिटेशन ने कहती ना बदान नोवा क्लास 4 एक सिर्फ पहाक प्रीवियस ये एंड के तीन बैलेंस के सिर्फ पहाक में न काम ओबट वेदम अड़ू करान पुलवा अनिकुत क्लासेस वाली प्रीवियस ईयर के इंडिकेटर दी पर रिटन डाउन वैल्यू के अंतर डिप्रिशिएबल बेस के सिर्फ विस्तार के नकाम रिपेयर एंड इंप्रूवमेंट्स की नदीबल अड़ू कराना पड़ो दैट इट बड़ा वैरी प्रमाण या तीन और ने आप यदि उदाहरण के मतलब तीन और क्लास 2 की ना लाइन ने क्लास 2 के आ इंकर्ट करनो लक्ष्य तुना अब भाई प्रीवियस ईयर के इंबैलेंस या तक का टाइम पास या अलाउ कराना पड़ो प्रमाण तीन 240000 एना डिडक्टिबल लेगा 240000 60000 बैडिंग में सीमा टोटा बैडिंग में आउट में एक्सपेंस का इंगर्ड कर दिया तो ए प्रमाण है में आउट में वीडियो माप की तरह हम लोग आगे नियम कराने पुलवां का मापने है भाई
डिप्रिसिएशन बेस से कर इलाका उधर मुला डिप्रिसिएशन बेस से कर में आटा ऐड करी में है किया बाती ना आप एक अ मैंने महादुना के निमा कर ला बैंक कर ला कानून एक अम में क्लासेस पहे में अमाउंट डिडक्टिबल कीने का टोटल अमाउंट डिडक्टिबल कीने का तुरंत एक तो कर ला थी ना में टोटल अमाउंट डिडक्टिबल लेकर तो हमारे अभी अवसान है आराय जाने बिजनेस इनकम के मेन कैलकुलेशन एक बेहतर राइट अपने दाखी ना बोलवा बैक गया ना बैक गई ला एट टेकर आप याना वा एट टेकर याना कोटा एट टेकर दी हाँ दुरा करना बोलवा अदाल वर्णना कम बेहतर ना एक तो वाला अवेल दें राइट अभी इलाके टे आंग තුන්වෙනි ෂෙඩියුල් එක කියන්නේ ඩිඩක්ෂන්ස් වල තුන්වෙනි කරුණ සම්බන්ධ රිසර්ච් ඇන් ඩෙවලොප්මන්ට් එක්ස්පෙන්සස් කියන එක ෂෙඩියුල් 8D රයිට් ෂෙඩියුල් 8D එකේ අන්තර්ගත වෙනවා රිසර්ච් ඇන් ඩෙවලොප්මන්ට් එක්ස්පෙන්සස් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අඩු කිරීමක් කරගන්න. ඒතොර අපි බලන්න ෂෙඩියුල් 8D එක තියෙනවා නේචර් ඔෆ් බිස්නස් කියන එක ඔබ ඇතුළත් කරන්න ඕනේ. टाइप ऑफ रिसर्च की एक मेरे वाला ड्रॉप डाउन लिस्ट तीनों अब एंटर कराना आवश्यकता है आपने एक इन सिलेक्ट कराना पड़ेगा एक कम रिसर्च इंस्टीट्यूशन ने को भी एंटर कराना होने मने इंस्टीट्यूट के रिसर्च चेक कर लेती है ने अमाउंट इंकर्ड की एक ऐतुलत कराना हो तो आप इधर ना वा बे के कैपिटल एक्सपेंसेस इंक्लूडिंग कर लगा ना पड़ेगा एक प्रोविजन के शेड्यूल सेक्शन 15 तीन आते तीन दीव प्रोविजन का एक कम मूल आवृत्ति दी अब दानवा शेड्यूल सिक्स के टेम्परी कंसेशन या करते सिर्फ सीए का अमातर डिडक्शन ने का दिलाते हैं ना रिसर्च एंड डेवलपमेंट संबंधे इनसा यार अमाउंट डिडक्टिबल लेकिन मेरे वाकी देखूं ना आप विदेश अपने इन्हें कर ला गान पुलवां का बाती अबे एक जस दहाड़ दहाना में विश्व विश्व विषय किना उरु तो तूने संबंधे वितराई दैंट ती ने अनागत विनाश करो एक विनाश से ना पुलवां हाँ भाई मैं उरु दिन पास में सीर सीए वेडिंग गाने का इवर वेला आया ना नम विश्व विषय किना उरु दे අඩු කිරීම කරන්න පුළුවන්. එහෙනම් ඒ 1 මිලියන් ඉන්කර් කරන ඒ වගේ සිරසියක් ඇඩ් කරලා 2 මිලියන් යා ඩිඩක් ඇමවුන්ට් එක දාලා ඒ වැලියු එක එයා අරගෙන යනවා ෂෙඩියුල් 8 එකේ ඩිඩක්ෂන්ස් පැත්තට. නේද? හරි. ඒකම මම හිතන්නේ ඊට යට තියෙන ඇග්‍රිකල්චර් ස්ටාර්ට් අප් එකත් අපි පැහැදිලි කරගන්න මේ කම්පැනිට ඒක අදාළ වෙන්නේ නැති නිසා අපි මේක උතරතුරු ඇතුළත් කරේ නැහැ. හරි. එහෙම තිබ්බනම් याद इतनी तो ड्रॉप डाउन लिस्ट दिला दीना टाइप ऑफ एक्सपेंडिचर दीला इंकर करो अमाउंट का दाला डिडक्टिबल लेकर अमाउंट का गाना पुलांग का मतीन राइट ड्रॉप डाउन लिस्ट के वा क्लिक कराना ये आवश्य एरियास टिको पड़ा सिलेक्ट कराना है क्या होती है ना ये एरियास टिका सिलेक्ट कराना बैठना आधे का क्लिक कर ला ऊपर ये तोर तुरो ऐतुलत कर ला सराहन कराना पुलो राइट अब यहाँ एट के मेन शेड्यूल लेकर මේක ඇත්තටම 8 එක කොටස් තුනක් යටතේ තියෙන්නේ. අපි මේක සම්පූර්ණ කරාන පස්සේ අපි බැග් ගියා නම් බැග් ගියාම අපිට 8 එකට යන්න පුළුවන්කම තියෙනවා. Right. අපි බලන්න 8 එකේ deductions අපි කතා කරා research and development අතන සම්පූර්ණ කරනවා මෙතන සම්පූර්ණ වෙලා තියෙනවා. Agriculture startup කියන එකක් නැහැ. අපි ඊළඟට යනවා शेड्यूल सेक्शन 16 යටතේ අපි සබ්මිට් කරන්න ඕනේ කැපිටල් ඇලවන්ස් සම්බන්ධයෙන්. කැපිටල් ඇලවන්ස් සම්බන්ධයෙන් ඒ ෂෙඩියුල් එකට යනවා ෂෙඩියුල් 8F එක. රයිට්? 8F එකේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් අන්තර්ගත වෙනවා. 2018 4 එකකින් පස්සේ මිලදීගත් වත්කම් සම්බන්ධයෙන් කැපිටල් ඇලවන්ස් එක කැල්කියුලේට් කරන එක. 2018 4 එකට ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා ආදායම් බදු පනතේ. 2006 අංක 10 කියන ආදායම් බදු පනතේ යකටේ මෙදීගත් දේවල් තිබ්බනම් ඒ වත්කම් ඉවර වෙනකන් ඒ අනුපාතයෙන් 90ම ෂෙයා කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ ටේබල් එක කොටස් දෙකක් විදිහට තමයි සමන්විත වෙලා තියෙන්නේ. එහෙනම් පළවෙනි කොටස අදාළ වෙනවා 2018 4 එකෙන් පස්සේ මිලදීගත් වත්කම් සම්බන්ධයෙන් class of assets ටික තියෙනවා. description එක දීලා තියෙනවා. ඊට පස්සේ ඔබගේ depreciation basis එක 2020 මාර්තු 31 වෙනි දින දිනේට අගය එන්ටර් කරන්න ඕන රයිට් ඒකම ඉත ඉස්සෙල්ලා අවුරුද්දේ රයිට් ඔෆිස් ෆර්නිචර් කියන එක සම්බන්ධයෙන් අපි අගයක් මෙතන දාලා තිනේ කො මේක ඇක්විෂන් කෝස්ට් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉත ඉස්සෙල්ලා අවුරුද්දේ 2019 20 කියන අවුරුද්දේදී රිපෙයර් ඉම්ප්‍රූවමන්ට්ස් එකට අදාළව
excess value එකක් හඳුනා ගත්තන් පස්සේ ඒ excess value එක මෙතනට අරගෙන ආව වෙන්න පුළුවන්. ওই කාරණා දෙකම මෙතනදී දෙකක් එකක් තුල ඇතුල් වෙලා තියෙන පුළුවන්. කොහොමද ලක්ෂයක් මෙතනදී එකතු වෙනවා. එහෙනම් අවසානයේ අපි හඳුනා ගන්නවා මේ සම්පූර්ණ තොරතුරකින් calculate කළ කොච්චර ප්‍රමාණයක් මෙයාට claim කරන්න පුළුවන්ද කියලා. ඒ claim කරන්න පුළුවන් value එක ඔබ මෙතනදී enter කරලා total amount deductible එක first part එකේ අපි හොයා ගන්න. ඊළඟට 2018 4 එකට ඉස්සෙල්ලා 2018 4 එකට ඉස්සෙල්ලා capital allowance claim කරන්න තිබ්බ වත්කම් වල cost එක තියෙනවා 2020 මාර්තු 31 වෙන දිනේ වෙනකොට ඒ කියන්නේ 2019 20 අවුරුද්ද end එක වෙනකොට කොච්චර ප්‍රමාණයක් මෙයා claim කරලා තියෙනවද කියලා හඳුනා ගන්නවා එක මේ අවුරුද්ද claim කරන ප්‍රමාණය හඳුනා ගැනීම කරනවා balance amount එකක් තියෙනවනම් ඒ ප්‍රමාණයත් මෙතන enter කිරීම කරා right එහෙනම් අවසානයේ total capital allowance claim for the period කියන එකේදී අපි ගන්නෙ 2018 4 එක වෙනක පස්සේ මිලදී ගත්ත ඒ වගේ total amount deductible එක plus claim during the period කියලා දෙවෙනි කොටසේ තියෙන value එක මේ දෙක එකතු කරලා right total එකක් විදිහට අපි ගන්නවා 4.6 කියන එක right නම් ඒ අනුව අපි තීරණය කරා මේ අවුරුද්දේදී මේ සමාගමට කොච්චර ප්‍රමාණයක capital allowance එකක් claim කරන්න පුළුවන්කමක් තියනවාද කියලා right එතන මේ වටිනාකම සම්පූර්ණ කරයින් පස්සේ ඒකේ තොරතුරු ටික නැවතත් 8 එකට ඇතුළට ගිහිල්ලා තියෙනවා right right බලන්න 8 එකේ දැන් අපි සම්පූර්ණ කරා section 16 එක යටතේ හරි අපි ඊළඟට යනවා section 17 එක යටතේ loss on realization of business asset and liabilities කියන එක schedule 8H එක සම්බන්ධයෙන් right එතකොට මේකේ එක ගනුදෙනුවක් කියලා තියෙනවා foreign loan currency මේ foreign currency වලින් loan එකක් තිබලා තියෙනවා මෙයා මේක settle කරන්න ගිහිල්ලා ඒ loan එක settle වෙන අවස්ථාවේ මෙයාට consideration ඇත්තම මෙයාගේ cost එක record වෙලා තියෙනවා මිලියන 4ක් හැබැයි settle කරන්න යද්දි මිලියන 3.5යි තියෙන්නේ මෙයා loss එකක් ඇති වෙලා තියෙනවා 500,000 නං එයාට section 17 තියෙන provision එක යටතේ මේ loss එක claim කරන්න හැකියාවක් තියෙනවා ඒ අදාළ තොරතුරු ටික මෙයා schedule 8H එක කියන එකේ ඇතුලේ ඇතුළත් කරලා ඒ ප්‍රමාණය schedule 8 එකේ main business calculation එකට අරන් ගිහලා තියෙනවා right right බලන්න schedule 8 එකේ deductions යටතේ 8F එක සම්බන්ධයෙන් ඇතුළත් වෙලා තියෙනවා right අපි ඊළඟට යනවා මේ section 12 and 18 සම්බන්ධයෙන් තියෙන sub schedule එකට 8 J එක සම්බන්ධයෙන් 8J එකටත් ගිහිල්ලා ඉවරලා මම එන්නම් 8I එකට 8J එක අපි ඉස්සෙල්ලා කතා කරලා ඉඳමු. මොකද 8J එකේ තියෙන්නේ ෆයිනෑන්ස් කෝස්ට් එක සම්බන්ධයෙන් ගන්නේ කිරීම. ඒතර මේක මැනුෆැක්චර් කෙනෙක් නන් මැනුෆැක්චර් කෙනෙක් අනුව වෙනස් වෙනවා. කොච්චර වාර ගාණක් අපිට ෂෙයාර් කැපිටල් එකයි රිසර්ව්ස් එකට අදාළව ගන්න පුළුවන්ද කියන එක. දැන් මේ ගාණ තියෙන්නේ බිස්නස් ඉන්කම් එක සම්බන්ධයෙන් විතරයි. ටෝටල් ඇමවුන්ට් ඔෆ් ෆයිනෑන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට් එක තියෙනවා. අප ෆයිනෑන්ස් කෝස්ට් එකේ මේ අවුරුද්ද වෙනකොට මෙයා බ්‍රෝඩ් ෆෝවර්ඩ් කරන මිලියන 5ක් තියෙනවා ඩියුරින් ද පීරියඩ් එකේ මිලියන 20ක් මෙයා ඉන්කර්ඩ් කරලා තියෙනවා ටෝටල් ෆයිනෑන්ස් කෝස්ට් එක මිලියන 25ක් මෙයාගේ තියෙනවා ඒකම දැන් මේ තියෙන අගය කැල්කියුලේට් කරාන් පස්සේ අපි හඳුනා ගන්නවා මෙයාට කොච්චර ප්‍රමාණයක් ඩිඩක් කරන්න පුළුවන්ද කියලා ඔය කැල්කියුලේෂන් එක දාලා සෙක්ෂන් 18 වල තියෙන කැල්කියුලේෂන් එක පදනම් කරගෙන ගණනය කිරීම කරලා වැලියු එක එන්ටර් කරාන් පස්සේ අවසානයේ තියෙනවා කොච්චර ප්‍රමාණයක් මෙයා කැරි ෆෝවර්ඩ් කරනවාද කියලා. මෙන්න මේ ගන්නේ කිරීම කරාන් පස්සේ මේ ගන්නේ කිරීමේ allowable finance cost එක schedule 8 එකට අරන් ගිහිල්ලා තියෙනවා. schedule 8 එකට අරන් ගිහිල්ලා තියෙනවා මිලියන 21,428,571 කියන වැලියු එක 8 එක ඔබ කියලා බලුවනම් 8 එකේ ඇතුළත් වෙලා තියෙනවා මේ ගන්නේ කිරීමට අදාළ වැලියු එක. තර මෙතනදී බදු ගානට සකස් කිරීම කරලා තමන්ගේ වැලියුස් එන්ට කරන්න පුළුවන්කම තියෙනවා ඒ වැලියුස් එන්ට කරලා ඒ අවශ්‍ය දේ ගන්න කිරීම සිදු කරන්න පුළුවන් right
බලන්න ඔබ section 12 and 18 කියන කර්තේ ඒ වැලියු එක අරන් තියනවා මිලියන 21 128571 right ඒ වැලියු ප්‍රමාණය එතන අන්තර්ගත වෙලා තියෙනවා right ඊළඟට අපි යනවා එක්ස්පෙන්ස් සම්බන්ධයෙන් සංසන්දනය කරන්න අත්‍තර මේක අදා අපි පාවිච්චි කරන්නේ ෂෙඩියුල් 8i එක යටතේ ඒක සම්බන්ධ කරලා තියෙන්නේ 8 කැල්කියුලේෂන් එකේ section 11 සම්බන්ධයෙන් අපි අත්‍තර මෙතනදී මේ උත්සාහ කරන්නේ accounts වල තියෙන expense එකයි ඔබ දැනටමත් මේ specific deductions යටතේ ගත්ත වියදම් ප්‍රමාණයයි ඔබ main deduction section 11 යටතේ ඔබ ගන්න බලාපොරොත්තු වෙන ටික enter කරයින් පස්සේ ඔබ ගන්න ඇති දේවල් ටික අයින් කරන්න ඕන මේ සම්බන්ධයෙන් comparison එකක් තමයි අපි මෙතනදී ඇතුළත් කරන්න යන්නේ. ඒතර අත්‍තරම මේ ගන්න ක්‍රීම් දැනට කරලා අපි අර ගාන ඇතුළටත් table එකක් විදිහට එකතු කරලා තිබ්බ මොකද මේ ගන්න ක්‍රීම පහසු කරලා ඉක්මනින් මේ දේ සාකච්ඡාව සිදු කරගෙන යන්න. එතන බලන්න accounts වල තියෙන value එක enter කරා specific deductions යටතේ ඒ කියන්නේ section 12 ඉඳන් section 24 දක්වා 25 දක්වා මොන හරි අඩු කිරීමක් තියෙනවා නම් අන්නේ අඩු කිරීම කරලා තියෙනවා නම් ඒ දේවල් ඇතුළත් කරනවා ඒකම section 12 යටතේ. එහෙම විශේෂ අඩු කිරීමක් නැහැ. හැබැයි during the period එකේ production of income එකට incurred කරන capital nature expense එක නොවන දේවල් ඔබට අඩු කිරීම කරන්න පුළුවන් කමක් තියෙනවා ව්‍යාපාරයේ ආදායමට against. ඒ දේවල් main deduction එක යටතේ ඔබ mention කරනවා. එහෙම නැති දේවල් accounts requirements වලට කරව provisions සහ act එකේ විදිහට තියෙන දිස්සලා ඔබ සේරම දේවල් ටික අවසානයේ value එක විදිහට ඉතුරු වෙන්න ඕන. ඒකම ඔබ return එකේ බලුවා නම් සහ මේ informations message එකේ බලුවා නම් මේ අගේ සම්බන්ධයෙන් ඔබ වෙනම sheet එකක් සම්පූර්ණ කරලා ලබා දීම සිදු කරන්න ඕනේ department එක return එකත් එක්ක. List of the disallowable expenses, nature of the expenses and the amount must be attached, upload with the return. තර upload කිරීමේ අවශ්‍යතාවය මෙතනදී තියෙනවා. ඔය upload කරන්නේ නැත්නම් පස්සේ හරි office කෙනෙක් එක ඉල්ලන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ return එක submit කරන වෙලාවෙදිම වරත් හොඳම දේ තමයි මේ ටික සම්පූර්ණ කරලා මේ list එකක් විදිහට හදලා මොනවද අප disallow කරේ මේ එක එක වියදම් වර්ගය යටතේ ඒකේ value එක මේකට සමාන කරලා ඔබට සකස ඒ ලබා දීම සිදු කරන්න පුළුවන්. Right? එතන ඒ විදිහට තමයි ඔබගේ expense ටික summarize කරන්න තියෙන්නේ. එතන අපි මූලික වශයෙන් schedules ටික අපි කතා කරා deduction සම්බන්ධයෙන්. අපි යන් schedule 8 එකේ මූලික ගන්නේ කිරීම පැත්තට අපි ආදායම හඳුනා ගැනීම කරා. ඊළඟට වියදම් අඩු කිරීම සම්බන්ධයෙන් කරා. හරි? වියදම් අඩු කිරීම සම්බන්ධයෙන් කරා. දැන් මෙතෙන්දී මේ ගන්නේ කිරීමේ දී සාමාන්‍ය loss එක අපි deduct කරන්න අවශ්‍යයි. හැබැයි ඔබට loss එක මෙතන අඩු කරන්න නැතුව ගත්තොත් තමයි ඇත්තටම ඔබ මේ අවසානයේ කරන්න යන්නේ schedule 2A එකේ තියෙන value එකට සමාන කරන්න. සමාන කරලා ගන්න කිරීම කරන්න. right? වෙයි සාමාන්‍ය අපි දන්නවා section 19 එකත් සාමාන්‍ය computation එකේ business assable income එක calculate කරන තැනට එන්න ඕනේ. හැබැයි අපි development එක කරද්දී අපි කරලා තියෙන්නේ return එකේ schedule 2A එක යටතේ ඔබගේ income ටික ගන්නවා loss එක අඩු කරන්න නැතුව ඊට පස්සේ loss එක අඩු කිරීම තීරණය කරනවා schedule 2b එක යටතේ. නැත්නම් loss එක අඩු කරන්නේ නැතුව අගේ තමයි මෙතනදී අපිට ගන්න අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව ඔබ බැලුවා නම් දීලා තියෙන අමතර තොරතුරු යටතේ කියනවා මේ written off balance එකක් තියෙනවා. ඒ written off balance එක ඔබට ඒ වගේ දේවල් තියෙනවා අඩකුත් කරන්න පුළුවන්. ඒකම තියෙනවා gratuity payment එකක් කරලා තියෙනවා. ඒකට විශේෂයෙන් අපි schedule එකක් දීලා නැහැ. හැබැයි ඊට ඒ වගේ අමතර දේවල් තියෙනවා නම් අමතර අඩු කිරීම් තියෙනවා නම් ඔබට මේ blank තියෙන rows ටික පාවිච්චි කරලා ඒ අඩු කිරීම් ටික mention කරලා අඩු කිරීම සිදු කරන්න පුළුවන්. ඔබ මෙතන schedule එකක් නැහැ කියලා worry වෙන්න එපා. 8 එක ඇතුලේ ඔබට අවස්ථා දීලා තියෙනවා අමතර තියෙන deductions mention කරලා ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. අදාළ section එකක් තියෙන section එකක් සටහන් කරලා අඩු කිරීම කරන්න පුළුවන්. right? ඒතර ඒ විදිහට අපි අඩු කිරීම් ටික හඳුනා ගන්නවා. තව temporary concession at schedule 6 එකේ යටතේ වුණා අඩු කිරීම් දෙන ඒ දේවල් හඳුනගෙන අවසානයේ අපි ගන්නවා total deductions other than the investment incentive කියලා value එක. ඒක අර උඩින් අපි හඳුනාගත්ත ආදායමෙන් අඩු කරයින් පස්සේ අවසානයේ අපිට හොයා ගන්න පුළුවන් assessable income other than the investment incentive කියලා. අතට assessable income කියන word එක පාවිච්චි කරලා loss එකක් තෙන්න ඕනේ. හැබැයි මේ ගන්නේ කිරීම ඔබ match කරන්න යනවා නම් 2A එකට loss එක අයින් කරලා තමයි match කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ.
අපි දන්නවා ඉන්වෙස්ට්මන්ට් ඉන්සෙන්ටිව් කියන එක අදාළ වෙන්නේ අලුත් කම්පැනි එකකට විතරයි. එක්සිස්ටින් කම්පැනිස් වලට අදාළ වෙන්නේ නැහැ. ෆස්ට් ටයිම් ඒ ආරම්භ කරපු අවුරුද්දේ තමයි ඒ ක්‍රයිටීරියාස් එක අදාළ වෙන්නේ. එහෙම තියෙනවා නම් විතරක් ඉන්වෙස්ට්මන්ට් ඉන්සෙන්ටිව්ස් මෙතන අඩු කරන්න, අඩු කරලා වඩා ඊට පස්සේ වැලියු එක හොයා ගන්න පුළුවන්. මොකද ඒකේ විශේෂයෙන් හඳුනා ගන්න හේතුවක් තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් ඉන්සෙන්ටිව් අඩු කිරීම නිසා ඇති වෙන ලොස් එක සාමාන්‍ය ලොස් එකට වඩා වැඩි කාල සීමාවක් ඔබට ඉස්සරහට රජන්න පුළුවන්. ඒකට අපි ස්පෙસિෆික් ලොස් යටතේ අවස්ථාව දීලා තියෙනවා වෙනම ඩික්ලෙයාර් කරන්න. ඒතර මෙතෙන්දී අපි කරන්නේ මේක ඉන්වෙස්ට්මන්ට් ඉන්සෙන්ටිව් එක අඩු කිරීමට ඉස්සෙල්ලා වැලියු එක හඳුනා ගැනීම කරලා ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ඉන්සෙන්ටිව් අඩු කරගෙන පස්සේ ලොස් එකක් එනවා නම් අන්නේ ලොස් එක ඔබට අරගෙන යන අවස්ථාව දීලා තියෙනවා ස්පෙસિෆික් ඩිඩක්ෂන් එක යට ලොස් ඩිඩක්ෂන් එක යට. එහෙම ලොස් එකක් වෙන්නේ නැත්නම් ඉතුරු ප්‍රමාණය අපිට පුළුවන් ෂෙඩියුල් 2A එක වැතර අරගෙන යන්න. හරි. එතකොට අපි 8 එක සම්බන්ධයෙන් සාකච්ඡා කරා. 8 එකේ දෙවනි කොටස තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් සම්බන්ධයෙන්. රයිට්. අපි මේක සේව් ඩ්‍රාෆ්ට් එකක් දාලා රයිට් ඉස්සරහට යනවා. ඉන්වෙස්ට්මන්ට් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. එතෙන්දී මේහා සමානමයි රයිට්. Right. Oh, අපි දැන් ඉන්නේ ඉන්වෙස්ට්මන්ට් ඉන්සෙන්ටිව් ඉන්කම් එකක ආව ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකේ ෂෙඩියුල් සෙක්ෂන් 7 එක යටතේ ඉන්කම් එක සෙපරේට් කරලා ඩික්ලෙයාර් කරන්න ඕනේ. මෙයාට ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් හම්බ වෙනවා. Right. Exempt එකයි liable එකයි දෙකම. ඊට අමතරව මෙයාගේ capital gain එකක් තියෙනවා. 9 මිලියන 3ක turnover එක. හැබැයි එයා expense අඩු කරාන් පස්සේ ලක්ෂ 5යි තියෙන්නේ. ඊට අමතරව මෙයා ලොටරියක් ලැබලා තියෙන මේ කම්පැනි එකට රයිට් ඒ දේවලුත් ඇතුළත් කරනවා. මේ ගානේ පැහැදිලිලා තියෙනවා ඒ දේවල් ඇතුළත් වෙලා තියෙනවා රයිට්. ඒ දේවල් ටික ගානේ තොරතුරු අනුව අපිට එකතු කරගන්න පස්සේ රයිට් සම්පූර්ණයෙන් අපේ ඉන්කම් එක එනවා 5.9 මිලියන් රයිට්. ඩිවිඩන්ඩ් එකයි ඉන්ට්‍රස්ට් එකයි ඇතුළත් කරා ඊළඟට කැපිටල් ගේන් එක ඇඩ් කරා ඊළඟට ලොටරිය එක එකතු කරා. ඒක 5.9 එක ටෝටල් ඉන්කම් ඩිරයිව් එක එනවා. ඊට පස්සේ මේක ඇතුලේ එක්සෙම්ප්ට් වෙන දේවල් තියෙනවා නේද? ඩිවිඩන්ඩ් එකක් එක්සෙම්ප්ට් වෙනවා මිලියන 2ක්. ඒ බිලියන 2ක වැලියු එක අපි අයින් කළා ගන්න. දැන් බලන්න මෙතන ඩිවිඩන්ඩ් එකක් තියෙනවා වෙන සබ්සිඩරි කම්පැනිකෙන් ලැබිච්ච ඩිවිඩන්ඩ් එකක්. රයිට්. ඒ ඩිවිඩන්ඩ් එක එක්සෙම්ප්ට් විදියට ගන්න පුළුවන්. ඊට අමතරව තව තියෙනවා ලොටරි එක අපි ගන්නවා ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එකක් විදියට සෙක්ෂන් 88 එක අනුව. නැත්නම් ඔය දෙකම එයාට ඇතුළත් කරන්න පුළුවන් මේ ගන්නේ කිරීමේදී ඇතුළත් කරලා එයා හඳුන ගන්නවා net amount total amount of excluded value කියලා 2 million plus 300,000 2 billion 300,000 හඳුනා ගැනීම කරනවා. ඒතර එයාගේ සම්පූර්ණ ආදායමෙන් මේ exclude value එක අඩු කරගෙන පස්සේ 3.6 value එකක් එනවා මෙයාගේ net income එක විදිහට. right. ඒකම මෙයාගේ අඩු කිරීම තියෙනවා නම් investment එකට අදාළව. right. ඒතර සාමාන්‍යයෙන් loss එක අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ෆයිනන්ස් කෝස්ට් එක අඩු කරන්න පුළුවන්. මේ කාණේක තිබ්බේ නැහැ. හැබැයි ඒක අර සෙක්ෂන් 11 එකෙත් ඍජුවම අදාළ වෙන දේවල් අඩු කරන්න පුළුවන්. අපි ෂෙඩියුල් 8 I එක කතා කරද්දී අපි හඳුනගත්ත ලක්ෂ 5ක් තියෙනවා මෙයාගේ ඉන්වෙස්ට්මන්ට් එක අඩු කර දේවල් ඒක ගන්න පුළුවන්කම තියෙනවා. රයිට්. ඒ ටික අඩු කරලා රයිට් මේ ඩිඩක්ෂන් එකට ලක්ෂ 5ක් තියෙනවා. ඒක අපි ඒක මෙතන එන්ටර් කරලා ඒ වැලියු එක අරන් ගිහලා තියෙනවා investment income calculation එක ගාවට. right. ඒ දේවල් අඩු කරගෙන පස්සේ total deduction එක අපි හඳුන ගන්නවා investment වල total deduction එක assessable income එක අපිට calculate කරන්න පුළුවන් income එකකින් total deductions අඩු කරගෙන පස්සේ assessable income එක calculate කරන්න පුළුවන්. මේක තමයි assessable income calculate කරන්න ඒකම මතක තියා ගන්න ඕනේ. මේ value එක 2A එකට array යනවා නම් ලොස් කියන එක වැලියු එක දාන්න නැතුව වැලියු එක තමයි අරයන් යන්නේ. මේ දැන් ඔබ ලක්ෂයක ලොස් එකක් මෙතන දාලා තිනවා අඩු කිරීම. ඔන්නෝ ගාන අයින් කරලා තමයි අරයන් යන්න ඕනේ. මොකද ලොස් එක ෂෙඩියුල් 2 එකේ 2B ෂෙඩියුල් එක හරහා තමයි අපි අඩු කිරීම යන්නේ කරන්න යන්නේ රිටර්න් එක සම්බන්ධයෙන්. රයිට්. ඒතර කම්පියුටේෂන් එක අපිට ඒක ගන්න උනුවා. හැබැයි ඇත්තටම මේ වැලියු එක ෂෙඩියුල් 2A එකට අරයන්දි අර විදිහට තමයි ගන්න ඕනේ. රයිට්. ඒතර අපි සම්පූර්ණ කරා tax computation එක සම්බන්ධයෙන් කළ යුතු දේවල්. ඔබගේ කම්පැනියට සමාන මෙච්චර ප්‍රමාණයක තොරතුරු නැති වෙන්න පුළුවන්. ඒ තියෙන තොරතුරු ටික ඇතුළත් කරා නම් කම්පියුටේෂන් එක ඉතා පහසුවෙන් එකම ෆෝමැට් එකක යටතේ සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. සා අපි යෝජනා කරනවා සා ඉල්ලීම් කරනවා
पास मेक दिन फैसिलिटी पाविच कंप्यूटेशन अवश्य तुरतुटी का डिपार्टमेंट सफेला कंप्यूटेशन अतुलात कर राइट अभी कंप्यूटेशन संपूर्ण कर लाला टापियान रिटर्न पैतर रिटर्न मेदे पल स्टेप इवर अभियान अलग स्टेप संपूर्ण कर रिटर्न रहा रिटर्न मैं फील कर मम्मवा शेड्यूल वन संपूर्ण कर शेड्यूल वन की एक्सएम संबंधित प्रधान वशं टेबल हतरा तीन टेबल तुनाक तीन इनकम एक्सएम संबंधित टेबल हतर टेबल वन डी की कैथुलेनवा एक्सएम सोसे लोसेन अन्नी लोसे डिक्लेर कर एक्सएम सोसे लोसेनवा एक टू बी कैथुलेट उप एक मिथंद डिक्लेर हेकि एक बला शेड्यूल वन एक संबंध में वन एकेनवा एक्सेंट अमाउंट अंडर थर्ड शेड्यूल ऑफ द इलेवन एक्ट नंबर 24/2017 अलू एक्ट अटते डिक्लेर करना पुल एक बला ईटम की अदाल सेक्शन सिलेक्ट करें मोन सेक्शन एक्सेंशन इला सिलेक्ट करना पुलवांका सिलेक्ट कर पास डिस्क्रिप्शन सिस्टम बट वैल्यू संपूर्ण करना एंटर करना पुलवा एक सर्विस फी एक सर्विस फी एक 1 बिलियन एक्सेंट एक मैं डिविडेंट का पे करना बेन कंपनी का हम मिला तीप डिविडेंट नहीं कितना पे कर तीन ये विधर आए देख दम मिलियन तुनक एक्सेंट इनकम में का तीन मतलब मेक वितराय तीप भी इतना मतलब ईटीसल एक्ट के आप एक्सेंशन में आता तीप भी ने एक बीयूआई कंपनी सोलिंग आप देवाल तीप भी ने राइट ये देवाल नतीनिसा एक आप फील कराने आने हैं भाई यह मत आने का दिमाग अवश्य तोरथुरु अपट दिनों आकार संबंधी में इंफॉर्मेशन पॉइंट्स वाली अपट गुलांकम तीन मेक अग्रीमेंट पैदल सदहांकरा बीयूआई संबंधी अग्रीमेंट डेट सदहांकरा नंबर ऑफ इयर्स तीन एंड डेट सदहांक्रीम कर दिदास दहाड़ दहनमे दहनमे मिस मैं मेदेव संपूर्ण कल तीन विनसा तीन यदेवल विनस्करा शेड्यूल टू रिटर्न किसी वैल्यू ने रिटर्न तीन डेट ऑटोमेटिक सिस्टम हद लगा अभी करना एक एक शेड्यूल शेड्यूल अवश्य तुरतुटी अतुलाकर अभी मेनुअल रिटर्न अभी रिटर्न फिल कर विद्यार्थी शेड्यूल सब शेड्यूल कंपिटेशन आता अभी मिता अभी पास कब साल तीन कंपिटेशन संपूर्ण कल ये तुरतुटी का अरंग सब शेड्यूल कंप्लीट कर पास एक समरी विस्तार शेड्यूल शेड्यूल कंप्लीट कर ऑटोमेटिकली मे दीवाग मे दंड कत राइट हर अब यंग शेड्यूल टू शेड्यूल वन शेड्यूल टू आना राइट शेड्यूल टू शेड्यूल टू समरी 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 तीयने वो बला समरी कोड़ा देखा तीन प्रॉफिट एंड गेन एंड प्रॉफिट की लती है गेन एंड प्रॉफिट शेड्यूल टू ए टोटल लॉस डिडक्शन एक टू बी की शेड्यूल की लॉस हनुरा विधि टू बी हर अभी लिंक इतना साकार इस कंपिटेशन कंपिटेशन लॉस अंतर्गत भाई कंप्यूटेशन फाइनल वैल्यू गणी लॉस अरगना बट ए वैल्यू के लिए अरगने हकी आवती राइट बला टू ए बिजनेस इनकम हदागत बिजनेस इनकम मिथन गेन राइट बिजनेस इनकम के अवसाने टर्न ओवर हनुनागनीम कर प्रॉफिट हनुनागनीम कर अतन हदागत मेन इनकम के संबंधी सह सर्विस संबंधी फॉरेन इनकम के संबंधी ये सीरम दिवाली का अंतर्गत वैल्यू गण क्रीम सिद्ध कल राइट अरे हदागत लॉस नैतु
හදාගත්ත අවසාන වැලියු එක තමයි අපි මෙතනට අරන් ඇවිල්ලා තියෙන්නේ right දැන් ඔබ බලන්න loss එක නැතුව හදාගත්ත අවසාන වැලියු එක හරියටම සමාන කරලා තියෙනවා schedule 2a එකේ business income එකට මේක total value එකේ ඔබට තියෙන්න පුළුවන් විවිධ specific undertaking තියෙන්න පුළුවන් ඒ දේවල් වලට වෙන් කරලා වෙන වෙනම activities business activity code වල තියෙනවා ඒව separate කරලා 2b එකේ 2a එකේව සම්පූර්ණ කිරීම කරන්න ඒකම ඔබ investment income එක බැලුවත් ඒ හා සමානයි investment income එකෙදි අපි කරන්නේ 2b 2 එකේදි කරන්නේ investment income ටික liable වෙන ටික මෙතන අතුලත් කරනවා dividend එකක් liable වෙනවා 1 million ඊට පස්සේ interest income එකක් තියෙනවා rent income එකක් තියෙනවා capital gain එක තියෙනවා ඔය ටිකත් අරගන්නේ කිරීමේ ගත්ත total value එකට සමාන වෙලා තියෙනවා right ඒතර other income එකක් නැහැ ඔය විදිහට 2a එක අපි ආ computation එක base කරගෙන සම්පූර්ණ කරාන් පස්සේ මේ අගයන් ටික එකිනෙක අවසානයේ සමරි එක හරහා ෂෙඩ් රිටර්න් එක වැතර අරන් ගිහලා තියෙනවා. රයිට්. දැන් අපි මූලික වශයෙන් කම්පියුටේෂන් එක ඉවර කරා. ගානත් එක පදනම් කරගෙන කම්පියුටේෂන් එක අපි ඉවර කරා. ඊළඟට ඒ කම්පියුටේෂන් එක බේස් කරගෙන බිස්නස් ඉන්කම් එක, ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක, ගේන් ඇන්ඩ් ප්‍රොෆිට් කියන පාර්ට් එක අපි ඉවර කරලා තියෙනවා. එහෙනම් අපි ඊළඟට යන්නේ මොකද්ද? ලොස් ඩිඩක්ෂන් කියන පාර්ට් එක කරා. මේ ලොස් ඩිඩක්ෂන් එක ඔබ දන්නවා පනතේ යම් සංකීර්ණතාවයක් තියෙන තැනක් මම ආරාධනා කරනවා ශමිලට මෙතන ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න අපි ඩිස්කෂන් එක මේ පදනම් කරගෙන ඉස්සරහට යන්න. ඔව් මිස් ශමිල. Thank you Mahesh. Mahesh Mahesh පැහැදිලි කරා කොහොමද tax computation එක tax law එකත් එක්ක කොහොමද අපි හදාගන්නේ schedule 8 එක භාවිතා කරගෙන කියන එක. ඒ වගේම ඒක 2A එකත් එක්ක business profit එකත් එක්ක කොහොමද මැච් වෙන්නේ කියන එක පෙන්නුවා ඇසබල් ඉන්කම් එක කැල්කියුලේට් වෙන්නේ කොහොමද කියලා බැලුවා එතකොට ඇසබල් ඉන්කම් එක කවුන්ට් කැල්කියුලේට් කරද්දී අපි ලොස් ඩිඩක්ෂන් එකක් කරනවා ඒ ලොස් ඩිඩක්ෂන් එක ඒ ලොස් ඩිඩක්ෂන් එක කොහොමද අපි සිස්ටම් එක භාවිතා කරලා කැල්කියුලේට් කරගන්නේ කියන එක අපි දැන් බලමු. ඇත්තටම ඇක්ට් එක ගත්තට පස්සේ ඇක්ට් එකේ වඩා කොම්ප්ලිකේටඩ් පාර්ට් එකක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒ වගේම රිටර්න් එක ෆිල් කරද්දි යම් කොම්ප්ලිකේට් බවක් තියෙනවා. ඒක උපරිමයෙන් අපි හැකි පමණ අඩු කරලා ඕගොල්ලන්ට ෆැසිලිටේට් කරලා තියෙනවා මේ සිස්ටම් එක හරහා. එතකොට e-service එකේදී විශේෂයෙන්ම ලැබෙන වාසියක් තමයි මේකේ loss එක කැල්කියුලේට් කරද්දි නිවැරදි loss අඩු කිරීම අලාභ අඩු කිරීම නිවැරදි නිවැරදිව ගණනය කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීලා තියෙනවා සිස්ටම් එක හරහා. හරි අපි බලමු කොහොමද loss එක කැල්කියුලේට් කරන්න කියලා. එතකොට මේ අපි ඔබට සඳහන් කරපු උදාහරණේ දීලා තිබුණා මෙයාගේ loss සම්බන්ධයෙන් විස්තරයක්. එතකොට එයා ඩික්ලෙයා කරලා තිබුණා loss එක ඔබට loss deduction එක loss summary එක loss එක ගත්තට පස්සේ එයාගේ ඔබට උදාහරණය පේනවා ඇති ඒකෙදි එයා අරගෙන ඇවිත් තියෙනවා 16,017 එයාගේ උද්ගත වෙච්ච අලාභයක් ඒ අලාභ ප්‍රමාණය අරගෙන ඉදිරියට ගෙන ඇවිත් තියෙනවා අඩු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතුව එතකොට 16,017 අඩු කර ගැනීමට බැරි වෙච්ච අලාභ කොටස අපි මෙතන විශේෂ ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි 16,017 වෙනකන් 17,18 වෙනකන් භාවිතා වුණේ 2006 අංක 10 දරන වදුවා දැන් පනත. ඒ පනත අනුව ගෙනාපු ඉදිරියට ගෙනාපු loss එකක් තියෙනවා නම් අඩු කර ගන්න බැරුව ඒක අපිට 18,19 දී brought forward එකක් විදියට declare කරලා ඒක තවදුරටත් අඩු කර ගැනීමට නොහැකිව යම් ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා නම් ඒක 18-19 තක්සේරු වර්ෂයේ සිදුවන ලද අලාභයක් විදියට සලකලා ඉස්සරහට ගෙනියාමේ හැකියාව තියෙනවා. එතකොට අපි ඒක පැහැදිලි කිරීමට අවශ්‍ය නිසා මෙතන 16,017 අඩු කර ගැනීමට උද්ගත වෙච්ච තවදුරටත් ඉතුරු වෙන ඉතුරු වුණු 2021 දක්වා ඉතුරු වෙච්ච අලාභ ප්‍රමාණයක් සඳහන් කරලා තිනවා. ඊට අමතරව 18-19 තක්සේරු වර්ෂයේ
අලාභයක් 114 රේට් එක යටතේ සඳහන් වෙනවා. ඒ වගේම 19-20 තක්සේරු වර්ෂයේ 18 මැනුෆැක්චරින් රේට් එක යටතේ යම්කිසි අලාභයක් ඇති වෙලා තියෙනවා. අඩු කර ගැනීමට නොහැකි වෙලා ඉතිරි වෙච්ච අලාභ කොටසක් තියෙනවා. විශේෂත්වය තමයි මේ ඇක්ට් එකේදී මේකේ 50 කියනවා අලාභ අඩු කරගන්න පුළුවන් AA සෝස් එක විදිහට ඒ වගේම AA සෝස් එකෙත් AA ටැක්ස් රේට් එක අනුව කියලා. එතකොට ටැක්ස් රේට් එක අනුව සහ සෝස් එක අනුව යම්කිසි බෙදීමක් කරලා ඒ ප්‍රමාණය තමයි අලාභ අඩු කර ගැනීමට අවස්ථාව දෙන්නේ. එතෙන්දි විශේෂ ඔබ දන්නව දැනටමත් විශේෂ ප්‍රොවිෂන්ස් කීපයක් තියෙනවා. එකක් තමයි ඔබේ වැඩි රේට් එකක වැඩි බදු අනුපාතයක ටැක්ස් වෙන්න තිබිච්ච ප්‍රොෆිට් එකක් අලාභයක් සිදු වුණා නම් ඒක අඩු ටැක්ස් රේට් එකක තියෙන ප්‍රොෆිට් එකකින් ලාභයකින් අඩු කරගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි යම්කිසි බිස්නස් එකේ ව්‍යාපාර ආදායමේ අලාභයක් සිද්ධ වුණා නම් ඔබට ආයෝජන ආදායමේ තියෙනවා නම් ප්‍රොෆිට් එකක් ඒ රේට් එකට වඩා අඩු රේට් ඒ රේට් එකේ හෝ එම රේට් එකට වඩා අඩු රේට් එකක අඩු බඩුව අඩු බදු අනුපාතයක ඔබට බිස්නස් එකෙන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොෆිට් එකෙන් බිස්නස් ලොස් එක අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ෆොරින් ලොසස් ගැන කතා කරද්දී ෆොරින් ලොසස් වලදී විදේශ ආදායම් මාර්ගයකින් උද්ගත වූ අලාභයක් සම්බන්ධයෙන් ඒ විදේශී ආදායමක් විදේශීය ව්‍යාපාර ආදායමක් ප්‍රොෆිට් එකක් ලාභයකින් තමයි ඒ අලාභය අඩු කරගැනීමේ හැකියාව තියෙන්නේ. ෆොරින් ලොස් එකක් අඩු කරගන්න පුළුවන් වෙන්නේ ෆොරින් ප්‍රොෆිට් එකකින් පමණයි. ඒ වගේම ඒකෙත් ඉන්වෙස්ට්මන්ට් එකේ අලාභය ඉන්වෙස්ට්මන්ට් ආයෝජන අලාභයක් තිබුණා නම් ඒක ව්‍යාපාර ආදායමෙන් අඩු කරගන්න බැහැ. නමුත් ව්‍යාපාරයේ ආදායමේ අලාභයක් සිදු වුණා නම් ඒක ඉන්වෙස්ට්මන්ට් ආයෝජන ලාභයකින් අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. මේ අපි සඳහන් කරන විස්තර ටික අපි කොහොමද බලමු අපේ කම්පියුටේෂන් එකේ ඩික්ලෙයාර් වෙන්නේ කැල්කියුලේෂන් එක හදාගන්න කියලා. ඒ වගේම මම පොඩි මතක් කිරීමක් කරනවා අපි නිතරම E-service එකේ රිටර්න් එකක් දත් ඇතුළත් කිරීමේදී ඔබ විනාඩි කීපයකට වතාවක් සේව් ඩ්‍රාෆ්ට් මෝඩ් එකට යන්න ඒ ඔබ session එක active විදිහට තියාගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් නැති වුණොත් සමහර විට අන්තර්ජාලයේ බිඳ වැටීම් සහ සමහරට slowness වෙන්න පුළුවන්. ඒවා වෙලාවෙදී ඔබ server එකත් එක්ක තියෙන connection එක බිඳ වැටෙනවා. ඒත් එක්ක සමහරට ඔබ enter කරගෙන ගියපු තොරතුරු ටික save වෙන්නේ නැති අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් නැවතත් ඔබට ඇතුළත් කිරීම සිද්ධ වෙන නිසා මම මතක් කරනවා ඒකත් ඔබ ප්‍රැක්ටිස් එකක් විදිහට ඒක තියාගන්න යම්කිසි කාලයක් අපි රැඳෙනවා නම් නිතරම ඒක සේව් කර කර අප්ඩේට් කරගෙන ලයිව් session එක ලයිව්ව තියාගන්න. රයිට්. අපි දැන් බලමු කොහොමද මේ දත්ත ටික ඇතුළත් කරන්නේ කියලා. මම අර පැහැදිලි කරා වගේ මෙයාගේ තියෙනවා 105ක 2018-19 උද්ගත වෙච්ච බ්‍රොඩ්ෆෝඩ් 18-19 තක්සේරු වශයෙන් ඉදිරියට ගෙන ආපු අලාභ කොටස 105ක. ඒ වගේම 19-20 වර්ෂයේ 2018 බදු අනුපාතය යටතේ 45,000ක් තියෙනවා. ඒ වගේම 18-19 105ක් තවදුරටත් ඉස්සරහට ඇවිත් තියෙනවා බ්‍රොඩ්ෆෝඩ් වෙලා තියෙනවා. ඒ අනුව ටෝටල් ලොස් එක ඔබට මේ වර්ෂ දෙකේ ටෝටල් ලොස් එක 20B10 කියන කේජ් එකේ දැක් ගන්න පුළුවන්. ඊටමතරව පැහැදිලි කරා 2020-21 තක්සේරු වර්ෂයේ අපි අපේ උදාහරණේ අලාභයක් තිබුණා 2020-21 ඩියුරින් දිය ගණනය කිරීමේදී එක්ස්පෝර්ට් ඔෆ් ප්ලාස්ටික් ප්‍රොඩක්ට් වලින් අපිට අලාභයක් සිද්ධ වෙලා තිබුණා. මේ අලාභය අපි ඩික්ලෙයාර් කරනවා මෙතන ඩියුරින් දිය නීමේ අදාළ තක්සේරු වර්ෂය තුල ඇතිවෙච්ච ලාභයක් විදිහට. ඒ අනුව 14 රේට් එක යටතේ 1.5 මිලියන් ටෝටල් අලාභයක් තියෙනවා. ඊට අමතරව 18 රේට් එකේ 18 අනුබදු අනුපාතය යටතේ 45,000 කුත් තවත් 105ක් 24
प्रॉफिट अमाउंट मे रेट मैन्युफैक्चरिंग बिजनेस मिलियन हतरक लाभ आगे ඒ ලාභය අපි ඩික්ලෙයාර් කරනවා ඒ වගේම 24 රේට් එකේ තවත් ලක්ෂ 5 මිලියන 5ක ලාභයක් තිබුණා ඒක ඩික්ලෙයාර් කරනවා මේ දෙකේ එකතුව තමයි අපේ ලාභ වලට එන්නේ ඒ වගේම මේ දෙක සහ ෆොරින් බිස්නස් එකේ ලාභය එනවා එතන 1 මිලියන් තිබුණා මේ තුනේ එකතුව මිලියන 110ක් ඔබට මතක ඇති अभी शेड्यूल एट संपूर्ण करोट देख मिलियन एक दहायक संपूर्ण लाभ्यान बिजनेस संबंधी बट अभी मेतन डिरे मगे मूलिक हदली मेदि अभी मेके वोट डिरे लाभ तीन अभी मेतन डिक्लेर प्रॉफिट अनिवार्य शेड्यूल टू के डिक्लेर प्रॉफिट अतिक मैच मे के जस्टिके मे गेन एंड प्रॉफिट ड्यूरी द इयर की पीरियड बिजनेस संबंधे मेथीन केजेस हतराई फॉरेन लॉस के फॉरेन लॉस वाले तीन बिजनेस की ना केजे के वैल्यू बेकाई मे केजेस के एक ओबके व्यापार आदाय बिजनेस प्रॉफिट टेकट अनिवार्य गेलपेन नोन मित्र तीन एक एकसी दाए हारसी तीसक हारसी विसिना मेट यह मन ऐति उनो अपि मेकट निवेदी वार्ता මගහරවාගන්න අවස්ථාව දෙනවා ඊට පස්සේ අපි බලමු මෙතන තව කේජස් කීපයක් තියෙනවා ඇඩ්ජස්ට්මන්ට් කේජස් මේ ඇඩ්ජස්ට්මන්ට් කේජස් කොහොමද අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ කියලා මේ උදාහරණට අනුව මෙතන ඇඩ්ජස්ට්මන්ට් කේජස් වලින් භාවිතා කිරීමේ හැකියාව මෙතන භාවිතා කරලා නැහැ එතනම මේකේ 20B 14 94 24 34 ඒ වගේම තමයි මේ අපි මේන්ටේන් කරගෙන යනවා මේකේ එක ඕඩර් එකක්. ඒක ඔබට ඉතා පහසුවක් වෙයි. යම් කිසි ඩිඩක්ෂන් එකක් ඕනම නිතරම ඩිඩක්ෂන් එකක් ප්‍රොෆිට් එකක් ඩික්ලෙයාර් කරනකොට අදාළ තැන කොතනද කියන එක. බිස්නස් එක සම්බන්ධයෙන් අපි මේ මූලික කේතේ විදිහට 20 කියන එක භාවිතා කරනවා. මේ 20 කියන එකත් එක්ක තමයි බිස්නස් එක සම්බන්ධයෙන් තියෙන සියලුම දේවල් රැඳිලා තියෙන්නේ. ඒ වගේම 30 කියන එක භාවිතා කරනවා අපි ඉන්වෙස්ට්මන්ට් එක සම්බන්ධයෙන්. එතකොට ඒක ඉන්වෙස්ට්මන්ට් එක සම්බන්ධයෙන් මේන් රිටර්න් එකට සම්බන්ධ වෙන තැනට වෙනකන් ඒක තමයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මේ නිතරම 20B බිඳුව මේ අවසාන වශයෙන් බිඳුව තියෙන එක යනවා ෂෙඩු තවත් ප්‍රධාන උපලේඛණයකට ප්‍රධාන මේන් ෂෙඩියුල් එකකට හෝ එහෙම නැත්නම් මේන් රිටර්න් එකට ප්‍රධාන शेड्यूल उपलेखने बिंदु की अवसान अंक संबंध मेन रिटर्न अक मेन्टेन करकेबट सह अपट इता पास मेक अद्यने सह मेक वेडकर बलम लॉस කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ලොස් ට්‍රාන්ස් අපේ දැන් මොනවා හරි ලොස් එකක් අපිට ඩිඩක් කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා නම් අපිට පනතේ දීපු වගන්තිත් එක පනතෙන් අපිට ලබා දීපු ප්‍රොවිෂන්ස් එක්කලා කොහොමද ඒක ඇඩ්ජස් කරගන්න පුළුවන්කම තියෙන්නේ කියලා අපි හිතමු මෙතන අපේ තිබුණා කියලා ලොස් එකක් අපි මේකේ නැති වුණාට අපි එක්සැම්පල් එකක් දෙදාම් මේ උදාහරණ යනුව නැත මෙතන ලොස් එකක් තවදුරටත් තියෙනවා ඒ ලොස් එක අපට අවශ්‍ය නම් ඉස්සරහට ගෙනියන්න පුළුවන් මේ රේට් එකෙන්ම කවදා හරි අඩු කරගන්නවා කියලා
නමුත් උපරිම පනතනුව ඉදිරියට ගෙනියන්න පුළුවන් තවත් අවුරුදු 6ක් විතරයි. එතකොට ඒ නිසා අපිට මේ අවස්ථාවේදී තව ඉදිරියටත් මේ මේ රේට් එක යටතේ ආදායමක් ලාභයක් උපදී කියලා උපදින අවස්ථාවක් නැති වුණොත් මේක අඩු කරගන්න බැරුණොත් ඒක ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් loss එකක්. ඒ නිසා ඒක අපිට අවශ්‍ය නම් පුළුවන් profit එකකින් අඩු කරගන්න ඊට වඩා අඩු රේට් එකක profit එකකින්. එතකොට අපිට පුළුවන් මම මේක example පැහැදිලි කරන්න මේ 1000 මෙතන අපි enter කරොත් අනිවාර්යයෙන්ම 1000ක් මෙතනින් අඩු කරනවා නම් මේ 1000 මේ අඩු කරන ප්‍රමාණය කොතනින්ද අපි මේ claim කරන ප්‍රමාණය කොහෙන්ද අපි අඩු කරගන්නේ කියන එක දාන්න ඕනේ. එහෙමනම් අපිට මේකේ profit එකක් තියෙන්න ඕන. එතමු දැන් මෙතන excess profit එකක් තියෙනවා අපිට පුළුවන් ඕනනම් මේ රේට් එකෙන් මේක අඩු කරගන්න. එතකොට මේ අවස්ථාවේදී මෙතන minus enter කරොත් මෙතන enter කරන්න ඕන plus value එකක් විදියට. එහෙම කරොත් මේ error message එක නැති වෙනවා. ඔබට ඉස්සරහට process කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. හරි. ඒ වගේම තමයි ඔබට පුළුවන් මේ මේක business එකෙන් අඩු කරගන්න නැතුව ඉන්වෙස්ට්මන්ට් එකෙන් අඩු කරගන්න. ඉන්වෙස්ට්මන්ට් එකේ මීට වඩා අඩු රේට් එකකින් ඔබට අවශ්‍යයි නම් business එකේ සිද්ධ වෙච්ච profit එකක් investment profit එකකින් loss එකක් investment loss profit එකකින් අඩු කරගන්න පුළුවන්. ඒ අනුව ඔබට මෙතන minus කියන එක minus විදියට enter කරොත් ඔබට පෙන්වනවා direction එක මොකක්ද වෙන්න ඕන කියලා. මේ cages ටිකේ එකතුව සමාන වෙන්න ඕන 30B 15 25 කියන එකට. එතකොට ඔබ මෙතනත් ඒක පෙන්නනවා. එහෙමනම් මෙතන profit එකක් තියෙනවා නම් investment පැත්තේ අපට ඒක අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. error message එක ඉවත් වුණා. ඔබට ඉස්සරහට proceed කරන්න පුළුවන්. එතකොට තව දුරටත් මෙතන carry forward වෙන balance එකක් නැහැ. මේ අඩු කරගන්න amount එක මෙතන total එක ඔබට පේනවා. संपूर्ण अड़कर अमौंट मेतन क्याल्युलेट प्रमाणी तम बिजनेस इन्वेस्टमेंट प्रॉफिट बिजनेस प्रॉफिट अड़े हर अभी मुखद अभी इधिपत्क बलापुर संपूर्ण बलापुर पेहदील कर higher rate එකකින් low higher rate එකක තියෙන loss එක කොහොමද lower rate එකකින් අඩු කරගන්නේ කියලා. ඒ වගේම තමයි මේ higher rate එකේ enter කරන්න පුළුවන් minus විතරයි. නමුත් මේ දෙකේ plus සහ minus කියන මේ cages දෙකේ enter කිරීමේ හැකියාව තියෙනවා. ඒකට හේතුව higher rate එකකින් මේ පැත්තට එනකොට මෙතන plus එකක් විදියට එකතුවක් විදියට තමයි එන්නේ. ඒ අඩු කරගන්න ධනාගයක් විදියට ඒ යගේ තමයි අවසාන වශයෙන් loss deductible එකට calculate වෙන්නේ. मिथन मैनस्टक हेतु मेकिंग මේ පැත්තට ගෙනියන්න බෑ. අඩු රේට් එකකින් වැඩි රේට් එකක ප්‍රොෆිට් එකකින් අඩු කරගන්න බෑ. අපි ඒක ඒ අවස්ථාවත් මෙතන මේ විදියට දීලා තිනවා. අලව් කරන්නේ ප්ලස් වැලියු එකක් විතරයි. ඒ කියන්නේ මේ පැත්තෙන් අඩු කරගන්න එකක් මෙතනින් ට්‍රාන්ස්ෆර් කරන එකක් මෙතෙන්ද අඩු කරගන්න විතරයි. ආම loss transfer to business to investment කියන එකේදී business එකේ ප්‍රොෆිට් එකක් අඩු කරගන්න අනිවාර්යයෙන් මේ කේජස් වල එන්ටර් කිරීමේ හැකියාව තියෙන්නේ මයිනස් වැලියු එකක් විතරමයි. මේ දේවල් ගොඩක් වෙලාවට එන්ට වෙන වැලියු එකක් ප්ලස් දීපු එක කරලා මයිනස් එන්ටර් කරලා මයිනස් එක ප්ලස් එන්ටර් කරලා අපෙන් නෝ එරර් එකක් එනවා කියන එක. ඒ නිසා තමයි මම මේ මතක් කිරීම කරේ. ස්පෙસિෆික් අපි දීලා තියෙනවා කොහොමද මේකේ කැල්කියුලේෂන් එක වෙන්න නම් ඔබ ඇතුළත් කළ යුතු දත්තේ මොන විදිය වෙන්න ඕනද කියන එක දීලා තිනවා. ඊට අමතරව ස්පෙસિෆික් ක්ලෝසස් ගැන කතා කරනවා නම් මයිස් පැහැදිලි කරා කම්පියුටේෂන් එක යටතේදී ස්පෙસિෆික් ක්ලෝසස් ගැන සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක් එක ඉන්වෙස්ට්මන්ට් ඉන්සෙන්ටිව් එක කොහොමද loss එකක් ඉන්වෙස්ට්මන්ට් ඉන්සෙන්ටිව් loss එකක් කොහොමද ඩික්ලෙයාර් කරන්නේ කොහොමද උද්ගත වෙන්නේ කියන එක. ඊට අමතරව මේ උදාහරණය ongoing business එකක් නිසා මේකේ 2016 17 ඉඳන් අපි
उदाहरण लोस फंशन बिजनेस ट्रीट कर अभी उदाहरण गणस्था इत पे लीसी लीसी मित्र उदाहरण टेक प्लास्टिक मैनुफैक्चरिंग बिजनेस लीसी डिग्री स्पेसीफिक लॉसिंग डिग्री मेक गेसट नोटिफिकेशन ट्रांसिशनल प्रोविजन दीप अवस्था एक दहाटे पणतट प्रथम यम सी लीसी अग्रीमेंट एंट विलातीनोनासुमा कैसे लॉसा सिद्धुना लॉसक डिक्लेर अवस्था दिलतीनो एक स्पेसीफिक लॉसा प्रॉफिट तीनों मैक्सीम आटे प्रॉफिट विनका अड़कर इतकोटे जाति अवस्था मेतन फैदली कल तीन मे स्पेसीफिक अंदुना लॉस वाल एक अपेनवा विसबी हेट तुन की मे मेतन विसबी हेट तुन की वैल्यू आवती ए वैल्यू अनिवार्य ट्रांसफर विनोने को हरी बिजनेस तन अड़कर पुड़वांकम तीन मे बिजनेस प्रॉफिट ना अपट मेहिम लॉसा अड़कर हेकिवे एनिसा मेतन एम किसी लॉसा अड़कर पुड़वांगे मेतन प्रॉफिट तीन मितर अब उदाहरण मे अवस्था तपि पड़ी उदाहरण मम रुपया सी लॉसा मेतन देम्मा तो ए सी प्रॉफिट तीन वाला अड़कर मेतन पे डिशन मे वैल्यू इंटरव्यू युक्त मना दास अनुहाय विसीय तीसन तम इंटरव्यू इवागेम मेतन तो मेसेज पे अभी अड़कर दिंग मिथन अड़कर तपट पेनवा मे लॉस मे अमौंट अभी डिक्लेर अमौंट मिथन टोटल लॉस क्याल्युलेटेड अभी स्पेसीफिक लॉस कथा कर मे अणु मे हेदेन लॉस टीके एक अड़कर लॉसस्टी एक मिथन टोटल लॉस डिडक्शन मिथन स्पेसीफिक अडजस्टमेंट मुकुतने अडजस्टमेंट मुकुतने मिथन वैल्यू का वैल्यू इन यम किसी प्रॉफिट बिजनेस प्रॉफिट अडजस्टमेंट की अनुपात अटते तीन वाण एक प्रॉफिट तीन सरका पीरियड के एक ඔබ මෙතන මේක ඔබට පුළුවන් මේක මේ වෙනස් විදියකට උනත් දෙන්න කරන්න නමුත් ඒක දෙපාර්තමේන්තුවට මේ රිටර්න් එක ආවම ගිය ඔබ පසුගිය වසරේ බාර දුන්නු වார்த்தාවත් එක්ක මේක මැච් කරනවා ඇතුළෙදි එතකොට එතෙන්දි වැරදි වார்த்தාවක් විදියට යම් හඳුනා ගැනීමක් වෙනවා ඒ නිසා ඔබ නිවැරදිව දත්ත ඇතුළත් කිරීමට ඒක වග බලා ගන්න ඕනේ කියන එක මතක් කරන්න කැමතියි right අපි කතා කරා business loss එක අපි save draft එකක් කරලා ඉස්සරහට යමු right investment loss එක මේකේ සම්බන්ධයෙන් මම විශේෂ ගොඩක් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද මම business loss එක පැහැදිලි කරද්දිම මේ ප්‍රමාණයක් පැහැදිලි කරා business loss එකේ රාමුව මූලික රාමුවම තමයි මෙතන තියෙන්නේ रेट ए बधु अनुपात अलाभ संधान करोना प्रॉफिट तीन अलाभ नित तीन अड़क निम है कि आवती है नवा
ඒ වගේම ඇඩ්ජස්ට්මන්ට් එක ගැන කතා කරොත් ලෝවර් රේට් එකේ ඉඳලා හයර් රේට් එකේ ඉඳලා ලෝවර් රේට් ප්‍රොෆිට් එකකින් වැඩි බදු අනුපාතයක තියෙන ලාභයක් අඩු බදු අනුපාතයක ලාභයකින් අඩු කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම බිස්නස් එකේ යම්කිසි අලාභයක් සිදු වුණා නම් ඒක ඉන්වෙස්ට්මන්ට් ලාභයක් තියෙනවා නම් ඒකින් අඩු කර ගැනීම හැකියාව තියෙනවා. ඒ අනුව ඩිඩක්ටිබල් අමවුන්ට් එක හැදෙනවා. ඒ වගේම තමයි මට අතෙන් අමතක වුණා ලොස් එක්ස්පයරේෂන් එක ගැන කතා කරන්න. යම්කිසි ලොස් එකක් ඔබට තවදුරටත් ඉදිරියට ගෙනියන්නේ නැහැ කියලා තීරණය කරොතින් ඔබට මේ expire කියන එකේ එන්ටර් කරන්න පුළුවන්. expire කියන එකේ යම්සි වැලියු එකක් සඳහන් කරොතින් ඒ වැලියු එක අඩු වෙලා තමයි තවදුරටත් ඉදිරියට ගෙනියන ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒක ඒ අවස්ථාව investment එකේ තියෙනවා. investment business සහ foreign කියන අවස්ථා තුනම යන්නේ එකම රාමුවකට. ඒ වගේම තමයි මම මූලික පැහැදිලි කිරීමටි කරා ෆොරින් ලොස් එකක් තියෙනවා නම් අඩු ඩිඩක් කරගන්න පුළුවන් වෙන්නේ ෆොරින් ප්‍රොෆිට් එකකින්ම විතරයි කියන එක. ඒ අනුව ඔබ විසින් මේ ෆොරින් ලොස් එකක් තියෙනවා නම් ඒක ඩික්ලෙයාර් කරන්න පොක් කියන ෂෙඩියුල් එක භාවිත කරලා ඒකෙදී බිස්නස් එකේ යම් කිසි ලොස් එකක් තියෙනවා නම් ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොෆිට් එකකින් අඩු කරගන්න පුළුවන්. නමුත් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොෆිට් එක බිස්නස් පැත්තට ගේන්න බෑ. ඒ අවස්ථාවන් අපි පද්ධතිය මගින්ම වළක්වලා තියෙනවා. ඊට අමතරව අර මූලික කියපු කරුණු ටිකම තමයි ෆොරින් ලොස් එක සම්බන්ධයෙන් සිදු වෙන්නේ. එතකොට ඒ අනුව ඔබට පේනවා ඇති අපේ උදාහරණය අනුව අපි 545,000ක ලොස් එකක් ගත්තා. ඒ ලොස් අමවුන්ට් එක මෙතන ඩික්ලෙයාර් වෙනවා ඔටෝමැටිකලි මෙතෙන්ට එනවා. සිස්ටම් එක ගන්නවා සමහර එකට. ඒ වගේම ෆොරින් එක සම්බන්ධයෙන් ෆොරින් බිස්නස් එකේ 50,000 ක ලාභයක් අපි අඩු කරගත්තා. ඒ ලාභය ඇවිල්ලා බිස්නස් එක සම්බන්ධයෙන් 595,000 ක ලාභයක් මේ විදිහට ටෝටල් ලාභයක් අපිට අඩු කරගන්න පුළුවන් ප්‍රොෆිට් එකෙන්. ඒ වගේ තමයි ඉන්වෙස්ට්මන්ට් එකෙත් ඉන්වෙස්ට්මන්ට් එකේ ලක්ෂයක ලාභයක් අපිට අඩු කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ ලක්ෂය මෙතෙන්දී අඩු කරගන්නවා. මේ තියෙන 595,000 බිස්නස් එක පැත්තට 2A එකේ ලක්ෂයේ ඉන්වෙස්ට්මන්ට් එක 2A එකේ ඉන්වෙස්ට්මන්ට් පැත්තට යනවා. අපි ගිහිල්ලා බලමු ෂෙඩියුල් 2 එකට. ඔබට පේනවා 2B යටතේ අඩු කේජ් එක යටතේ අඩු කිරීම දෙක. ඒ අනුව ඇසබල් ඉන්කම් එක ගණනය වෙලා තිනවා. මේ ඇසබල් ඉන්කම් එක තමයි අපේ මේන් රිටර්න් එකට යන්නේ. බිස්නස් එකේ මිලියන 109කුත් ඉන්වෙස්ට්මන්ට් වල මිලියන 3කත් ලාභයක් ලැබිලා තියෙනවා. හරි. ඊළඟට අපි බලමු ෂෙඩියුල් 3 එක. ෂෙඩියුල් 3 එක ක්වොලිෆයින් පේමන්ට් ෂෙඩියුල් එක. මේක ඔබට අලුත් දෙයක් නෙමෙයි. මොකද දැන් 2015-16 ඉඳලම බදුවතාවල එකම ආකාරයෙන් තමයි මේකේ ස්ට්‍රක්චර් එක වුනේ. ඒ නිසා ඒ අවස්ථාවේදී කොහොමද qualifying payment එකක් ඉඩක් කරගන්නේ කියන එක ගැන ඔබට අවබෝධයක් ඇති කියලා හිතනවා. ඒ අනුව අපේ ප්‍රධාන වශයෙන් ගත්තොත් schedule qualifying payment schedule එක ගැන කතා කරනවා නම් schedule 3 එකේ මේ තියෙන summary part එක. ඒකෙදි මීට අමතරව sub schedules වලට බෙදලා තියෙනවා. ඒ sub schedules වල direction දීලා තියෙනවා මේවා කොහොමද අඩු කරගන්නේ මොන පනතේ මොන වගන්තියටද මේ අඩු කිරීම කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන් ABC කියන තුන සම්බන්ධ වෙලා තියෙන්නේ 2017 අංක 24 දරන පනතට 2006 පනතෙන් හිමි වෙලා තිබුණු qualifying payment තවදුරටත් transfer regulation gazette එක අනුව regulation අනුව අඩු කර ගැනීම හැකියාව තියෙනවා transitional provision යටතේ. එතකොට මේ අපි ගනිපු උදාහරණේ ඔබ දැක්ක මතක ඇති අපි අරගෙන තියෙනවා qualifying payment දෙකක් අරන් තිබුණා. ඒකෙදි එකක් තමයි COVID fund එක ඩොනේට් කරපු amount එක. ඊට අමතරව 2016-17 තව සිදු කරපු government එකට කරපු donation එකක් තියෙනවා. ඒකෙන් ඩිඩක් කරගන්න බැරි වෙලා ඉතිරි වෙච්ච 1 million තිබුණා. අරගෙන විත් තිබුණා 19-20 වර්තාවෙන් තවදුරටත් ඉදිරියට ගෙනාවා 1 million තිබුණා. ඒකට මේ දෙක තමයි
අපි මෙතන ඩික්ලෙයාර් කරලා තියෙන්නේ මෙතන ලක්ෂ 5ක් සහ තමතරව g එක යටතේ මිලියනයක් මේ දෙක අඩු කර ගැනීම හැකියාව ලැබෙනවා එතකොට මේ 1.5 මිලියන් ඔබට පේනවා සමරි එකට ඇවිල්ලා සමරි එකේ 60.0 කියන එක මේන් රිටර්න් එකේ කේජ් 60 වලට යනවා මම ඉස්සෙල්ලත් පැහැදිලි කරා මේ අපි දීලා තියෙන කේතයන් කොහොමද ඒවයි තියෙන සම්බන්ධතාවය කියන එක ඒ අනුව බලමු 1.5 මේන් රිටර්න් එකේ ක්වොලිෆයින් පේමන්ට් එකක් විදියට ඇවිත් තියෙනවා ඊට පස්සේ ෂෙඩියුල් 4 එක ගැන කතා කරනවා නම් තව වැඩගත් ෂෙඩියුල් එකක් ඒකට හේතුව ඔබ ඔබගේ බදුව වැඳියාවක් තිබුණත් නැතත් මේ ෂෙඩියුල් එක සබ්මිට් කරන්න ඕන නිල් හරි සබ්මිට් කරන්න ඕන ඒකට හේතුව තමයි ඔබ තහවුරු කරන ඔබේ බදුව වැඳියාවක් නැහැ කියන එක ඊට අමතරව බදුව වැඳියාවක් තියෙන අවස්ථාවකදී මම මුලින් මගේ විග්‍රහයෙන් පැහැදිලි කරා වගේ ඔබ ගන්න ඕනේ මොනවාද ටැක්ස් රේට් කෝඩ් ටේබල් එක අරගෙන ඔබ මොන මොන බදු අනුපාතයකටද බදු වෙන්නේ කියන එක ගැන මූලික අවබෝධයක් තියෙන්න ඕන ඒ අනුව ඒ කෝඩ් ටේබල් එකේ තියෙන අනුව කෝඩ් එක සිලෙක්ට් කරාට පස්සේ ඔබට මෙතන ලැබෙනවා ඔබ බදු වෙන්නේ මොන වලදී මොන සෙක්ෂන් එක යටතේද කියන එක ඒ අනුව ඒ අවශ්‍ය profit එක taxable income එක ඔබ declare කරන්න පුළුවන් ඒ declare කරාට පස්සේ balance එක හැදෙනවා normal rate එක යටතේ ඊට අමතරව අපේ උදාහරණයේදී පැහැදිලි කරා gain and realization gain එකක් තිබුණා CGT එකක් pay කරලා තිබුණා එතකොට ඒ අනුව අපේ gain එකක් තිබුණා investment asset realization එකක ලක්ෂ 5ක ඒ ලක්ෂ 5 10 යටතේ බදු වෙනවා ඒ අනුව බැලන්ස් එක 5.5 මිලියන් tax වෙනවා normal rate එකේ ඒ මේ tax වෙන amount එක main return එකේ පිළිවෙලට 80 90 100 කියන cages automatically fill වෙනවා ඒ අනුව අපිට ගිහින් බලන්න පුළුවන් main return එකේ කොහමද මේ cages fill වෙලා තියෙන්නේ කියලා මේ amounts එක මේ ආකාරයට fill වෙලා තියෙනවා schedule 5 එක ගැන කතා කරනවා නම් remittance schedule එක මේක මේ උදාහරණයක් එක ගැලපෙන්නේ නැහැ. ඒකට non resident company එකක් entity එකක් සම්බන්ධයෙන් තමයි මේක අදාළ වෙන්නේ. ඒකට non resident company එකක යම්කිසි amount එකක් commit කරා නම් ඒක කොහොමද tax වෙන්නේ කියන එක මේකත් ඇත්තටම 15,000 ඉඳලාම return එකේ තිබුණු ආකෘතියමයි කිසිදු වෙනසක් නැහැ. සාබට මම ඒක අමුතුවෙන් විශේෂයෙන් පැහැදිලි කරන්න මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ මොනහරි amount එකක් තිබුණා නම් මෙතන ඒක declare වෙන්න ඕන ඒක 114 යටදී automatically tax amount එක calculate වෙනවා ඒක 100 main return එකේ cage 110ට යනවා ඊට අමතරව ඔබ break up එක සඳහන් කරන්න ඕන මේ break up එකේ දාන්න ඕන කවදද ඔයා remit කරේ කවද්ද කොච්චරක්ද payable එක paid කරා නම් ඒ කවද්ද කියන විස්තර ටික මෙතන සඳහන් කරන්න ඕන ඊළඟට අපි බලමු schedule 6 එක schedule 6 එක ගැන කතා කරනකොට මේක මේ 2021 return එකේ පොඩි අලුත් වීමක් වුණා ඒකට හේතුව තමයි අපිට NGO සම්බන්ධයෙන් විශේෂ tax එකක් හඳුන්වා ඒ විශේෂ tax එක මේ අපි schedule 6 එකට ඇතුළත් කරලා තියෙනවා ඒ අනුව schedule 6 එක ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි 6A එක 6A එක යටතේ යන්නේ withholding payment එක 6B එක යන්නේ NGO සම්බන්ධයෙන් යම්සි donation එකක් grant එකක් ලැබුණා නම් ඒක tax වෙන amount එක. ඒතකොට අපේ උදාහරණයට අනුව ලක්ෂ 3ක lottery income එකක් තිබුණා. ඒ lottery income එක අපි declare කරලා තියෙනවා ලක්ෂ 3යි කියන එක. ඒතකොට ඊට අදාළව අදාළ විස්තර ටික අපි මෙතන සඳහන් වෙනවා සඳහන් කරන්න ඕන. එහෙම මොනවා හරි අපි මෙතන වැරදියට සඳහන් කරොත් ඔබට බලන්න direction එකක් දෙනවා. මෙතන මේක වැරදි match වෙන්නේ නැහැ කියන එක. එතකොට ඔබ ඒ වැරද්දත් එක්ක ඉස්සරහට යන්න බෑ ඔය නිවැරදි කිරීම කරන්න ඕන. ඒ අනුව ඔබට මෙතන declare කරන්න තියෙන amount එක සහ මෙතන break up එක විතරයි. ඉතුරු calculations ටික සිද්ධ වෙලා මෙතෙන්ට summary එකට එනවා. amount එක ඒ වගේම තමයි 6B එක NGO සම්බන්ධයෙන් වෙන donation සම්බන්ධයෙන් වෙන tax එක එතනත් ඔබට යම් කිසි මුදලක් මෙතන තිබුණා ඔබට ඒක සඳහන් කරන්න විතරයි අවශ්‍ය වෙන්නේ ඒ වගේම ඔබ pay කරලා තිබුණා නම් ඒ සම්බන්ධයෙන් මෙතන විස්තර ඇතුළත් කරන්න මේ calculation එක summary එකට යනවා summary එකෙන්
समरी के हैदर टोटल एक मेन रिटर्न के केज एक सी विषय संधान में ना ये इलंगटा अभी कथा करूं शेड्यूल सेवन ने का संबंधी शेड्यूल सेवन ने के ना कथा करा दी शेड्यूल सेवन ने के आकृति प्रधान आकार पोटास देकर बेदना एक अक्तमय नॉन रिफंडेबल क्रेडिट अनित्य का रिफंड क्रेडिट रिफंडेबल क्रेडिट ओबट अवबोधय मूलिक अवबोधय मिथिन लेबेनवा ओबट मोनवाद रिफंड विदियट नैवत गन्न पुलुवन क्रेडिट्स कियला ए वगेम मोनवाद रिफंड विदियट क्लेम करन्न बेरी क्रेडिट्स कियला तवदुरटत क्रेडिट एकक तीनवना नॉन रिफंडेबल क्रेडिट एकक ओबट ईएससी इदिरेट गेनियन्न पुलुवन दनट इतुरला तीन तव एक अवुरुद्दक दक्वा ईएससी गेनियन्न पुलुवन अनित्य वै इदिरेट गेनियन्न बहा फॉरेन क्रेडिट एकक तीनवना ओबट डिक्लेअर करन्न ओन अद रिलीफ एकक मोनवा हरि तीनवना ओबट डिक्लेअर करन्न पुलुवन मेतन इतमतरव ईएससी तीन नोशनल क्रेडिट तीन मेटी एक नॉन रिफंडेबल क्रेडिट विद्युत ट्रीट कराने इतम अंतर ओब मुदल पे करा पेमेंट कराना एक अदाल संधान कराने पुलवा मेटी संधान कर युत युव ए क्रेडिट संधान कराट पास अमतर विशेष तीन सेवन बी एक संबंधी कथा करना विथ होल्डिंग टैक्स क्रेडिट संबंधी मित्र कथा करो थी एक विनम शेड्यूल तीन फील कराने वगेम ए शेड्यूल तेना सीएससी फॉर्मेट अभी पीलिवल ईलंगट बलू ईएससी शेड्यूल मेके इंटरग्रा पुलवा वैल्यू सुधुपाट तीन केजेस इंटरग्रा पुलवा अणिते उप लेखन तम इलाट अभी नैक्स्ट कराट पास शेड्यूल सेवन ए एक शेड्यूल सेवन ए के बट इधने अत्र दहनमे विषय ईएससी एबोलिशन एक्म तव दुरटा क्रेडिट मनोहार अड़कलाट आवना एक डिक्लेअर पुलवा दहाट दहनमे दहनमे विषय ब्रेकअप डिक्लेअर नमु दहाट दहनमे अड़कर वेरव एम किसी क्रेडिट तव दुरटा तिबना मे वसरे अड़कर वेरना एक ऑटोमेटिकली एक्सपायर वेनवा एक हेतु और ईएससी क्लेम कर पुलवा दहाट दहन में क्लेम करा दहन में विश्व विश्व विषय हाट गिनी नम दहन में विषय का दवा वृद्धा किस हाट गिनी अवस्था होती है मैं अपे गणिप उदाहरण लक्ष्य देखा दहन में विषय ईएससी क्रेडिट इसमें एक अभी डिक्लेअर करो अभी तो कुछ डिडक्टिबल वैल्यू वेला सिस्टम में कम देना नमूद मित्र पड़ी अवस्था दिल तीन मेके मुखदापी ओडर हादलतीन ईएससी मुलिंग अड़कर इट पास नोशनल क्रेडिट अड़कर नमु पणत नोशनल टैक्स डिडक्टरगणिया मे उद्धवन का अभी मेतन पड़ी अडजस्टमेंट अवस्था दुना के नोशनल टैक्स संबंधी मनोहर अड़कर एक संपूर्ण इसल अड़कर पुड़वा ईएससी का लाभना उत्तरा दिनिया ने पुरवा निसा आवश्यकना ईएससी का इलंगा उरुद्देग अड़कर गाना मूलिंग नौशनल का अड़कर गाना अवस्था विन दिन नौ निसा मित्र आपी में के डबल तैयार तीना केने में किस इस राहट के नियन बाला बोलते ना ए निसा इधर टेके नियम है किया वत्ती ना ऐतरमा में के डेवलपमेंट करा दी पासुप्रिया उर्दू वाला ओगोल्लो ओबविसिन दीपु रिक्वायरमेंट ओबविसिन में तव दुरटा डेवलपल दीपू अदास्यकता अणु अभी तेन पुलवा अवस्था उपरी मेमेन दील तीन ए अणु आपका ईएससी एटबल अमौंटे के रिफंड तीन लाख के कैमरा तीन लाट रिफंड ईएससी डिक्ले अनुकर रिफंड लाइबिलिटी सैट आफ कर ईएससी तव दुरटा तीसरा ये अवस्था अभी उतरेबल तीवे उदाहरण देखा संधान कर इंटरेस्ट डिडक् इतमतर डिविडेंट संबंधी डिविडेंट दर रेट एक लक्ष हतलिस दिडक्टर बैलेंस हम बिलाती नॉर्मल रेट टैक्स पास क्रेडिट क्लेम करना पुलवा क्रेडिट क्लेम करा
ඔබට තව 21 එකේදී තව විශේෂ අවස්ථාවක් තමයි බ්‍රෝඩ් ෆෝවර්ඩ් ඔබට තිබුණා නම් ගිය අවුරුද්දේ අඩු කරගන්න බැරුව ඉස්සරහට ආපු ඒ විශේෂයෙන් ඒ ප්‍රොවිෂන් දීලා තිබුණේ ඇඩ්වාන්ස් එකක් සම්බන්ධයෙන් පමණයි ඇඩ්වාන්ස් එකක් සම්බන්ධයෙන් ඔබේ තවදුරටත් ඉස්සරහට ගෙනියන ක්‍රෙඩිට් එකක් තිබුණා නම් ඒක මේ එතන සඳහන් කරලා ඉස්සරහට ඩිඩක් කරගන්න අවස්ථාවක් තියෙනවා සහ ඒ වගේම තමයි ඒක තවදුරටත් මේ අවුරුද්දේ ලයිබිලිටියක් ඉන්නේ නැත්නම් ඔබට ඉදිරියට ගෙන යාමේ හැකියාවක් තියෙනවා ඒ අනුව ඔබ මේ 7B බ්‍රේක්අප් එක ෆිල් කරන්න ඕනේ 7B බ්‍රේක්අප් එක ෆිල් කරනවත් එක්කම මම මතක් කරන්න කැමති මේත් එක්ක සබ්මිට් කරන්න ඕන CSV ෆෝමැට් එකේ ෂෙඩියුල් එකක් ඒ ඔබගේ විස්තර සම්පූර්ණයෙන් සඳහන් කරලා ඒක අපේ වෙබ් පෝර්ටල් එකේ පබ්ලිෂ් කරලා තියෙනවා ෂෙඩියුල් එකේ ෆෝමැට් එක ඒකෙදි කාගුද withholding agent ගේ details ටික සඳහන් වී කරන්න ඕනේ ඒ වගේම date සම් ඔබගේ අඩු කිරීම සිද්ධ වෙච්ච date සහ කොච්චරක් අඩු කරනවාද කොච්චරක් carry forward කරනවාද ඒ විස්තර සම්බන්ධ පුරවලා ඒක CSV format එකට දෙන ලද file name එක යට convert කරලා tool එක හරහා verification tool එක භාවිත කරමින් ඒක validation check කරලා ඊට පස්සේ තමයි අප්ලෝඩ් කරන්න ඕනේ. ඒක ඔබට ෆැමිලිය මේ වෙනකොට මොකද VAT එක VAT withholding pay සම්බන්ධයෙන් ඔක ඔබ මේ වෙනකොට ඒ ක්‍රියාදාම අනුගමනය කරන නිසා. හරි ඊළඟට අපි බලමු ඊළඟ notional tax එක ගැන පොඩ්ඩක් ඒක එතෙන් සඳහන් කරන්න. අපි මුලින් කතා කරා ඔබට මොනවාර බ්‍රෝඩ් ෆෝඩ් notional credit එකක් තුනක් declare කරන්න පුළුවන්. එවගේම මේක ඩිඩක්ටිබල් කරනවා නම් ඩිඩක්ටිබල් කරන ගාන සම්පූර්ණයෙන් ඩිඩක් කරනවා නම් වට සිස්ටම් එකකින් එනවා අවශ්‍ය නම් ඒක ඩිඩක් කිරීමේ හැකියාව තියෙනවා රයිට් ඔය ටික තමයි මූලික වශයෙන් ෂෙඩියුල් සම්බන්ධයෙන් කතා කරද්දී ඊළඟට අපි බලමු මේක මේ අපි ෂෙඩියුල්ස් වල පුරවපු දේවල් සබ් ෂෙඩියුල්ස් වල තියපු දේවල් 7 කියන මේ ප්‍රධාන උපලේඛනයට ඇවිත් තියෙනවා මේ උපලේඛනයේ මේ තොරතුරු ටික අන්තර්ගත වීමෙන් සම්පූර්ණ ක්‍රෙඩිට් එකක් හම්බලා තිනවා 815000 මේක 140 කියන කේජ් එකට මේන් රිටර්න් එකේ ඔටොමැටිකලි ෆිල් වෙලා තිනවා ඒ වගේම ඔබට මොනවා හරි සඳහන් කරන්න අවශ්‍ය නම් ක්‍රෙඩිට් පසුගිය තක්සේරු වර්ෂවල ඉතිරි වෙලා තියෙන රිෆන්ඩ් එකක් පිළිබඳ තොරතුරු දෙපාර්තමේන්තුවට සපයන්න අවශ්‍ය නම් ইনফෝමේෂන් එකක් ඒකට අවස්ථාව මෙතන දීලා තිනවා මේක එහෙම දෙයක් තියෙනවා නම් වඩා වැදගත් ඔබ මෙතන සඳහන් කිරීම මොකද මේක හෑන්ඩල් කරන ඔෆිසර්ට ඒ ইনফෝමේෂන් එක ලැබෙනවා අපි බලමු මේන් රිටර්න් එකේ මේක කොහමද 140 කේජ් එක ෆිල් වෙලා තියෙන්නේ කියලා ඒත් එක්කම ඊළඟට මම මයිස්ටර් ආරාධනා කරනවා ෂෙඩියුල් 9 එක පොඩ්ඩක් පැහැදිලි කරලා සබ්මිෂන් එක වෙනකන් ඉස්සරහට යමු කියලා රයිට් 140 කේජ් එකේ 815ක මවුන්ට් එක හැරිත් शेड्यूल 9 के संबंध में शेड्यूल 9 के कोटास देखा शेड्यूल 9 ए एंड शेड्यूल 9 बी किया शेड्यूल 9 ए के आपके अंतर्गत कर लिए फाइनेंशियल इन्फॉर्मेशन इनकम स्टेटमेंट सह बैलेंस शीट फाइनेंशियल पोजीशन के डॉक्यूमेंट्स मूलिक तोरतुरु प्रमाण कर ආරම්භක අවස්ථාවේ කිව්වා වගේම සමහර කෙනෙක් අපින් ඇතර ප්‍රශ්නත් අහලා තියෙනවා ඇයි මේ ඔයාලා ඔඩිට් ස්ටේට්මන්ට් එකක් ගන්නකොට ඇයි මේ දේවල් ආයෙ නැවත මේ රිටර්න් එකේ එන්ටර් කරන්න කියලා. ඇතර මේ අපි යම් ප්‍රෝග්‍රස් එක යම් ફોකස් එකකින් යන්නේ අපි අදහසක් ඇතර ඩිපාර්ට්මන්ට් විදියට ස්ටෙප් බයි ස්ටෙප් ඉම්ප්‍රූව් කරනවා. අකවුන්ට්ස් එකේ තියෙන ඩේටා ටික, ইনফෝමේෂන්ස් ටික මේ රිටර්න් එක හරහාම ඔබගෙන් අරගෙන ඇතර අවශ්‍ය වේලාවකදී විතරක් අකවුන්ට්ස් सबमिट करना रिक्वेस्ट करना सिस्टम कैपेसिटी का वेदगा सह वैडी प्रमाण डेटा स्टोर करना पर्फॉर्मेंस इंपैक्ट आती है अभी मूलिक वर्षेन ईट करना मूलिक अप्रोच मेक मेक नम ताम डिपार्टमेंटे तीरने अकाउंट अभी गांधी नैकिन अकाउंट सबमिट कल
නමුත් ඉස්සරහා දවසකදී එහෙම තීරණයක් ගත්තොත් එහෙම මේක තව ඩිවලොප් කරලා ඔබගෙන් account එකේ තියෙන accounts වල auditor statement accounts වල තියෙන details ටික මේ schedule එක හරහා අපි අරගෙන අවශ්‍ය වෙලාවෙදී department එක ඔබගෙන් ඒ අවශ්‍ය financial information request කරන තැනට එන්න approach එකක් තමයි තියෙන්නේ. ඒතර මූලික වශයෙන් බලන්න profit සම්බන්ධයෙන් comprehensive income එක tax provision සම්බන්ධයෙන් ඔබගේ sales වල credit sale credit purchases දේ සම්බන්ධයෙන් ඊළාට gross remuneration එකට අදාළ දේවල් terminal benefit එකට අදාළ දේවල් ඒ summarize data ටිකක් අපි මෙතනදී එකතු කර ගන්න. ඒකම balance sheet එක පැත්තට ගියාම balance sheet එකේ මූලික asset සම්බන්ධයේ තොරතුරු opening and closing balances අපි ගන්නවා trade receivables due from the related parties trade payable due to related parties සහ bad debt provisions සම්බන්ධයෙන් තොරතුරු ටික 9 එක යටතේ අපි return එකක් හරහා ඔබ සම්පූර්ණ කළ යුතු වෙනවා. එකම අපි බලමු 2b එක සම්බන්ධයෙන් තියෙනවා 9b එක සම්බන්ධයෙන් 9b එකේ මූලික වශයෙන් අන්තර්ගත වෙලා තියෙන්නේ transfer provision details එකම auditor සම්බන්ධයෙන් details. ඔය දෙක තමයි මූලික වශයෙන් තියෙන්නේ 2b එකේ ट्रांसफर प्राइसिंग वाला अदाल मूलिक तोरतुर प्रमाण ट्रांसफर प्राइसिंग ट्रांसैक्शन तीनवाद डिस्क्लोसर्स करवाद संबंध एक ऑडिट के विस्तर ऑडिट के नेम का टीन नंबर का ऑडिट ओपिनियन संबंध अनमोडिफाइड मोडिफाइड कारण एक अनमोडिफाइड एम्फेसिस ऑफ मैटर्स अर्ध मैटर्स तीनों क्लियर ओपिनियन मोडिफाइड एक स्टेटस විස්තර ගන්න ඒකම අවසානයේ ඔබ බලන්න අවසානයේ ඔබට අවස්ථාවක් තියෙනවා මේ කම්පිටේෂන් එක කරද්දි මේ රිටර්න් එක සබ්මිට් කරද්දි යම් විශේෂ තත්ත්වයන් මේ සඳහා පාවිච්චි කරන්න. ඒ අපි ඉන්ඩස්ට්‍රි එකේ තියෙන විශේෂ දේවල් තියෙන්න පුළුවන් කම්පැනි විශේෂ දේවල් තියෙන්න පුළුවන් ඒ විශේෂ දේවල් ඔබට පුළුවන් මෙන්න මේ අවසානයේ තියෙන කේස් එක ඇතුලේ සඳහන් කරලා තියන්න. ඒතර මේ පොයින්ට් එක ඔබ ඉතා වැදගත් විදිහට සලකන්න. මොකද මේ टैक्स ऑफिसर के लिए ओबके रिटर्न एक रिव्यू करना अवस्था भी मिन्न में पेस से के ओब मनोवाद दाल तीन ने किन का संबंधित आवदाने उप करना तो एक समाज ओके रिव्यू एक क्रीम ट यम होना आवृत्ति एक लाभागन ओबके कंपनी तीन स्पेसिफिकेशंस कंपटीशन ने करने वाला दी बी स्पेसिफिकेशन इंडस्ट्री के दी बी स्पेसिफिकेशंस अन्य वाके देवल ओपटे मितन दी अतुलत क्रीमें है क्या होती शेड्यूल नाइन एक संपूर्ण करानेलंकटयापूर्ण रिटर्न एक संपूर्ण कल शेड्यूल स्टिक संपूर्ण है सब शेड्यूल स्टिक संपूर्ण है रिटर्न एक संपूर्ण है टैक्स कंप्यूटेशन इवर कल दैंग अभी पलनवा अभी मे कर्बुदेवल एतम हरियट विलाती पॉइंट कथमाइ कंफर्मेशन पेज कंफर्मेशन पेज कंफर्मेशन पेज पलनवा अभी एंट कर देवाग निवरदीव संपूर्ण विलाती मे बला संपूर्ण उब एंट कर देवा रिटर्न कंफर्मेशन पेज तुलाती अभी आरंभ के एग्जांपल सीरब शेड्यूल यस्किल अभी तो एग्जांपल उब आरंभे क्वालिफाइड पेमेंट ने लॉसेस ने किए ब्लैंक विधियट मे पेज अरगिन संपूर्ण पेज याबे रिटर्न के संबंध कुहुमद संपूर्ण दी मेकिंग अभी अदहस्कर देताई उबट नवतावस्तावक प्रिपेर करब देवा रिव्यू कल बल रिव्यू करलाबट संपूर्ण विस्तरी नवते कि बला मम एंट ग्रूप डेटा हरियाकार संपूर्ण वेला दीन कि संपूर्ण वेलाबा एमिन करवा एमिन की बटन का तीन एक प्रिंट करना पुलवा सेव करना पुलवा रईट दी लोगला प्रिपेर की एक संपूर्ण तीनों अभी सबमिट करना पुलवा फॉर अप्रूवल नॉट फॉर द डिपार्टमेंट डिपार्टमेंट सबमिट करना मेकअपे वागे एंटिटी के इन अप्रूव करना कनेक्ट सबमिट करने वर्ग देखा प्रिपेर एंड अप्रूव प्रिपेर संपूर्ण कर अप्रूव एक ऑडिट फर्म टैक्स एजेंट विद रजिस्टर मिन्न मे अवस्था विनका कंपनी तो मैं अप्रूव कर सबमिट कर टैक्स एजेंट सबमिट कर प्रिपेर के संपूर्ण कर लीन पुलांक राइट एक मे पॉइंट डॉक्यूमेंट अपलोड करना
ඒ සඳහා තත්තාවක් තියෙනවා මෙතන වෙනම බටන් එකක් තියෙනවා අප්ලෝඩ් සපෝටින් ඩොකියුමන්ට්ස් කියන එක රයිට් අපි ඒක ක්ලික් කරා නම් අපි සපෝටින් ඩොකියුමන්ට් අප්ලෝඩ් කරන දාට යනවා ඒකම ඔබ බලන්න මේ සපෝටින් ඩොකියුමන්ට් අප්ලෝඩ් කරන කියන නව් ඕ ලේට කියලා ටව් කියලා දාලා අපි අප්ලෝඩ් කරන්න යනවා දැන් බලන්න මේ සබ්මිට් ඩොකියුමන්ට් අප්ලෝඩ් කරන තැනදී ලිස්ට් එකක් දිනවා ඒකේ රිලෙවන්සි එක අපි ටික් කරන්න ඕනේ relevancy check කරලා යටින් අපිට පුළුවන් ඒ shadows the supporting documents කියලා තීරණය කරලා ඒ අදාළ දේවල් ටික කෙනෙකුට upload කරගෙන යන්න right එතන මේතන හැම වෙලාවෙම උත්සාහ කරන්න capacity එක manage කරගන්න right සාමාන්‍ය scan කරනකොට PDF document එකක් විතර දාන්න පුළුවන් නම් capacity අඩු කරගන්න පුළුවන් right මොකද අපි දීලා තියෙන මෙතන 10 GB ප්‍රමාණයක් MB ප්‍රමාණයක් විතරයි right ekama yam pramanika control ekak medena thiyena mokada samahara kenek purposely yam anumachi documents upload karana eka nawaththala thiyena right e wage dewal api yam control ekak thiyena eka nisa me department eke e awashyathawayan obage awashyathawayan security requirements oy hama deyakma hitala denna puluwa uparima pahasukama deela thiyenawa ekama obata metanadi document ekak upload karanna beru una na ara miss chamli muladi sadahan kara wage ema obage e service eken log gala uploading supporting document schedules කියන එකකින් ගිහිල්ලා ඔබට ඒ අදාළ documents ටික e-service එක හරහාම upload කරන්න පුළුවන්. ඒක return එකක් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. ඔබගේ audit එක සම්බන්ධයෙන් තොරතුරු, appeal එක සම්බන්ධයෙන් තොරතුරු, ඒ හැම දෙයක්ම අර support uploading supporting document and schedules and documents කියන එකේදී upload කරන්න පුළුවන්. right. එහෙනම් අපි මේක සම්පූර්ණයෙන් documents uploading එක කරලා ඉවරයි. එහෙනම් අපි දැන් මේ අවස්ථාවේ අපි සම්පූර්ණ කරනවා prepare එකේ part එක prepare එකේ part එක සම්පූර්ණ කරලා ඉවරලා අපි approve එකෙන් log වෙලා approve එකෙන් log වෙලා අපි මේ submission එක කරන ආකාරය බලමු අතර prepare එකේ පැත්තෙන් සම්පූර්ණයෙන් preparations එක අපි ඉවර කරලා තියෙනවා අපි මෙතනදී submit to approve කියලා click කරලා submission එක කරනවා approve එකේ review එක සම්බන්ධයෙන් right මෙතනින් අපි exit වෙලා approve එකෙන් log වෙලා යනවා ඒකම මතක් කරන්න ඕනේ ඔයාලයි questions තියෙනවා නම් Q&A එක ඇතුලේ ඔබට chat box එක හරහා questions දාන්න පුළුවන් send කරන්න පුළුවන් ඒත් අවශ්‍ය පැහැදිලි කිටින් අපි මේ session එක පොඩි වෙලාවකින් අවසන් වෙනවා එතනින් පස්සේ අපිට කරන්න පුළුවන් ඒකම සමාලාට questions අහන්න පුළුවන් දැන් loss එක loss schedule එකයි 8 එකේ loss එකයි interconnect වෙනවද කියලා දැන්ට අපි අතර එහෙම connect කරලා නැහැ අනාගතේ අපි එහෙම කරින් කරන්න බලාපොරොත්තුවා තියෙන මොකද ඇත්තටම අපි limitation එකේ හිටියා manual return එකයි e-service return එකයි දෙක කොහොමද manage කරන්නේ කියලා මෙච්චර කාලයක්. හැබැයි මේ 2020 21 අවුරුද්දේ ඉඳන් අපිට දැන් සම්පූර්ණ e-service එක යටතේ development කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ඉදිරි development වලදී අනිවාර්යෙන් ඒ දේවල් එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් තැන් ටික අනිවාර්යෙන් සම්බන්ධ කරලා ඔබට තවදුරටත් e-service එක පහසුවෙන් ලේසියෙන් කරන්න පුළුවන් විදිහට මේ development එක හරහා සිදු කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථා ස්ථාන ගණනාවක් තියෙනවා ඇත්තටම අපි link කරන්න පුළුවන්කම තියෙනවා. අපි අපි මේ දේවල් ගොඩාක් දුරට කියලා link කරේ නැත්තේ manual submit කරන කෙනාට submission එකට වඩා e-service submission එක වෙනස් වුණාන් පස්සේ සමහරට contradictions වෙන්න පුළුවන්කම තියෙන නිසා අපි ඊට වඩා step එක develop කරන එක යම් ප්‍රමාණයක නැවතිලා තිබ්බා. හැබැයි අපිට අනාගතේ දැන් කිසි කැටලුවක් නැතුව e-service පැත්තෙන් develop කරලා taxpayer ට කම්පැනි එකකට ටැක්ස් පේ එකට ප්‍රිපරේෂන් එකේදී වඩාත් හොඳ නිවැරදි ප්‍රිපරේෂන් එකක් කරන්න අවස්ථාව අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා සමාලාට අපිට අනාගතේ ඩිපාර්ට්මන්ට් එකේ තියෙන ඒ සබ්මිෂන් එක තියෙන අවස්ථාව වෙනවා ක්‍රෙඩිට් වැලියුස් පවා ඔටෝ පොප් අප් කරලා දෙන තත්ත්වයට අපිට යන්න පුළුවන් ඩෙවලොප්මන්ට් එකක් අපි අපේ ප්ලෑන් එකේ තියෙනවා නුදුරු අනාගතයේදී අනිවාර්යයෙන් එතනට අපි යනවා ඒකම අපි ඉල්ලීමක් කරන ඔබ සමගින්ම ඔබගේ යෝජනා තියෙනවා නම් අතරම අපිට යොමු කරන්න අපි ඊටමත් කැමැත්තෙන් බාර ගන්නවා ඔබගේ අදහස් බාර අරගෙන මේක ඩෙවලොප් කරලා බදු ගෙවන ඔබ සැමට ඩිපාර්ට්මන්ට් එකට වඩාත් ඵලදායී විදියට මේ දේවල් පාවිච්චි කරන තැනට ඩෙවලොප් කරන තැනට අනිවාර්යයෙන් අපි අවධානය යොමු කරමු හරි අපි දැන් ඇවිල්ලා තියෙනවා අප්‍රූවගේ පොයින්ට් එකට අප්‍රූවට දීලා තියෙනවා මේ පළවෙනි ලයින් එක ගත්තොත් පෙන්ඩින් අප්‍රූවල් කියලා එන්ට්‍රිය තියෙනවා 2020 21 වර්ෂයට අදාළව right ඉතින් අපි ඒක ක්ලික් කරා ක්ලික් කරාන් පස්සේ දැන් approve එකේ පොයින්ට් එකට ගිහිල්ලා තියෙනවා approve එකට එකිනෙකට අර ඉස්සෙල්ලා වගේම එයාට බලාගෙන යන්න පුළුවන්කම තියෙනවා
එකිනෙකට ඩීටේල් බලන්න පුළුවන් නැත්නම් රෆ්ලි අර බලාගෙන යන්න පුළුවන් අපි මේක තියෙන කාල සීමාව අනුව අපි ඩීටේල් බලන්න යන්නේ අපි යනවා අවසාන page එකට ෂෙඩියුල් 9 එකට ගිහිල්ලා ෂෙඩියුල් 9 එකේ අන්තිමට දෙනවා confirmation page එකට ගියාම සම්පූර්ණ විස්තර ටික අපිට ගන්න පුළුවන් confirmation page එක end එකේදී තමයි submit කිරීමට අදාළව තොරතුරු තියෙන්නේ කෙනෙක් සමහර විට දන්න පුළුවන් ඇයි මේ approve එකට submit කරන මේ button එක end එකට ගිහිල්ලා දාලා තියෙන්නේ කියලා ඒකෙන් අදහස් කරන්නේ යාට intentionally යා මේක submit කරනවා කියන තැනට යන්න ඕනේ මේ data ටික review කරලා ඉවරලා submit කරලා තියෙන තැනට යන්න ඕනේ right ඒකම අපි මෙතන සරහන් කරනවා ඒකම ඔබට දැන් හිතන්න example එකක් විදිහට prepare කරපෙක යම් වැරද්දක් තියෙනවා නම් අන්නේ ආට පුළුවන්කමක් තියෙනවා rework කරලා දාන්න reason එක දාලා rework කරන්න පුළුවන්කම තියෙනවා rework කරාන් පස්සේ නැවතත් prepare කරපු office ගාවටම යනවා right ඒක audit firm එකක් tax agent විදිහට prepare කරන එයා ගාවට ඒක නැවත යනවා comment එකක් එයා දාලා rework කරන්න පුළුවන් අපි දැන් මේ අවස්ථාවේ rework කරන්න යන්නේ නැහැ පොද time එකත් එක්ක අපි මෙතනදී submit කරන්න යනවා department එකට right the submit කියන button එක අපි click කරා click කරාන් පස්සේ සේව් වෙලා සබ්මිෂන් පොයින්ට් එකට යන්නේ සමහරට පිල් කරපු දැනක මොන හරි එකක් තියෙනවා නම් අපි ඒක සම්පූර්ණ කරගන්න ඕනේ right විශේෂයෙන්ම සරහන් කරන්න ඕනේ ගොඩක් බදු ගවන්නන් සමාහට දැනුවත්කම නැති නිසා වෙන්න පුළුවන් ඔවුන් ඔවුන්ගේ tax computation tax preparation එක වෙනම soft copies වල හරි manual හරි කරලා පස්සේදී details ටික විතරක් එතනදී එන්න කරන්න යනවා ඒකත් කරන්න යන සමාහලාට නොවැම්බර් end එකේදී rush period එකේ තොර අපි මේ සඳහන් කරන්නේ මූලික වශයෙන් ඔබ එතකන් ඉන්න එපා ඔබට පුළුවන් මේ draft එකක් විදිහට මේක තියාගෙන යන්න draft එකක් ඇතුලේ data enter කරා කියලා ඒක department එක පැත්තකට ඒ කිසිම data එකක් submit වෙන්නේ නැහැ ඒක අපි development එකේදී assurance එකක් දීලා තිනවා ඔබ ඒ edit කරන දේවල් නැවත නැවත enter කරන දේවල් ඔබගේ tax consultant එක discuss කරලා වෙනස් කරන දේවල් ඒ කිසිම දෙයක් department එක පැත්තට data submission එකක් වෙන්නේ නැහැ එකම දේ වෙන්නේ department එකට බලන්න පුළුවන් ඔබගේ ඒ e filing එකේ status ටික right e filing එකේ status ටික ඒ කියන්නේ කොච්චර දැන් draft mode තියෙනවද කොච්චර approval ගාව තියෙනවද කියන දේ සම්බන්ධයෙන් බලන්න පුළුවන්කම තියෙනවා right අය බලමු පොඩි time එකක් දෙන්න අපි submission එක මේ කර ගන්න ඔය අතරේ ඔබගේ ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න question එකක් අහනවා there is a loss of 1.5 and investment income 3 million can't we set off this business loss with the investment අතන රූල්ස් කීපයක් තියෙනවා රූල්ස් ටිකට අනුව තමයි අපි සෙට් ඔෆ් කරන්න ඕනේ. දැන් බිස්නස් ලොස් එකක් ඉන්වෙස්ට්මන්ට් ලොස් ප්‍රොෆිට් එකකින් සෙට් ඔෆ් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි බිස්නස් ලොස් එකක රේට් එක අඩු රේට් එකක නම් වැඩි රේට් එකක තියෙන ඉන්වෙස්ට්මන්ට් එකකින් ලොස් එක සෙට් ඔෆ් කරන්න හැකියාවක් නැහැ. ඒ රේට් එක හෝ ඊට වඩා බිලෝ රේට් එකකට ගිහිල්ලා ලොස් එක සෙට් ඔෆ් කරන්න පුළුවන්. හැබැයි ඉන්වෙස්ට්මන්ට් ලොස් එකක් බිස්නස් ලොස් එකක් පැත්තට ගන්න පුළුවන් කමක් නැහැ. right ඒ කරුණ තියෙනවා හැබැයි loss set off කරන්න පුළුවන්කම තියෙනවා ඊළඟ ප්‍රශ්නයක් අහලා තියෙනවා how can we submit the audited financial statement to the supporting to the return අතරම ඔබ audit statement එකේ PDF document එකක් prepare කරගෙන ඒ ડોකියුමන්ට් එක තමයි අප්ලෝඩ් ડોකියුමන්ට්ස් යටතේ අප්ලෝඩ් කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. right? එතකොට සමහරවිට ඔබට තියෙන පුළුවන් අනිත් ડોකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරාන් පස්සේ කැපැසිටි ලිමිටේෂන් එකක් තියෙන පුළුවන්.
original statement එක upload කරන්න යද්දි මොකද සේරම statement එක එකතු කරලා ගත්තාම පස්සේ ඒ වගේ වෙලාවදී ඔබට පුළුවන් e-service එක අතුරට log වෙලා අර මම ඉස්සර කිව්වා වගේම schedule and supporting documents කියන තැනින් log වුණාන් පස්සේ ඒ ඔරිජිනල් ස්ටේට්මන්ට් එකට අදාළ ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. එතෙන්දිත් ඔබට acknowledgement එකක් ලැබෙනවා. මෙතෙන්දි මේ රිටර්න් එකත් එක්ක සබ්මිට් කරන්න හැකියාවක් ලැබුණේ නැත්නම් ඔබට පුළුවන් අර schedule sans supporting documents කියන අවස්ථාව යටතේ ඔබට අප්ලෝඩ් කරන්න හැකියාව තියෙනවා. සාමාන්‍ය රිටර්න් සබ්මිෂන් කියන ඒ තැනම ඒ මෙනු එකේම යටින් තියෙනවා schedule sans supporting documents කියන. Right. හරි අපි දැන් සම්පූර්ණ වෙලා තියෙන අපේ සබ්මිෂන් එක කරන්න අපි සබ්මිෂන් එකක් කරමු රයිට් අපි ප්‍රිපෙයාර් කරනකන් තා පොඩ්ඩක් බලමු ඊට පස්සේ අහනවා මේ කන්ටැක්ට් නම්බර්ස් එහෙම පබ්ලිෂ් කරනවාද කියලා ඔව් අපි මේ සෙෂන් එක අවසානයේ අපි කන්ටැක්ට් නම්බර්ස් ටික සබ්මිට් කරමු පබ්ලිෂ් කරනවා ඔබට පුළුවන් ඒ කන්ටැක්ට් නම්බර්ස් වලට කනෙක් වෙලා මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම ඒක සම්පූර්ණ කරගන්න අනිවාර්යෙන් ඔබට ඉෂුව එකක් තියෙනවා නම් කන්ටැක්ට් කරන්න ඒකම සදාන් කරන්න ඕනේ අවසාන මොහොත වෙනකන් ඉන්න එපා ඔබගේ මේ ඩ්‍රාෆ්ට් මෝඩ් එක හදලා සම්පූර්ණ කරන්න යන්න රයිට් ඔබ මේ ආරම්භයේදීම ඩ්‍රාෆ්ට් රිටර්න් එකක් දාලා ඒ අවශ්‍ය තොරතුරු ටික අප්ලෝඩ් කරලා ඒකේ එරර්ස් තියෙනවද යම් ඔබට නොතේරෙන තැන් තියෙනවද කියලා ඒවල් එක මේ කරගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා अब इलाट प्रश्न कहना इएससी संबंधी एस पेमेंट इएससी सैट आफ करस्तर अत्रम अभी मेक मे सकास्कर टैक्स पे के पत्ते हितला एक्सपायर क्रेडिट मुलिंग अड़कर एक्सपायर एन क्रेडिट रंगी तम अभी सकास्कर ඔබගේ ප්‍රයොරිටි එකට අනුව තමයි සකස් වෙලා තියෙන්නේ. අපිට නමුත් ප්‍රායෝගික ප්‍රශ්නයක් ආවා ESC එකයි NTC එකයි සම්බන්ධයෙන්. ඒ නිසා දැන් මේ කාල සීමාව 2021 වර්ෂයේදී ESC එකේදී deductible value එක editable තියෙනවා. මොකද NTC එක සමහරට මේ අවුදේ අඩු කරේ නැත්නම් අඩු කරන්න බෑ. ඒ නිසා NTC අඩු කිරීමේ අවශ්‍යතාවය නිසා ESC ගේ ගන්න value එක taxpayer डिसाइड කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් සිස්ටම් එකේම ඩිසයිඩ් කරලා තියෙනවා ඔයාට EC ප්‍රමාණය කොච්චර ගන්න පුළුවන්ද NDC ගන්න පුළුවන්ද කියලා. මොකද මේ 2021 අවුරුද්දේදී ඒ අවස්ථාව බදු ගන්නට දීලා තියෙනවා. මොකද NTC එක මේ අවුරුද්ද එක්ස්පයර් වෙනවා. EC එක තව අවුරුද්දක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒතර අපි පිළිවෙලක් ගත්තොත් එහෙම ක්‍රෙඩිට් එක any other relief foreign tax credit එක අඩු කරනවා. ඊළඟට EC අඩු කරනවා. ඊළඟට NTC අඩු කරනවා. ඊට පස්සේ ඔබේ රෙමිටන් ටැක්සස් තියෙනවා නම් SA payments තියෙනවා නම් CGT credit තියෙනවා නම් withhold tax credit තියෙනවා ඔය දේවල් ටික අඩු කිරීම කර. ප්‍රොයි පිළිවෙල තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒතර හරි අනිත් දේවල් අනිත් දැන් CGT SA payments ඒ දේවල් ටික ledger tax pay එකේ ledger එකටම direct ම post වෙන දේවල්. හැබැයි ESC NTC foreign tax credit එක අද credit කියන දේවල් ටික tax pay එක return එක ඇතුළෙම තමයි set off වෙන්නේ. ඒ නිසා ඒ දේවල් සෙට් අප් කරද්දී අනුපිළ හදලා තියෙනවා. බයි දැන් මේ වර්ෂයේදී ප්‍රායෝගික අවශ්‍යතාවය මත ESC එක ඔබ ගන්න ගන්න ඔබට තීරණය කරන්න පුළුවන්. ඒක තීරණය කරාන් පස්සේ NTC value එකක් තියෙනවා නම් ඔබට ඒ NTC value එක අවශ්‍ය ප්‍රමාණයට ගන්න විදිහට ක්‍රෙඩිට් එක ඇඩ්ජස්ට් කිරීමේ හැකියාව තියෙනවා. හරි එකම ක්වෙස්චන් එකක් විදිහට අහනවා මේ රෙකෝඩින් සම්බන්ධ රෙකෝඩ් කරන්න පුළුවන් රෙකෝඩින් එක ගන්න පුළුවන්ද කියලා ඔබ දකින්න ඇති IRD එකේ YouTube channel එකක් තියෙනවා FB page එක හරහා ඒක share වෙනවා ඒ YouTube channel එකේ මේ රෙකෝඩින් එක ඇතුළත් වෙනවා ඒතර ඔබට පස්සේදී මේ රෙකෝඩින් එක බලලා ඔබගේ ගැටලු තියෙනවා ඒ දේවල් निराකරණය කර ගැනීම හැකියාව තියෙනවා හරි අපි බලමු අර submission එක click කරායින් පස්සේ අපිට දකින්න පුළුවන් මෙන්න මේ වගේ acknowledgement sheet එකක්. right submit එක click කරාම acknowledgement sheet එකට එනවා. ඒ acknowledgement sheet එකේ ඔබ submit කරපු return එක schedules ටික සහ other documents ටික අන්තර්ගත වෙලා තියෙනවා. ඒතර ඒ submission date එක සඳහන් වෙනවා. ඒ දේවල් ටික ඇතුළත් වෙලා තියෙනවා. ඔබ දන්නවා
ඉලරුණු ඇක්ට් එකේ නම්බර් 24 2017 ඇක්ට් එකේ රිටර්න් එක සහ ෂෙඩියුල්ස් ටික සබ්මිට් කරාන් පස්සේ ඒක එස්ඒ self assessment return එකක් complete submit කරා විදිහට සලකනවා අනිකුත් documents ටික submit කරන්න ඕනේ හැබැයි ඒක වෙනම තමයි consider කරන්නේ information submit කරා විදිහට එතකොට return එකක් සහ schedules ටික submit කරපු නිසා ඒ essay complete කියන අවස්ථාව return එක සහ schedule එක සම්පූර්ණ වුණා කියන අවස්ථාව අපි e submission එකක් කරා resume අරගෙන තියෙනවා හැබැයි ඔබ manual submission එකක් කරා නම් ඒ වගේ පොසිෂන් එකට යන්නේ අපිට මතක නම් ගිය අවුරුද්දේ ඔය මැනුවල් සබ්මිෂන් එකේදී දෙන්නේ ROR කියලා ડોකියුමන්ට් එකක් දෙනවා පස්සේ ඒක වෙරිෆයි කරලා තමයි ඔබට essay return එක සම්පූර්ණ return එක සබ්මිට් කරා කියන පොයින්ට් එක දෙන්නේ. හැබැයි e-service එකේදී අපිට ඊට වඩා ඉස්සරහා ස්ටෙප් එකකට යන්න පුළුවන්කම තියෙනවා. මොකද return එක schedules ටික e-service එක හරහාම සබ්මිට් කරන නිසා අපි ඒදී ඒ දක්වා ආරං කියලා දෙනවා. ඔබ සම්පූර්ණ return එක සබ්මිට් කරාහා විදිහට සලකනවා. e-service එක හරහා return එක සබ්මිට් කරාන් පස්සේ ඒ අනුව තමයි ඔබගේ ටයිම් බාර් ඩේට් එක තීරණය වෙන්නේ. ඒතර ඒ දේ තමයි සම්පූර්ණ කරලා ඇක්නොලෙජ්මන්ට් එක සම්පූර්ණ වෙලා තියෙන්නේ. හරි, එතකොට අපි සම්පූර්ණ ප්‍රොසෙස් එක සරහන් කරා. අපි ඊළඟට බලමු අපිට තියෙන මේ ක්වෙස්චන් Q&A session එක කොහොමද අපි මේ කරන්නේ කියලා. ඒකත් එක්ක අපි ඉස්සරහට යන්. ඒතර සමහර ප්‍රශ්න වලට මම මේ අතරේදී answers දුන්නා. ඔව් ප්‍රශ්නයක් අහනවා prepare certificate එක සම්බන්ධයෙන් ඒ සම්බන්ධතාව විස්තර කරන්න කියලා. එතෙන්දී ප්‍රධාන වශයෙන් පනතේ අවශ්‍යතාවය සහ ඊට පසුව ඇති වුණු අවස්ථාය මත දැන් return එක submit අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. prepare සම්බන්ධයෙන් විස්තර දෙන්න ඕනේ. හැබැයි certificate එකක් prepare දෙන්න ඕනේ. ඒතර ඒකේ format එකක් තියනවද කියලා අහනවා. දැන් format එකක් පබ්ලිෂ් කළ නැහැ. නමුත් අනාගතයේ අනිවාර්යෙන් පබ්ලිෂ් වෙනවා. ඒ ෆෝමැට් එකට අනුව තමයි සබ්මිට් කරන්න ඕනේ. සහ ඒ අදාළ කෙනාගෙන් ඒක කන්සර්න් එකක් අතම මම මේක ප්‍රිපෙයා කරා කියන එක තමයි එකින් කන්සර්න් එක ගන්න අවශ්‍යතාවය තියෙන්නේ. ප්‍රශ්නයක් යොමු වෙලා තිනවා ඇඩ්මින් account එකේ සහ SSID එකේ PIN එක PIN misplace වෙලා නම් කොහොමද ගන්න recover කරන්න කියන එක. ඇත්තටම PIN එකක් department එකෙන් apply කරලා ගන්න පුළුවන්. e-service සරහා apply කරන්න පුළුවන්. මම ඔබට මුලින් පෙන්නපු screen එකේ e-service access to e-service කියတာ පස්සේ තියෙනවා pin request කියන එක. ඔගේ ඒ එතෙන්දී email එක කරා ඒ වෙලාවෙම වුණත් ගන්න පුළුවන් pin එක. නමුත් ඒ department එකේ සඳහන් වෙලා තියෙන email address එක නිවැරදිව සඳහන් කළ යුතුයි එතෙන්දී. එතන මොනවා හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් post mode එකේ දාලා ඔයාලට ගන්න පුළුවන් department එකට ඇවිල්ලා collect කරන්න පුළුවන්. ඒ වගේම තමයි අවශ්‍ය ඕනම regional branch එකකින් සහ head office එකකින් manually ඇවිල්ලා collect කරන්න පුළුවන් pin number එක. pin number එක collect කරාට පස්සේ ඒ වගේම department එකෙන් duplicate SSID වලට අදාළව document එකක් ඉල්ල ගන්නත් පුළුවන්. සහ එහෙම නැත්නම් already ඔයගොල්ලෝ කලින් use කරලා තියෙනවා නම් admin account එකෙන් login වුණාට පස්සේ authorization වල view company authorization වලට ගියාම ඔයාලට පුළුවන් බලා ගන්න දැනට authorize කරපු SSIDs මොනවද කියලා. එහෙම SSIDs මොනවා හරි authorize කරපුවා තියෙනවා නම් password reset කරලා ඒ SSID එකම නැවතත් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව එහෙමත් ඒ ඊට කලින් SSID use කරලම නැත්නම් department එකෙන් කලින් issue වෙච්ච එකක copy එකක් ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් නැවතත් අලුතෙන් SSID apply කරලා SSIDs හදාගෙන ඉස්සරහට යන්න. එතකොට ඉස්සෙල්ලා මම පැහැදිලි කරා වගේ authorization create කරලා තමයි ඉදිරියට යන්න ඕනේ. Right. ඒකම question එකක් තියෙනවා මේ hard copies submit කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම corporate return එක සම්බන්ධයෙන් hard copy submit කිරීමේ හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි පනතින්ම තමයි 100% සබ්මිෂන් එක ඊ-සර්විස් සබ්මිට් කරන්න ඕනේ කියලා තියෙන්නේ. ඒකේ ඔබට ප්‍රායෝගික ගැටලුවක් වුණා හර තියෙනවා නම් අපි කන්ටැක්ට් ඩීටේල්ස් ටික දෙනවා. ඒ කන්ටැක්ට් ඩීටේල්ස් වල කන්ටැක්ට් කරන්ඩ අපි දන්න විදිහට ටෙස්ටින් උඩරිම ගාලා තියෙන හැම ප්‍රායෝගික ගැටලු මත ඊ-සර්විස් එක සබ්මිට් කිරීම සම්බන්ධයෙන් බලපෑමක් නැහැ. මේ දක්වා අපිට අහුවෙලා නැහැ. ඔබට මොන හරි ගැටලුවක් තිබ්බොත් මෙන්න මේ කන්ටැක්ට් නම්බර්ස් වලට කන්ටැක්ට් කරන්න. අපි ඊට අවශ්‍ය ප්‍රායෝගිකව අවශ්‍ය පහසුකම් සහ උපදෙස් ටික ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පනතින්ම මේක e-service එක දෙන්න ඕනේ කියලා අදහස නිසා අනිවාර්යෙන් ඔබට hard copies දෙන්න හැකියාවක් නැහැ.
ප්‍රශ්නයක් අහනවා if there different business තියෙනකොට කොහොමද separate කරලා allowance for ending stock එක සකස් කරන්නේ කියලා. අතරම ඒකේ separate undertaking වල තියෙනවා නම් separate calculation එක කරන්න වෙනවා. එකම rate differences තියෙනවා නම් අනිවාර්යෙන් rate difference වලට calculation එක කරන්න වෙනවා. එකම business activity code අනුව වෙනස් වෙනවා නම් එතන separate calculation එක කරන්න ඕනේ. ඉතින් ඔබගේ ආව ඒ separate business තියෙනකොට අනිවාර්යෙන් ඊට අදාළ තොරතුරු වෙන වෙනම තියෙනවා. ඒතර ඊට අදාළ වෙන වෙනම calculation එක කරන්න පුළුවන්කම තියෙනවා. තව ප්‍රශ්නයක් අහනවා if the brought forward losses adjusted from the IRD audit after submit the return is there any facility to amend the return via Ramesh අතරම ඔබට පණ තිබ්බ දීලා තියෙන ප්‍රොවිෂන් එක රිටර්න් එක amend කරන්න පුළුවන් within time bar period එක ඇතුලේ. ඒතර ඒ වගේ changes වෙලා තිබ්බොත් tax payer right එක තියෙනවා තමන් submit කරපු SA return එක amend කරන්න. ඒතර දැනට facility එක අතරව රමීෂ් එකේ සටහන් වෙලා නැහැ. රමීෂ් එක හරහා amendment කරන්න පුළුවන් කියන එක. නමුත් නුදුරු අනාගතයේදී රමීෂ් එකේ facility එක develop වෙනවා. එතෙන්දී රමීෂ් එක හරහාම ඒ amendment එක දෙන්න පුළුවන්. දැනට amendment එකක් තියෙනවා නම් අතර ඔබ කරන්න ඕනේ डिपार्टमेंट के सीडीएमए ब्रांच अमेंडमेंट सबमिट कर सबमिट कर महिला अभी लबादी प्रश्न अवश्य आंसर सब दुना क्वेश्चन हाउ टू फैसिलिटेट रिटर्न एंड अदर इंफॉर्मेशन नियर फ्यूचर ඔව් අතරම ඒක අපේ ඩිවලොප්මන්ට් එකේ තේ පාර්ට් එකක් විතර දැන් කරගෙන යනවා නුදුරු කාල සීමා තුළදී ඔබගේ සබ්මිෂන්ස් ඔබගේ ටැක්ස් පේමන්ට්ස් අවුට්ස්ටෑන්ඩින් ටැක්සස් ඒ සම්බන්ධයෙන් ඔබට ඔබගේ පාස්වර්ඩ් එක යූස් කළ බියු ක්‍රීමේ හැකියාව ලබා දෙනවා ඒක නුදුරු අනාගතයේ මේ ෆැසිලිටි එක ඔබට ඕපන් වෙනවා එතෙන්දී ඔබගේ ටැක්ස් ෆයිල් එක සම්බන්ධයෙන් යම් හොඳ විස්තරයක් ලබා ගැනීම හැකියාව ලැබෙනවා ඊ සර්විස් එක හරහා loss එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැවතත් අහලා තිනවා loss against the investment profit there is a loss 1.5 million and investment profit 3 million can't we set off this business loss with investment loss කියලා ඇත්තටම business loss එකක් investment profit එකකින් deduct කරගැනීමේ හැකියාව තියෙනවා නමුත් එකම දේ තියෙන්නේ rate එක සම්බන්ධයෙන් එතකොට business loss එකේ තියෙන rate එක 24 rate එකක් හෝ 28 rate එකක් නම් इन्वेस्टमेंट रेट बिजनेस प्रॉफिट मैं प्रश्न एसएमई बिजनेस प्रॉफिट टैक्स दाहते इन्वेस्टमेंट प्रॉफिट टैक्स अवस्था आट बिजनेस लॉस मंगे पीली प्रमाण ओणे प्रश्न संबंधी क्वेश्चन स्कैन डॉक्यूमेंट सबमिट कराना पुलवां ब्लैक एंड व्हाइट इसमें गैटल वक्त है स्कैन डॉक्यूमेंट सबमिट कराना पुलवां अभी भाई गुड़ाकलाट अभी एडवाइस कराने पुलवाना पीडीएफ का सबमिट कराना किया हेतु तमाय पीडीएफ के कैपेसिटी का स्कैनिंग कैपेसिटी कंपेयर कराए पर स्कैन कैपेसिटी का वेरी तो बट कैपेसिटी मैनेज कराने प्रश्न आपको पुलवा सा पीडीएफ अपलोड कराने पुलवा हाँ भाई हम हाजू का मक नेता वोट पुलवांग स्कैन डॉक्यूमेंट अपलोड करा एक क्वेश्चन या कहानो में पारण रिफंड्स दिदास दाहात दाहात रिफंड्स बोलें टैक्स लायबिलिटी आडू कराने पुलवांग के लिए रिफंड का क्लिजिबल ले लाती नो रिफंड का फाइनलाइज वाला दिनो ना रिफंड फाइनलाइज रिफंड तमाई में 2021 ये ट्रांसफर कराने तामत फाइनलाइज वाला नेता टैक्स पे रिक्वेस्ट कर पूरी रिफंड का तीन वाना ෆයිනලයිස් කරන පොයින්ට් එකේදී ඔබට පුළුවන් අර ෂෙඩියුල් 7 එකේ යටම තියෙන කේජ් එකක් තියෙනවා ඔබගේ රිෆන්ඩ්ස් තියෙන වැලියු එක මේ සෙටප් කරන්න බලාපොරොත්තු ප්‍රමාණය සටහන් කරන්න කියලා. එතනදී ඔබට දාන්න පුළුවන්. හැබැයි එතන දැම්ම කියලා අවුට්ස්ටෑන්ඩින් එක ක්‍රියේට් වෙන්නේ නැතුව ඉන්නේ. අවුට්ස්ටෑන්ඩින් ක්‍රියේට් වෙනවා. හැබැයි ඔබගේ ඒ අදාළ වර්ෂයේ රිෆන්ඩ් එක ෆයිනලයිස් කරාන් පස්සේ ඔබට පුළුවන් ඒ රිෆන්ඩ් එක ට්‍රාන්ස්ෆර් කරලා මේ අදාළ 2021 කියන ඊයේ එකේ ටැක්ස් ලයබිලිටි සෙට් ඔෆ් කරගන්න. ඉතින් ඒ ඔප්ෂන් එක තියෙනවා. එතකොටදී पेनल्टी एंड इंटरेस्ट की देवल अतर अदाल विन हेतु पार्न रिफंड सेट ऑफ करना निशा मेतन प्रश्न का ईमेल अड्रस मिसमैच पेनवा पिन रिक्वेस्ट करादी मुखद अभी करोड़ मूलिक वर्षीय सटहां करोने वबगे कंपनी के वबगे पर्सनल टेक्स फाइल के प्रोफाइल के अपडेट कला अदाल
मेल वेरीफाई कर मेल हर सकास कर मूलिक वशे करवाशते इसी ऑनलाइन बेसिक टिकट टिकट नैबूट वे वेरीफाई करना इमेल लेकिन ये मेल समान कम्युनिकेशन करना गैटल पुलवा राइट मेल तम अतर वेरीफाई कर मेल तम डीटेल्स टिकेन विन मेल वेरीफाई कर मेल कीन वेरीफाई कर मेल संबंध इश्यू का मेल विनाशकनीम अपडेट करके सिद्ध कर इला प्रश्न कैपिटल गेन का तीन एक बिजनेस लॉस सेट ऑफ करने के मैंडेटरी की मैंडेटरी की नम लॉस कैपिटल गेन का तीन कंडीशन नाटते सेट ऑफ कर हेकिवाइट पॉसिबिलिटी का तीन एक कंडीशन एतले सेट ऑफ कराना पुलवा सेट ऑफ कराना पुलवा सेट ऑफ करने के मैंडेटरी की सेट ऑफ कर सिचुएशन का फाइनल टैक्स पेबल तीरने प्रश्न एसएसआईडी वेब पोर्टल थ्रू अप्लाई कराने पुलवा अंदर एसएसआईडी अप्लाई कराने वेब पोर्टल थ्रू उगलोंगी अकाउंट का हरहा तो एडमिन अकाउंट का हरहा तमाय एसएसआईडी रिक्वेस्ट कराने एक मंगता ने मंग इससे लगे दिल की में दी क्यों आ एक प्रमाणवा तेन ओने मैं पोटा स्क्रीन के शेयर कर ला इतना पिन ना एडमिन लॉगिन के लॉगिन में ला मितना तीनों रिक्वेस्ट एसएसआईडी के ना देवी ने ऑप्शन ने का मैं रिक्वेस्ट एसएसआईडी आ रहा हूँ बट ये आटा पास से एसएसआईडी कुछ रा कवश्य है देखिला संधान कराना तीनों आ एक संधान कल सबमिट करा हम ओगलों टा वो अलग ईमेल लेकर टा एसएसआईडी स्टिकल ले बिना आ ए अनु ए लाभागत तो एसएसआईडी मितना क्रिएट स्टाफ ऑथराइजेशन के लिए ऑथराइज करेगा तेरे पास से तो हमारे ओगलों टा यूज कराना पुलवांग में नहीं प्रश्न काल मिस चामिला मे सीआर कंटकल लॉस रूल के अभी पास आई डिलीट करेगी सीआर कंटकल एक्सप्लेन कर उत्साह करे इतना तीन रूल इनसा एक क्वेश्चन कभी दाप क्वेश्चन का अदाल निशा तम सीए पास एंटर अनिवार क्वेश्चन के तीन रेट अत्य इस निशा निबे इतना अयिंग करे सी एंटर स्पेशल शेड्यूल लॉस एंटर बिजनेस गाने का पहली क्रीम अत्ता में तंदी कर रहे तो मेरे का अपनी साथ में का टाइम कल दम में अतरम मैं डिस्कस करो एग्जांपल लेकर आई फॉर्मेट लेकर आई रिटर्न का सेंड कराने पुला आने के लिए हाँ मैं का अपनी यूट्यूब पे के अपलोड करना डिपार्टमेंट यूट्यूब पे के और बट ये डिस्कशन ने आते के आधा आला क्वेश्चन ने के डिटेल्स टेक बालाना पुला अंक मत ही ना जैसा आप प्रश्न हम बहुम स्तुति मे संबंधे सहभागी बंधव सह ओगुलंट मेक फैलिंग खरादी ता मनोहारी गेटल मत विनवा सह ता दुरा डेवलप तूकना संबंधे नदास योजना अपट इद्रीपत्कर कारुणिक सहगलाबल एक अभी मे प्रोडक्ट गुणात्मक भाव तम अट वडा पहासुम भाविता कर अवस्था वक्ल थैंक यू ओबसील दिनाटम है।